Welcome to the first session on physiology. Y1 is on physiology and 3 credit module lega. Credit gan aduna to godak important mokada physiology kiyanne ilage sem dekeema wedima credit gana thina subject ekak. Meke base ekak tiyanne api Y1 S1 ekey. Godak arada meka organ based module ekak neme Y1 S1 wala tiyenne. Eth me base ekak hadagatte nathi unoth issarata CVS respi එහෙමනකොට ගොඩක් අමාරු වෙනවා. දැන් ෆිසියොලොජි කියන්නේ හැවත් භෞත වේදය ගොඩක් වෙලාවට මිනිස් දේහේ හරි සත්ව දේහයක හරි කෘත්‍රිමය පදනම තමයි බලන්නේ. ඒ කියන්නේ ෆන්ක්ෂනල් කම්පෝනන්ට් එක බලන්නේ. ඇනටොමි කියන්නේ ස්ට්‍රක්චර, ව්‍යූහික, බයෝකෙමිකල් කියන්නේ අණුක පැත්ත, මොලකියුලර් පැත්ත ගොඩක් වෙලාවට. ඒකට හෝමියෝස්ටේසිස් හැවත් සමස්ථිතිය. The definition is maintenance of the internal environment within narrow limits. අපි ගොඩක් වෙලාට මේ ගන්නෙ සෛලයකට සාපේක්ෂව. සෛලයක් ගත්තොත් සෛල තරලයක තමයි හැමතිස්සම තියෙන්නේ. පටක තරලය, ටිෂු ෆ්ලූයිඩ් එක කියලා කියන්නේ. එතකොට මේ පටක තරලයේ සංයුතිය, පටක තරලයේ ලක්ෂණ නියත මට්ටමක, නියත මට්ටම ගන්න එක නියත පරාසයක, මේක නැරෝ ලිමිට්ස් කියලා කියනවනේ. තියාගන්න එක තමයි මේකේ අරමුණ ගොඩක් වෙලාට. මේක ටෙම්පරේචර් pH වගේ තියෙනවා. එතකොට මේක මේන්ටේන් කරන්නේ නෙගටිව් ෆීඩ්බැක් මෙකනිසම් එකක්, රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මතක විදියට. එතකොට අපි කරන මේක නියත මත්තමක තියෙන එකනේ. එතකොට බාහිර සාධක, අභ්‍යන්තර සාධක වෙනකොට ගොඩක් වෙලාවට මේක ඩීවියේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ මේ මට්ටමින් එහාට කියලා ඔබට යනවා. එතකොට නෙගටිව් ෆීඩ්බැක් එකෙන් කරන්නේ මේක කරෙක්ට් කරන එක. ඒකේ ඩිෆිනිෂන් ආ චේන්ජ් ඉන් අ ෆැක්ටර් කන්ට්‍රෝල් වේරියබල් that triggers a physiological response that seeks to restore the factor by opposing the initial change. Deviation එකක් වෙනවා. Deviation වල තමයි change in a factor කියලා කියන්නේ. ඒක physiological response එකකුත් වෙනවා. ආපහු යථාතාවට පත් කරනවා, restore the factor. මේක ගොඩක් වැදගත් කියලා තමයි opposing the initial change. මොකද opposing එක නැත්තම් negative feedback කියන්න බෑ. ඒක positive feedback mechanisms ගැන අපි පස්සේ කතා කරනවා. ඒකෙන් වෙන්නේ change එක තව වැඩි කරනවා. එතකොට මේ නෙගටිව් ෆීඩ්බැක් මෙකනිසම් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ කම්පෝනන්ට් තුනක් තියෙනවා. පළවෙනි එක සෙන්සර් එක, රිසෙප්ට් එක නැත්නම් ප්‍රතිග්‍රාහකය කියලා තියෙනවා. මොකක් හරි දේහයේ වෙනසක් වුණාම ඒක දැනගන්න තියෙන ප්‍රතිග්‍රාහකයක් ඕනේ. නැත්නම් කරෙක්ෂන් මෙකනිසම් එකක් කරන්න බෑනේ. ඒක මොනිටර් කරන කන්ට්‍රෝල් වේරියබල්, ටෙම්පරේචර් නැත්නම් තර්මෝ රිසෙප්ටර්ස්, pH නැත්නම් කෙමෝ රිසෙප්ටර්ස් වගේ. ඊපස්සේ ඉන්ටග්‍රේටින් කන්ට්‍රෝල් සෙන්ටර් එක. මේක නිකන් කම්පියුටර් එක CPU එක වගේ. මේක ස්ටෝ කරලා තියෙන සෙට් පොයින්ට් එක මොකක්ද කියලා දන්නවා. එයාට රිසෙප්ට් එකේ සිග්නල් එකක් එනවා. මෙයා ඒ දෙක සංසන්දනය කරනවා. සංසන්දනය කළා වැඩිද අඩුද කියලා බලලා ඒකට අවශ්‍ය ප්‍රතික්‍රියාවක් කරන්න මෙයා කමාන්ඩ් එක දෙනවා ඉෆෙක්ට් එකට. ඉෆෙක්ට් එක කියන්නේ ඇක්ෂන් කම්පෝනන්ට් එක. ඒ කියන්නේ වෙනස්කම කරන මේ අවයවය. ගොඩක් වෙලාවට මසල් එකක් හරි ග්ලෑන්ඩ් එකක් හරි වෙන්නේ මේ තුනේ කරනවා. පොසිටිව් ෆීඩ්බැක් නම් ගොඩක් වෙලාවට හෝමියෝස්ටේසිස් වල ඉන්වෝල්ඩ් නැහැ. ඒ කියන්නේ abnormal මේ වල normal physiology නේ. උදාහරණයක් child birth, blood clotting, lactation වගේ. ඒක ඉස්සරහ සෙම්බල් තමයි ගොඩක් උඩ ඉන්නේ. මේකේ examples ටිකට දැන්ට මලක තියාගන්න. positive feedback mechanisms මොකක්ද කියලා. ඒකේ definition එක ආරකමයි. ඒ ඇතුලේ තියෙන set value එක restore වෙන්නේ නැහැ. තවත් deviate වෙන එක තමයි. ඉස්සෙල්ලම internal environment එක control කරන එකට කලින් internal environment එකේ, ඒ කියන්නේ අපේ body එකේ තියෙන compression එක ගැන දැනගන්න එපායි. body එකේ වැඩිම compression එක තියෙන්නේ වතුර වලින්. ඒ සාමාන්‍ය මේ value එක ගොඩක් වෙලාවට මතක තියාගන්න ඕනේ 60% vary වෙනවා ගොඩක්. අපි ගත්තොත් පොඩි ළමයින්ගේ water content එක වැඩි, total body water එක වැඩි, වයසට යන යන water content එක dehydration හින්දා එහෙම, තව fibrosis හින්දා ගොඩක් අඩු වෙනවා. ඒ රේන්ජ් එක පොඩ්ඩක් මතක තියාගන්න. පොඩි අයගේ වැඩි, වයසට යන යන වෝටර් කන්ටෙන්ට් එක අඩු. අපි මේක බෙදනවා ඉන්ට්‍රා සෙලියුලර් ෆ්ලූයිඩ්, එක්ස්ට්‍රා සෙලියුලර් ෆ්ලූයිඩ් කියලා. ඉන්ට්‍රා සෙලියුලර් ෆ්ලූයිඩ් කියන්නේ සෛල තුල තියෙන ජල ප්‍රමාණය. එක්ස්ට්‍රා සෙලියුලර් ෆ්ලූයිඩ් කියන්නේ අවුට්සයිඩ් ද සෙල්ස්. අනිත් ඔක්කොම ඒවා. සමහර කට්ටියට හිතෙන්න පුළුවන් සෛල මේක ඉමර්ස් කරලා නම් තියෙන්නේ ඉන්ට්‍රා සෙලියුලර් ෆ්ලූයිඩ් එක ගොඩක් වෙලාවට අඩු වෙන්න ඕනේ කියලා. ඒත් අතරම බොඩි එක එක්ස්පෙරිමෙන්ටලි ගත්තොත් ICF එක 3/2ක් 3/2ක පර්සන්ටේජ් එකක් තමයි තියෙන්නේ.
එක්ස්ට්‍රා ස්ටේලියුල ෆ්ලුයිඩ් එක ඒ සෙල්ස් අතර ගැප් එක වහනවා. ඒකයි බ්ලඩ් වෙසල්ස් අතරින් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒත් අපි හෝමියෝස්ටේසිස් වල ගොඩක් වෙලාවට ඉස්සරහට යන්න ගොඩක් බලන්නේ ECF එකේ කම්ප්‍රෙෂන් එක ගැන තමයි. ඇස්සේ මෙයවල ෆ්‍රැක්ෂන් ටික මතක තියාගන්න ඕනේ. මෙයා බෙදලා තියෙන භාගය එහෙම ECF එක ප්‍රධාන වශයෙන් දෙකකට මෙයා වෙන්නේ. අර සමහර පොත්වල ට්‍රාන්ස්සෙල්යුලර් ෆ්ලූයිඩ් කියලා තියෙනවා. ඉන්ටස්ටිෂල් ෆ්ලූයිඩ් කියන්නේ සෛල මැද සෛල අතර තියෙන පටක තරකල හැදිලා තියෙන ෆ්ලූයිඩ් එක වගේ. මේක 75ක් يعني 4න් 3ක්. ප්ලාස්මාව කියන්නේ බ්ලඩ් වෙසල්ස් වල ඒ කියන්නේ රුධිරය ගත්ත රුධිරයේ ලික්විඩ් කම්පෝනන්ට් එක. ඒක 125ක්. ට්‍රාන්ස්සෙල්යුලර් ෆ්ලූයිඩ් ඔය දෙකටම අයත් වෙන්නේ. ඒ ගොඩක් වෙලාවට දේහය ඇස්සේ කැවිටීස් ගොඩක් තියෙනවා කුහර. මේවා පිරීලා තියෙනවා ෆ්ලූයිඩ් වලින්. ඒ කියන්නේ ප්ලූරල් ෆ්ලූයිඩ් එක තියෙනවා ප්ලූරාවේ. පෙරිටෝනියම් උදරච්ඡදේ තියෙනවා පෙරිටෝනියල් ෆ්ලූයිඩ්. පෙරිකාඩියමේ පෙරිකාඩියල් ෆ්ලූයිඩ්. ජොයින්ට්ස් වල සයිනෝවියල් ෆ්ලූයිඩ්. ඒත් මේක ගොඩක්ම ගොඩක් අඩු පර්සන්ටේජ් එකක්. ඒ කියන්නේ ටෝටල් බොඩි වෝට් එකෙන්ම 0.5% වගේ. ප්ලාස්මයි බ්ලඩ් කියන එකයි දෙකක්. ගොඩක් රට බ්ලඩ් වලුයි ප්ලාස්මා වලුයි කට්ටිය පටලවා ගන්නවා. බ්ලඩ් කියන්නේ ටෝටල් ඇඟේ තියෙන රෙඩ් බ්ලඩ් සෙල්ස් එකම ප්ලාස්මා වැලියු එක දෙකම එකතුව. ප්ලාස්මා කියන්නේ දැන් රුධිරය ගත්තොත් රුධිරයෙන් 155ක් ප්ලාස්මා 145ක් බ්ලඩ් සෙල්ස් වලින් ඇදලා තියෙන්නේ. ඒ 155 විතරයි. එතකොට ප්ලාස්මා ෆ්ලෝ එක බ්ලඩ් ෆ්ලෝ එක කියනකොට ඔය දෙක වෙනස් කියලා මතක තියාගෙන කරන්න නැත්නම් ගොඩක් අයට වැරදෙනවා. ෆ්ලූයිඩ් කම්පාර්ට්මන්ට් මෙෂර් කරන්න අපි ටෙක්නික් එකක් ගන්නවා ගොඩක් කලවට ඩයිලූෂන් මෙතඩ් කියලා තියෙන්නේ. මේකේ සමීකරණය තමයි මේක C1V1 equal C2V2. අතර V2 කියලා කියන්නේ ෆ්ලූයිඩ් කම්පාර්ට්මන්ට් එක එක. මම පෙන්නන්නම් කොහොමද අපි ඒක ඩිරයිව් කරන්නේ තව කොහොමද මෙතඩ් එක වෙන්නේ කියලා. නිකන් හියුමන් බොඩි එකක් අඳිනවා රෆ්ලි. ඇස මේක තියෙන වෝට වොලියම් එක V2 කියලා අපි ගමු. V2 සම අපි හොයා ගන්න ඕනේ. අපි සිරින්ජයක් ගන්නවා ඉන්ජෙක්ෂන් එක. ඇස මේකේ අපි දන්න රේඩියෝ ඇක්ටිව් ඓසෝටෝප් එකක් දානවා විකිරණශීලී ද්‍රව්‍ය. ගොඩක් වෙලාවට ක්‍රෝමියම් වගේ දානවා අයඩින් වගේ දානවා නැත්නම් ෆොස්ෆේට් වගේ දානවා. අපිට මෙෂර් කරන්න පුළුවන් යක්. මේකේ අපි දන්න වැලියු එකක් දානවා. අපි මෙෂර් කරන හිතන්න යුරේනියම් හරි මොකක් හරි. මේකේ N මෞල සංඛ්‍යාවක් අපි දන්නවා. මේ වැලියු එක දන්නවා. මේ දන්න කැලලක් අපි සිරින්ජ් එකට දෙනවා. එතකොට සිරින්ජ් එකේ අපි සාන්ද්‍රණය sorry සිරින්ජ් එකේ අපි සාන්ද්‍රණය දැනගෙන ඉන්න ඕනේ. ඒක C1 කියලා ගමුකෝ. මේක අපි දන්න වැලියු එකක්. සිරින්ජ් එකේ වොලියුම් එකත් අපි දන්නවා අපි දන්න වැලියු එකක්. C1 අපි දන්නා V1 අපි දන්නා. ඊට පස්සේ දැන් මේක දෙනනේ රේඩියෝ ඇක්ටිව් ඓසෝටෝප් මේව. මේ ටික ඔක්කොම මේ මිනිහට ඉන්ජෙක්ට් කරනවා. ඉන්ජෙක්ට් කළා පැය කීපයක් යන්න තියෙනවා මේක ඊක්වලි ඩිස්ට්‍රිබියුට් කරලා යන්න වටේම. ඊට පස්සේ අපි අර ඩිස්ට්‍රිබියුෂන් ව්‍යාප්ත වුණාට පස්සේ මේ රේඩියෝ ඇක්ටිව් ඓසෝටෝප් එක මිනගෙන් බ්ලඩ් සාම්පල් එකක් ගන්නවා. ඒ බ්ලඩ් සාම්පල් එකක් කරේ ප්ලාස්මා සාම්පල් එකක් කරේ අරගෙන අපි ඒකේ සාන්ද්‍රණය මෙෂර් කරනවා. ඒක අපි ගන්නවා C2 කියලා. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ ඉස්සෙල්ල අපි නෝන් වැලියු එකක් තියෙනවා. මේක මේ මිනිහගේ පුරාම ඩිස්ට්‍රිබියුට් වෙලා P2 අනිවාර්යෙන් ගොඩක් වැඩිනේ. එතකොට අපි එළියට ගන්න සාම්පල් එකේ C2 කියන්නේ ගොඩක් අඩු වැලියු එකක් C1 එක බැලුවම ඒත් තියෙන ඔක්කොම මවුල ගාන වෙනස් වෙලා නැහැ නේ. මෙතන බලන්න ඕනේ බහිස්රාවය වෙලා නැහැ කියලා අපි ඇසියුම් කරනවා. ඊට පස්සේ අපි N ගත්තොත් N වල වෙනසක් නැහැ. දෙකම මේ මොනවත් වෙලා නැහැ නේ චේන්ජ්. එතකොට ඔයාලා කෙමිස්ට්‍රි කාලේ ඉගෙනලා තියෙනනේ මේකක් N equals CV කියලා. එහෙනම් C1 V1 සමානයි C2 V2. අපි C1 මෙතන දන්නවා V1 දන්නවා. මොකද අපි ආ මෙෂර් කරලා තියෙන්නේ ඉන්ජෙක් කරනකොට. C2 අපි මෙෂර් කරලා ඒකත් දන්නවා. අපි දන්නේ නැති එකම එක V2 විතරයි. එහෙනම් V2 සබ්ජෙක්ට් කරන්න ඕනේ C1 V1 divided by
C2, C2, sorry. මේ ටෙක්නික් එකෙන් වාට එතකොට මේ B2 හෙවත් එකනේ බොඩි වෝට කම්පෝනන්ට් එක හොයාගන්න පුළුවන්. මෙතන assumptions කීපයක් අපි කරන්න ඕනේ. එකක් තමයි අර අපි පොඩ්ඩක් ඉන්ජෙක්ෂන් එකෙන් තරල ප්‍රමාණයක් අපි දෙනවානේ, ධාරිතාවය පොඩ්ඩක්, වොලියුම් පොඩ්ඩක්. ඒක ටෝටල් බොඩි වෝට එක වෙනස් කරන්නේ නැහැ කියලා. මොකද ඒක පොඩි වැලියු එකක්, මේක ලොකු වැලියු එකක්. සමාන වශයෙන් ව්‍යාප්ත වෙනවා කියලා spreads evenly. එතන වෙන්න ඕනේ only dissolved in ECF කියලා වෙන්න ඕනේ. ඒ කියන්නේ cells අස්සර diffuse වෙන්නේ. තව in no metabol ඕ මේ පරිවෘත්ති ක්‍රියාවලට, බහිස්රාවය වලට, breakdown වලට ලක් වෙන්නේ. අපි එතකොට මේ එක එක indicators ගන්නවා එක එක fluid compartment වලට. අරම ඉස්සෙල්ලා assumption එකක් කියන්නේ only dissolved in ICF කියලා, ECF කියලා. ඒ වගේ එක එක ඒවා ECF වලටම ආවේණික වෙන indicators තියෙනවා. මේ inulin mannitol කියන්නේ ලොකු carbohydrates. ඒව සාමාන්‍ය cell membrane එකට diffuse වෙන්නේ නැහැ. total body water වලට අපි ගොඩක් වෙලාවට ගන්න radioactive sample එක, විකිරණශීලී ද්‍රව්‍යයක්. ඒක hydrogen වල chemistry කාලේ මතකනේ සමාවයවික isotopes ගොඩක් තියෙනවා. ඒක ඩියුටේරියම්, ට්‍රිටියම් මෙහෙම දාලා අපි රේඩියෝඇක්ටිව් වෝටයි හෙවි වෝටයි ගන්නවා. ඒක අපි මාකර එකක් හැටියට ගන්නවා. අර ඉස්සෙල්ලා කිව්වා ඩයිලූෂන් මෙතඩ්ට. ECF වලට ගන්න ඉනියුලින් උයි මැනිටෝල් උයි. ප්ලාස්මා වලට මේ එවාන්ස් බ්ලූ කියන එක ගන්නවා. ඒ කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් එක්ක හොඳ ඇෆිනිටි එකක් තියෙන එකක්. ඒකයි හොඳ ප්ලාස්මා ප්‍රෝටීන් තමයි ඇල්බියුමින් කියන එක. ඒකෙන්ද අපි අයඩීන් උත් රේඩියෝඇක්ටිව් සාම්පල් එකක් දීලා ඇල්බියුමින් දෙනවා. ඊට අමතරව මේ ක්‍රෝමියම් ලේබල් RPC එන පල්ලය සමීකරණකුත් තියෙනවා. බ්ලඩ් වොලියුම් එක සමානයි ප්ලාස්මා වොලියුම් එක රින HCT. HCT කියන්නේ හෙමටොක්‍රිට් එක. ඒ කියන්නේ ඔක්කොම ප්ලාස්මා වලින්ම කොච්චර ප්‍රතිශතයක් RBCs වල තියෙනවද කියලා. දැන් එතකොට එක රින හෙමටොක්‍රිට් කියන්නේ ටෝටල් බ්ලඩ් වොලියුම් එකේ කොච්චර පර්සන්ටේජ් එක ප්ලාස්මා වලින් ඔක්කියුපයි කරලා තියෙනවද කියන එක. ඒක මේක කළා බ්ලඩ් වොලියුම් එක හොයා ගන්න පුළුවන්. ඉන්ටර්ස්ටිෂල් ෆ්ලූයිඩ් එක අපි ඔක්කොම ECF එකෙන් ටෝටල් ECF මාකර එකට තියෙනවනේ ඉනියුලින් උයි මැනිටෝල් උයි. ඒකෙන් වැලියු එකක් ගන්නවා. අපිට ප්ලාස්මා වලට විතරක් එවන්ස් බ්ලූ වලින් වැලියු එකක් ගන්න පුළුවන්. ඒ දෙක අඩු කරාම අපිට ඉන්ටර්ස්ටිෂල් ෆ්ලූයිඩ් එකේ වොලියුම් එක හොයන්න පුළුවන්. ඔය වගේ එක එක මාකර්ස් දාලා අපිට එක එක ෆ්ලූයිඩ් කම්පාර්ට්මන්ට් වල වැලියු එක හොයන්න පුළුවන්. ඒක ICF එක අපි ටෝටල් බොඩි වෝටර් දන්නවා, හෙවි වෝටර් එහෙම දාලා. එතකොට ඒකෙන් ECF එකත් අපි දන්න වැලියු එක ICF එක උක්ත කරන්න පුළුවන්. මේක නම් ගොඩක් වෙලාවට අර ටිපිකල් ප්‍රශ්න, කැල්කියුලේට් ද ෆ්ලූයිඩ් වොලියුම් ඔෆ් 70 කිලෝග්‍රෑම් මේල්. අර මං ඉස්සෙල්ලා කියන රේෂියෝස් එහෙම, ඒ රේෂියෝස් අප්ලයි කළා එක එක ෆ්ලූයිඩ් වැලියුස් ගන්න ඕනේ. ඔස්මෝලැරිටි උයි ඔස්මෝලැලිටි කියලා එනවා ටර්ම්ස් දෙකක්. ටර්ම්ස් දෙකෙන් ගොඩක් අඩු ඒ ලෙවල් කෙමිස්ට්‍රි වල ඔයාලා ගන්නවා ඒක සාන්ද්‍රණය කියන එක. එතන මෝලැරිටි කියලා කියන්නේ, තව මෝලැලිටි කියලා තියෙනවා. මෙතන වෙනස්කම ඔස්මෝල කන්සන්ට්‍රේෂන්, ඒ කියන්නේ ආශෘතික බලයක් තියෙනවා. ඒ කියන්නේ සමහර සබ්ස්ටන්ස් තියෙනවා ගොඩක් නොන් පෝල, ඒවල සාන්ද්‍රණයක් තිබ්බට වැඩන්නේ වතුර ඇදගන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රෝෆෝබික් නැත්නම් රිපෙලන්ට් වගේ ඒවා තියෙනවා. ඒවවල ඔස්මෝල මේ කැපැසිටි එකක් නැහැ ගොඩකට, ඔස්මොටික් ඇක්ටිවිටි එකක් නැහැ. දැන් මෙතන ගත්තොත් අපි ගොඩක් කරලා ගන්නේ සෝඩියම්, පොටෑසියම්, ප්ලාස්මා ප්‍රෝටීන්ස්. ඒ කියන්නේ අර බොඩි ෆ්ලූයිඩ් අතර මේ බොඩි කම්පෝනන්ට් අතර වෝටර් මූවමෙන්ට් එකට ඉම්පෝර්ටන්ට් වෙනවා ඔස්මෝලැරිටි කියන එක. කෙන්ද ඒක ෆෝමියුලා එක නම් දැන්ටම ඕනේ පස්සේ කියනවා. නෝමල් මෝලැරිටි එකයි ඔස්මෝලැරිටි එකයි වෙනස අඳුර ගන්න ඕනේ. එකකට ගල කැල්සියම් මෙහෙම ගත්තොත් කැල්සියම් දෙක දනනේ, දෙක දනින් හින්දා ඒකේ ඔස්මෝලැරිටි එක දෙගුණයක් කියලා අපි කියන උඩකරට සෝඩියම් එක අර චාර්ජ් කරනවා. ඔස්මෝලැලිටි LITY වලින් ඉවර වෙනකොට හැමතිස්සෙම මවුල ගාන ගන්නවා. ඒ කියන්නේ ඔස්මොටික් ඇක්ටිවිටියේ තියෙන මවුල ගාන. ඒක අපි බෙදනවා ටෝටල් සොලියුට් එකේ කිලෝග්‍රෑම් වලින් බරෙන්. අනිත් එක ඔස්මෝලැරිටි, ඔස්මෝලැරිටි තමයි අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. ඒක පරිමාවෙන් බෙදනවා.
පරිමාවේ අද එක ලීටරේකට මෙයා කරලා තියන්නේ. මේ වැලුවක ගොඩක් කලාට ඕනේ 285 මිලියොස්මෝල්ස් පර් ලීටර්. නෝමල් ප්ලස්මල තියෙන ඔස්මලරිටි එක ඒක සමග රේන්ජ් එනවා 275 290 අතර. මේ රේන්ජ් එක ඔබට යන එක නවත්තන්න තමයි ගොඩක් වෙලාවට එක්ස්ක්‍රීෂන් මෙකනිසම්ස් තියෙන්නේ. ඒක තර්ඩ් සෙම්. තියෙන ඩෙෆිනිෂන් එක 1 ඔස්මෝල් කියන්නේ 1 gram weight of a osmotically active substance. Actually, it should be changed to Avogadro's number of osmotically active atoms. එකන ග්ලූකෝස් ගත්තොත් ග්ලූකෝස් සාමාන්‍ය ඔස්මෝටිකලි ඇක්ටිව් මේකත් ඔස්මෝටිකලි ඇක්ටිව් හින්දා ග්ලූකෝස් ග්‍රෑම් 180යි කියන්නේ කොහොමත් එක මෞලයයිනේ ග්ලූකෝස් වල මේ අණුක ස්කන්ධ 180යිනේ දැන් ග්ලූකෝස් 180ක් කියන්නේ එක ඔස්මෝල්යක් කියලා අපි ගන්නවා මේ අයන්ස් වල ගොඩක් වෙලාවට වැලියුස් කටපාඩම් කරනවට වඩා ඒවල ඩිස්ට්‍රිබියෂන් එක දැනගන්න ඕනේ. වැඩියම තියෙන ECF එකෙන්ද ICF දෙක කියලා. ඒත් හොඳයි පොටෑසියමුයි සෝඩියම් වලයි වැලියුස් ටික මේ කටපාඩම් කරමු. මොකද ඉස්සරහට ඒක ඕන වෙනවා. ECF එකේ සෝඩියම් වැඩි ගොඩක් කරාට සෝඩියම් වැඩි, ක්ලෝරයිඩ් වැඩි. ඊට අස්සේ පොටෑසියම් තමයි මේන් කැටායන් එක. තව ඉනෝගැනික් not inorganic, organic proteins එහෙම ඕගනික් ෆොස්ෆේට්ස් ඕගනික් ඇනයන්ස් එම ගොඩක් තියෙන ICF එක සෙල් එක අස්සේ බයිකාබනේටුත් සෙල් එක එළියේ අපි වැඩියෙන් ගන්නේ මෙතන දැනගන්න ඕන එකක් තමයි සාමාන්‍ය කැල්සියම් අපි ගන්නේ බිඳුවයි කියලා සෙල් එකක් අස්සේ ඒකට හේතු ඉස්සරහ තියෙනවා කැල්සියම් පම්ප්ස් එක එක වැඩ කරන නිසා ඔක්කොම සෙල් එක අස්සේ කැල්සියම් තිබ්බත් ඒවා එළියට පම්ප් කරනවා එළිය 2.4 මිලියොස්මෝල්ස් පර් ලීටර් තියෙනවා ඊට පස්සේ අපි යනවා 2 compartment model එක කියලා එකක්. මේ model එකෙන් අර body composition assessment කියලා ඔයාලට practical එකකුත් කරා. clinically මේ component එක ගොඩක් ඕන වෙනවා. ඒක දෙකකට බෙදන්නේ compartment දෙක fat free mass උයි fat mass උයි. fat mass ගත්තොත් ඔක්කොම මේදය, ඒ කියන්නේ extract කරන්න පුළුවන් ඔක්කොම මේදය වල mass එක එකතු හැටි ගන්නවා. මේක essential fat කියලා තියෙනවා non essential fat කියලා තියෙනවා fat free mass කියලා කියන්නේ මේ දෙය හැර තියෙන අනිත් ඔක්කොම ස්කන්ධය ඒ කියන්නේ ජලය අස්ථි පේශි ඔක්කොම අයත් වෙනවා ඒකට ඒකේ අර essential fat non essential fat තියෙනකොට ගොඩක් වෙලාවට තරබාරු කම ඒ කියන්නේ obese කට්ටිය අපි කියන්නේ non essential fat වැඩි වෙනවා කියලා දැන් මේ දෙය හෝ ලිපිඩ ගත්තොත් අර ඒකේ අත්‍යවශ්‍ය කෘත්‍යයක් තියෙනවා බඩි එකේ. කියන්නේ විටමින්ස් අබ්සෝබ් කරන්න ඕනේ. ග්ලූකෝස් ස්පෙයරින් වලට ඕනේ. සමහර හෝමෝන්ස් හදන්න ඕනේ. තර්මෝ රෙගුලේෂන් වලට ඕනේ. ඒකෙන් හින්දා ඒව නැතුවත් බෑ. මොකද ක්ලිනිකලි වෙන ප්‍රොබ්ලම්ස් එනවා එතකොට. මෙයාල පර්සන්ටේජස් ගොඩක් වෙලාවට ගෑනු අයගේ ගොඩක් වෙලාවට රීප්‍රොඩක්ෂන් වලට තමයි ඊස්ට්‍රජන් මෙයා කරන්නයි අර හිප්ස් ඒරියා එකේ ඩිපොසිට් කරන්නයි එසෙන්ෂල් ෆෑට් පර්සන්ටේජ් එක වැඩි. පිරිමියාගේ ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් ගත්තොත් ටෙස්ටොස්ටරෝන් එහෙම හින්දා අපි කියනවා පිරිමින්ගේ මසල් මාස් එක වැඩි, බෝන් මාස් එකත් වැඩි, ගෑනු අයගේ දෙකම අඩුයි. ඊට පස්සේ අපි එනවා මේක ලීන් බොඩි මාස් කියලා එකක්. ලීන් බොඩි මාස් කියන්නේ ඒ කියන්නේ දේහයට අත්‍යවශ්‍ය සංඝටකවල බර වගේ. අපි ෆැට් ෆ්‍රී මාස් කියලා ඉස්සෙල් එකක් ගත්තනේ. ෆැට් ෆ්‍රී මාස් එකේ ජලය, අස්ථි එහෙම තියෙනවා. ඊට අමතරව එසෙන්ෂල් ෆැට් දේහයට අත්‍යවශ්‍ය මේදය වල එකතුවත් ගන්නවා. ලීන් බොඩි මාස් කියන පැරාමීටර් ගොඩක් කරට ඔබේසිටි වලට මනින එකක්. ඒ නියුට්‍රිෂන් වල, ක්ලිනිකල් නියුට්‍රිෂන් වල. ඊට පස්සේ මෙයා කරන්න එක්ස්පෙරිමෙන්ටල් මෙතඩ්ස් ටිකක් තියෙනවා ඩෙක්සා ටෙක්සා කියන එක ඕන ලියාගෙන ඩුවල් ඉලෙක්ට්‍රෝන එක්ස්රේ ඇබ්සෝර්ප්ෂන් කියලා ඒකේ වේව්ලෙන් දෙකකින් මෙයා යවලා ගොඩක් වෙලාවට අපි ගන්නේ මේක අර බෝන් ඩෙන්සිටි එක මරින ඩෙක්සා කියන එක හොඳම මෙතඩ් එක ඒවත් ගෝල් ස්ටෑන්ඩර්ඩ් මෙතඩ් එක අපි ගන්නේ හයිඩ්‍රොස්ටැටික් වේයින් කියලා බොඩි එකේ ඩෙන්සිටි එක මයිනවා ඒ කියන්නේ වතුර ඩිස්ප්ලේස් කරලා ආකිමිඩිස් කරේ ඒ වගේ එක
এয়ার ডিসপ্লেসমেন্ট মেথড কে লাইক করতি না, বট পট কে লাইক বিদেশি এসে তো কুটি আসতি না, এই কুটি আসার কি আমি কোচ্চার বাতে ডিসপ্লেস হয়ে না দেখে এলা এক এক মেশে কান প্রা ডেন্সিটি কে স্ক্রিন ফল থিকনেস প্র্যাকটিক্যালি কো আলা করা আর হামা নামালা এক থিকনেস এক গান্না বায়ো ইলেকট্রিক্যাল ইম্পিডেন্স এক করান্নি কন্ডাক্টিভিটি কে সান্নায়ক তাবে বেনাস ফ্যাক্টলটাই ওয়াটারলটাই আপি এক মেশিন নেকাত্তি না ডিটেক্টেগা ఏకేం మిషన్ కన్నా కొచ్చర రెసిస్టెన్స్ అత్తినాగల ఎక్క అతకేం తావా అతకటే ఏకేం పలాన్ పలాన్ ఫ్యాట్ పర్సంటేజ్గా బడే అయితే గుడక్కరాడు కానీ మీకు మెషర్మెంట్కి కానీ అప్ప బాడీకే వితరాయ్ ముళ్ళు బాడీ ఎక్కటమో హొంద వాల్యూ ఇక దిన్నే గర్త్ మెషర్మెంట్స్ అన్ని హిప్ టు వేస్ట్ రేషియో హిప్ సర్కంఫరెన్స్ వేస్ట్ సర్కంఫరెన్స్ ఎంఆర్ఐ కానీ మ్యాగ్నెటిక్ రెసొనాన్స్ ఇమేజింగ్ ఏక గుడక్కరాడు డెన్సిటీ కమానిండి సిటీ కానీ కంప్యూటర్ టొమోగ్రఫీ ඒක එක්රේ ගොඩක් එක එක ලෙවල් සලදාන අපි මේලෙවල් එකේද ගොඩක් කරට BMI එක තමා ගන්නේ බොඩිමෑස් ඉන්ඩෙක් එක ඒත් ඒ කර එක ඩිසල්වාන්ටේල් එකත් තමා සමාරයගේ BMI එක වැඩි ඒ ත්‍රිනිකලි ඔබීස් නෙවේ එකන බොඩි බිල්ඩර්ස් ල ගත්තොත් බොඩි බිල්ඩර්ස් ලගේ මසල් මෑස එක ඇබ්නෝමලි වැඩි ඇබ්නෝමලි වැඩි සමලාට හයිට් එකට ගැලපෙන්නේ ඒත් ඒක ශරීරයට අහිතකර තත්ත්වයක් ගේන්න නෑ පොඩ්ඩක්වත් ඒකෙන්ද BMI එක ඒ වෙලාවට ඩිස්ඩ්වන්ටේජ් එක ගොඩක් කරාට ක්ලිනිකල් ප්‍රැක්ටිස්වල අපි ගන්නේ මේ සමීකරණය තමයි බොඩි වේට කිලෝග්‍රෑම් වලින් ගන්නවා උස මීටර් වලින් අරගෙන යුනිට්ස් ටික මතක තියාගන්න ඒකේ වර්ගය ගන්න ඒකේ වර්ගයෙන් බෙදනවා කට් ඔෆ් වැලියුස් සාමාන්‍යයෙන් වෙනස් වෙනවා ඒක ගොඩක් කරාට සවුත් ඒෂියන් මිනිහෙක්ගේ ෆිසියොලොජි එක වෙනස් බටහිර රටක ඒ කියන්නේ උත්තර ද්‍රවී ඉන්නෙක්ට වඩා ඒකෙන්ද අපේ කට් ඔෆ් වැලියු එක සාමාන්‍යයෙන් අඩුයි නෝමල් වැලියුස් උත් මම හිතන්නේ ඔයාලට මේ නෝට්ස් වල තියෙනවා නෝමල් එක ඔබීස් වලට 30 වල යන්නේ ශ්‍රී ලංකන් ගත්තොත් 25 වලින් තමයි අපි ඔබීස් කියලා කියන්නේ BMI අප ලිමිට් එක බේස් සර්කම්ෆරන්ස් හිප් සර්කම්ෆරන්ස් වල ලිමිට්ස් මතක තියාගෙන ඕනේ ඔස්පීස් වල ගොඩක් වෙලාට එනවා waist to hip ratios උත් ගන්න ගොඩක් වෙලාට ඒ වල ඩෙෆිනිෂන්ස් උත් උනේ waist එක අපි කොතනින්ද ගන්නෙ hip එක අපි කොතනින්ද ගන්නෙ කියන එක Next we'll be coming to membrane transport. Membrane transport කියන්නේ පටලයක් කරා කොහොමද අණු ගණන් කරන්න කියලා. අපි කියවනේ සමස්තිතිය ගොඩක් වැදගත් කියලා. ඒ කියන්නේ අභ්‍යන්තර පද්ධතිය මොකක්ද සංයුතිය කියලා. ඒතොර සංයුතිය වෙනස් වීමට ඒක හරහා පරිවහනයක් වෙන්න ඕනේ. ඒක උඩක් කරාට සෙල් ලේයර් සෙල් මෙම්බ්‍රේන් එකේ ප්ලාස්මා පටලේ ඉස්සෙල්ලා ස්ට්‍රක්චර් එක මම හිතන්නේ හැමෝම ඒ ලෙවල් වලට හොඳට දන්නවා. ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එකක් දෙකකින් හැදලා තින්නේ ඇම්ෆිපැතික් ඇම්ෆිපැතික් කියන්නේ ජල කාමී සහ ජල බීතික කම්පෝන දෙකක් තියෙනවා හයිඩ්‍රෝෆිලික්කුයි හයිඩ්‍රෝෆෝබික් කියන්නේ ෆොස්ෆොලිපිඩ් හෙඩ් එක හයිඩ්‍රෝෆිලික් ටේල් එක හයිඩ්‍රෝෆෝබි ඒක හරහා යන ට්‍රාන්ස් මෙම්බ්‍රේන් ප්‍රෝටීන් තියෙනවා ප්‍රෝටීන් වල ඉන්ටර්නලි තර එක එක චාර්ජස් වලින් තමයි මේක ලයින් කරලා තියෙන ප්‍රෝටීන් එක එතකොට ඒක හින්දා අස්සෙන් යන අයන් එක වෙනස් වෙනවා උඩින් ග්ලයිකෝ ප්‍රෝටීන් තියෙනවා සෙන්සර්ස් වගේ එනවා එතකොට මෙම්බ්‍රේන් වර්ග තියෙනවා පාරගම්‍ය අපාරගම්‍ය ඒ කියන්නේ තව සිලෙක්ටිව්ලි පර්මියබල් එක පර්මියබල් ඉම්පර්මියබල් සිලෙක්ටිව්ලි පර්මියබල් එකට ඊට පස්සේ දැන් මේක ලිපිඩ් බයිලේයර් එකන්නේ එතකොට ලිපිඩ් බයිලේයර් එකක් හරහා ගොඩක් කරලා යනකොට පොඩි සයිස් එක වැඩි වෙන්න යන්න පුළුවන් ඇබිලිටි එක අඩුයි සයිස් එක අඩුයි නම් හිමින් රින් ගන්න පුළුවන් ජල බීතික වෙන්න හයිඩ්‍රෝෆෝබික් වෙන්න ලිපිඩ් බයිලේයර් එක හරහා යන මේ ඇබිලිටි එක වැඩි. ඉතින් වැඩියෙන්ම හොඳට යන්නේ ස්මෝල් හයිඩ්‍රෝෆෝබික් මොලිකියුල්ස් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් බෙන්සින් වගේ ලොකු අයන්ස් ගත්තොත් අයන්ස් ගොඩක් චාර්ජ් ඩෙන්සිටි ගොඩක් වැඩි. ඒකෙන්ද යන්න අමාරුයි. එයාසේ ප්ලාස්මා මෙම්බ්‍රේන් එක ගත්තොත් ICF එක ECF එකක් ගත්තොත් වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් රසායනික සංයුතිය වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ කිමිකල් කන්සන්ට්‍රේෂන්ස් වෙනස්. The differences in the concentration of molecules between ICF and ECF. එතකොට ඕකෙන් gradient එකක් හැදෙනවා. අනුක්‍රමණයක් හැදෙනවා. වෙනස්කමක් තියෙන හින්දා අනුක්‍රමයක් තියෙනවා දෙපැත්තේ. ඊට අමතරව ආරෝපණ විද්‍යුත්
අනුක්‍රමණය තියෙන ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් අර ඉලල් කාලි දම්ම දන්නවා අස්සේ ආරෝපණය ඍණාරෝපිතයි ඒ කියන්නේ අන්තර් ශෛලීය තරලය එළියේ ඒකට සාපේක්ෂව ධන ආරෝපණයක් තියෙනවා ඊටසේ මේ ග්‍රේඩියන්ස් දෙකෙන් ද මූමන්ට් එකට ගොඩක් උදව් වෙනවා ඊටසේ මේ දෙක එකතුවට අපි කියනවා ඉලෙක්ට්‍රිකල් කෙමිකල් ග්‍රේඩියන්ට් වල එකතුව ඉලෙක්ට්‍රෝ කෙමිකල් ග්‍රේඩියන්ට් එක ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් අපි ගත්තොත් මේ ක්ලාසිෆිකේෂන්ස් තියෙනවා ක්ලාසිෆිකේෂන් තියෙනවා ඉස්සලා ඇක්ටිව් තියෙනවා පැසිව් තියෙනවා ඇක්ටිව් කියන්නේ එනර්ජි යූස් කරනවා පැසිව් කියන්නේ එනර්ජි යූස් කරන්නේ නැහැ ඊටසේ පැසිව් කෙනෙක් ගත්තොත් ඩිෆියුෂන් ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් ඔස්මෝසිස් ඩිෆියුෂන් කියන්නේ විසරණනේ විසරණය ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් කියන්නේ විසරණය තමයි ඒත් අර කැරියර් ප්‍රෝටීන්යක් හරි චැනල් ප්‍රෝටීන්යක් හරි හරහා යන්නේ ඔස්මෝසිස් කියන්නේ ආශෘතිය ඩිෆියුෂන් කියන එක ඩෙෆිනිෂන් එක ඉලෙක්ට්‍රිකල් හරි කෙමිකල් හරි ග්‍රේඩියන්ටයක් තියෙනවා ශක්තිය පාගන්න නැතුව වැඩි සාන්ද්‍රණයේ ඉඳන් අඩු සාන්ද්‍රණයට නැත්තම් අර ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එක අනුව මූව් කරන ලිපිඩ් බයිලේ හරහා ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් වල ඕකමයි වෙන්නේ ඒ ත්‍රිඩේ තියෙන මොකක් හරි අණුවක් හරහා තමයි යන්නේ චැනල් ප්‍රෝටීනයක් හරි කැරියර් ප්‍රෝටීනයක් හරි ඔස්මෝසිස් කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වනේ අර සාන්ද්‍රණ අනුක්‍රමණයකට කියලා මේ කියන්නේ ජල විභව අනුක්‍රමණයකට තමයි ඔස්මෝසිස් යන්නේ ඒ වැඩි ජල බව ජල විභවයක ඉඳන් ඒ කියන්නේ high water potential එකේ ඉඳන් low water potential එකක water movement එක තමයි ගොඩක් කරලා තියෙන්නේ. channel protein උත් ගත්තොත් මේවා අර වැඩේ දින gates වගේ මේවා වහන්න පුළුවන් අරින්න පුළුවන්. ඒ වගේම ගොඩක් කරලා protein channel proteins ගත්තොත් මේවා වල තියෙනවා characteristics තුනක්. specificity, cooperativity, competitivity and saturability. ඒ කියන්නේ ඒවා සැචුරේට් වෙන්න පුළුවන් ඒ කියන්නේ සන්තෘප්ත වෙන්න පුළුවන් ඒ එක වගේ සමාන අණුවකට ඒක හරහා යන්න පුළුවන් තව ස්පෙસિෆික් ඒ කියන්නේ ගොඩක් වෙලාවට එක අණු වර්ගයකට විතරයි මේක හරහා යන්න පුළුවන් මේකේ මම කියන්නේ channel proteins voltage gated ඒ කියන්නේ voltage එක එක level එකකට එනකොට voltage difference එක මේ transmembrane protein එක අණුව දෙපැත්තේ එතකොට gate එක ඇරිලා අණුව හරහා යන්න පුළුවන් ලයිගන් ගේඩ් තියෙනවා ඒ කියන්නේ මොකක් හරි රසායනික මේක මේකත් එක්ක බන්ධනයක් හදුරම මෙකැනිකල් ගේඩ් තව තියෙනවා ඒ කියන්නේ මොකක් හරි යාන්ත්‍රික පීඩනයක් මේකට දැම්මම ගේට් එක ඇරෙනවා කැරියර් ප්‍රෝටීන්ස් උත් අපි බෙදනවා යුනිපෝට් සිම්පෝට් ඇන්ටිපෝට් කැරියර් ප්‍රෝටීන්ස් වල ගොඩක් වෙලාවට ගන්නේ අණු දෙකක් යනවා එකට ගොඩක් වෙලාවට ඒ කියන්නේ සෝඩියම් ග්ලූකෝස් වගේ අනේ යුනිපෝට් කියන්නේ එකක් යනවා සිම්පෝට් කියන්නේ දෙකම එක දිශාවට යනවා ඇන්ටිපෝට් කියන්නේ දෙක විරුද්ධ දිශාවකට හරහා යනවා ඒත් එහෙම ගියාට එකම කැරියර් ප්‍රෝටීන් එක හරහා යනවා ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකට ප්‍රයිමරි ඇක්ටිව් සෙකන්ඩරි ඇක්ටිව් කියලා එදෙනවා ප්‍රයිමරි ඇක්ටිව් කියන්නේ එයා කෙලින්ම ඍජුවම ශක්තිය යොදා ගන්නවා ATP යොදා ගන්නවා හන්ද මේක සෝඩියම් පොටෑසියම් පම්ප් එකයි සෙකන්ඩරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් වල වෙන්නේ එයා ශක්තිය යොදා ගන්නවා ඒත් වක්‍රව යොදා ගන්නවා ඒකන වෙන ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එක තියෙනවා මෙකනිසම් එක ඒකේ වෙන දේවල් වලින් අනුක්‍රමණයක් හැදෙනවා ඒ අනුක්‍රමණය නිසා ඒක යොදා ගන්නවා සෙකන්ඩරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් මේක කෝ ට්‍රාන්ස්පෝර්ට් කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ කෝ කියන්නේ එකම දිශාවට යනවා ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එක කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ විරුද්ධ දිශාවට යනවා ඊට අමතරව විසිකියුලර් ට්‍රාන්ස්පෝර්ට් ආශේක හරහත් ට්‍රන්ස්පෝර්ට් එකක් තියෙනවා මේකෙත් ඉන්ඩ්‍රොසයිටෝසිස් එක්සොසයිටෝසිස් කියලා අපි දෙකට බෙදනවා එහෙම කරන්නේ එක්සොසයිටෝසිස් කියන්නේ you send it out of the cell ඉන්ඩ්‍රොසයිටෝසිස් you take it into the cell ඉන්ඩ්‍රොසයිටෝසිස් වල ෆැගොසයිටෝසිස් සෙල් ඊටින් කියලා කියන්නේ මොකක්ද ප්‍රොට්‍රූෂන් එකක් හරි එක්සැජිනේෂන් එකක් හරි කළා අස්සරට ගන්න පිනොසයිටෝසිස් කියන්නේ මහා පරිමාණයෙන් මෑ ස්කේල් එකෙන් සෙල් ඩ්‍රින්කින් කියලත් අපිට කියනවා තරලයි ප්‍රෝටීනයි ඔක්කොම අස්සර ගන්න රිසෙප්ට මීඩියේටර් උත් ලොකු වෙනසක් නැහැ රිසෙප්ට එකක සිග්නල් එකකට රෙස්පොන්ස් එකට හරියට එන්ඩෝසයිටෝසිස් එනවා මෙවල ගොඩක් කරාට ක්ලැත්‍රින් ප්‍රෝටීන්ස් තමයි ඉන්වෝල්ව් වෙන්නේ කොට මම මෙවල නිර්වචන අර ඉස්සෙල්ලමත් කරා මෙවල උදාහරණ දැනගෙන ඉන්න ඕනේ ඊට පස්සේ අපි නම් ෆික්ස් ලෝ ඔෆ් ඩිෆියුෂන් විසරණයට මේ සමීකරණේ දැනගෙන ඉන්න ඕනේ ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන් සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වෙන යන ප්‍රමාණය වැඩි සර්ෆස් ඒරියා එක ක්ෂේත්‍රඵලෙත් වැඩි වෙන්න ඩිෆියුස් වෙන්න පුළුවන් මේක වැඩි
මේ බිල්ි කෙන පාරගම්ගතාවය ඒකත් එහෙමමයි. මොලෙකිවල වේට් එක ම ඉස්සලක් කිව්ව සබස්ටන්සය ලොක්වෙන ලොකවෙන්න මේකට රිංගන්න තියෙන සම්භාවතාවය අඩු. ඒකයි තික්නස් එකත් වැඩි වෙනකොට ඩිෆියසෙන්ට බෑන ලේසේ ඔව තම මේන්ලියන්නේ ෆික්ස් ලෝකට ඊට අමතරව බොඩි ටෙම්පරේච අනුවක චලනය වෙනස් වෙනනේ මේ තාපයත් එක්ක ඒක අනුව යදන්නවා. මේ චාර්ජක අනුවත් තර ඉස්සලකව සමාර පෝටීන් දනායනවලට විතරයි යන්න දෙන්නේ. ටයිප් ඔ් මල්කල් ලොතවර ද්‍රවීයද නිර්දර්වීද කියලා පෝලද නොන් පෝල කින එකයි සොලියුබිලිටික අනිවාරයෙන් බලපානවා. ෆැසිලිටේට ඩිෆියෂන් මං කිව්වා යසින් ස්පෙෂල් ට්‍රන්ස්පෝටර්ස් චැනල් පෝටීන්ස් ගොඩක් කරට වෝල්ටේජ් ගේට චනල් සවාලා දැනටමත් කරලති ක්ෂන් පොටන්සල් හදනකුට මේවා සංවේදී වෙන්න එක වෝල්ටේජ් එකට ලයිගන්ගේට උත්තරවය සිනැප්සෙක්ක ඇසිටයිල් කෝලින් තමා ලයිගන්ටික මේකට සංවේදී මේකට ඇස්ටල් කෝලින්වට ප්‍රතික්්‍රියාව කරීම සෝඩියම් සැනල් ඇරෙනවා. මෙකැනිකලි ගේටත් ස්ට්‍රෙච් රිසප්ටර්සල් අපි ගෙනා ඒකැන මේක ඇතින්න ඇතින්න කැල්සියම් ගේට් එක ඇරෙනවා. ගොඩගට ස්මූත් මසර කන්ට්‍රක්ෂනල තමා මෙකැනිකලි ගේට චනල් වට දැනන්නේ. කැරිය ප්‍රෝටීන්ස් ගැනත් මංකි වූවා ඒ ගොඩක ගලඩ් ජල්ට කන ලූකෝස් ට්‍රන්ස්පෝර්ට් එක මයිනසි ට්‍රන්ස්පෝර්ට මෙන්න මේ කැරක්ටස්ටික්ස් තුනමං කිව්වා එක ස්පෙසිෆික් එකට විතරයි කම්පටිෂන් වන්න සිමිල මොලිකවල් එක් කඩන්න පුළො සැචුරේෂන් කියන දැන් සෙල් එකත් සීමිත ගේට්ස් ගණන් තින සීමට චැනල් ගණන්නේ ඔය එක චැනල්ලක්කා එක වෙලාට උඩගාට එක අනු අයන්නේ දැන් අනු ගොඩක්ති බොත් බ්ලොක්යක් වගේ හැදෙනවා ඒගෙන ඔක්කුම ගේට් සොකව පයි වෙලා තියන්නේ ඒකෙන සචුරේෂන් කෙලෙක්න සචුරේෂන් හිද වලට පේන ඇතිව තන මේ ග්‍රාෆික කර්වයක් වෙලා අන්තිර ලෙවල් වෙනවා මැක්සිමම් අප්ටේක්යක් තියෙනවා ඔස්මෝසිස්ුත්නං කිව්වා කන්සන්ට්‍රේෂන් ග්‍රඩියන්ට වෝට ඒකන වෝට පොටන්ශල් ග්‍රඩියන්ට ඇතම ගොඩක් කලාවට එසි ආස්කෘතිය කෙන ගත්තොත් ගොඩක්රට සයිලයි බාහිර මේකයි අතර ජල පරිවහනය ගත්තොත් මේල ගොඩක් තින අයිසටොනික් හයිපටොනික් හයිපර්ටොනික් හයිපටොනික් කියන්නේ මේක ටොනිසිට එක ප්ලස්මවලට වඩා වැඩි ඒකන ඒවගේ ෆ්ලුවිඩ්ඩක් අප ඇඟට දැම්මුත්වන්න සෙල්සක්කම ඩීහයිට්‍රිට්ටන හයිපෝටොනික් එක සාන්තනය අඩු එකක් ඒක ඔස්මලටික අඩු එකක් ප්ලස්මවලට දම්මුත් ගොඩක් කලාට වෙන්නේ සෙල් ස්වෙල් අප වෙන එක ලොකු වෙනවා පින්බෙන යිසටොනික් අයිසටොනික් ගොඩක් කලාට ප්ලස්ම එක්ක එකම කන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ වෙනසක් නෑ ගොඩක් කලාට අපි අයිසටොනික් ෆ්ලුවිඩයක් හැටියට ගන්නේ සේලයින් කියලා තින්නේ නෝමල් සේලයින් එකම කන්සන්ට්‍රේෂන් එක ප්ලස්ම වගේ පොයින්් 9% සෝඩියම් කලෝරයිඩ් පොයින්් 9% සෝඩියම් කලෝරයිඩ් is අයිසටොනික් to ප්ලස්ම therefore when we give that There is no change to the volume of the cell. Active transporter එක ශක්තිය යොදා ගන්නවා ශක්තිය යොදාගෙන තියෙන සාන්දර අනුක්‍රමණයට විරුද්ධව මේක ඇක් කරන්නේ. Against the concentration gradient කියන වචනේ definition එක ලියනකොට අනිවාර්යෙන් ඕනි. ඒකත් carrier molecule එකක් ඕනේ උඩ කෙනාට. Primary active transport කියන මොකද්ද කියලා මම define කරා. මේකේ clinical කැලේ ගොඩක් කරාට මේ digital issue විභේනුයි ගොඩක් කරාට plant toxins මේවලින් සෝඩියම් පොටසියම් පම්ප එක බ්ලොක් කරනවා. තොට එක එලාට ක්‍රිනිකල් සිම්ටම්ස් හයිපෝනැට්‍රීමියා හයිප කැලීමිය වගේ එන්න පුළුවන් මේ ටොක්සින් සින්ද. මේකින් වෙන්නේ සෝඩියම් පොටසියම් පම්ප එකෙන් අස්ස තියන සෝඩියම් තුනක් එලියට දානවා. එලිය තියන පොටසියම් දෙකක් අස්සර ගන්න. ගොට නෙච්චේන්ජක තමා පොසිටව් එක කස්සට ගිය අස්ස නෙගටව් චාර්ජක වැඩියෙනවා. මේකට එක ATP එකක් යොදා ගන්න. මේක අපි ඒලෙවල් කාලන කියන ගොඩක් කලාට සෝඩියම් පොටසියම් පම්පකෙන් අර ඉලෙක්ට්‍රික් පොටන්සල් එක මේන්ටේන් කරන්නගෙන ඒත් මීට අමතරව සෝඩියම්මුයි පොටසියම් කන්සන්ට්‍රේෂන් මේන්ටෙන් කරන්න ඇස දෙවනි එක තින්නේ දෙවනි එකත් ඉම්පෝර්ටන් ෆංක්ෂන් එක මෙතන් තියෙන උඩ කන්ට්‍රෝල් සෙල් වොලියුම් කියන එක සෝඩියම් කියන්නේ හෙන ජල කාමී මේකක් එකන හයිඩ්‍රෝෆිලික්ය ජලය ඇදගන්නවා තමන් දිසට රියලි ඔස්මෝටිකලි ඇක්ටව මොලිකව්
ඒකෙන්ද සෝඩියම් කන්සන්ට්‍රේෂන් එක වෙනස් වෙන ජලය අදින ප්‍රමාණයත් වැඩි. ඒකෙන්ද සෝඩියමයි පුළුවන් තරම් එළියට දාන්න ඕනේ. නැත්නම් අස්සට තිබ්බොත් මෙන්න මේකත් එක්ක වතුර ඇදගෙන සෙල් එකේ වොලියුම් එක වෙනස් වෙනවා. ඒකෙන්ද සෝඩියම් පොටෑසියම් කන්සන්ට්‍රේෂන් මේන්ටේන් කරන එකින්ද ඉලෙක්ට්‍රිකල් ඉක්විලිබ්‍රියම් එක විතරක් නෙවෙයි සෙල් වොලියුම් එකත් මේන්ටේන් කරනවා සෝඩියම් පොටෑසියම් පම්ප් එකට. මේවා කැල්සියම් ATPS පම්ප් එක තියෙනවා ගොඩක් කරාට මසල්ස් වල තියෙන්නේ. ඒකෙත් තරම ඉස්සෙල්ල කිව්ව කැල්සියම් සෙල්ලක් අස්සේ බිංදුවයි තියෙන්න ඕනේ. ඒ බිංදුව කරන්නේ අස්සේ කැල්සියම් තිබ්බොත් එරියට ඉක්මනට පම්ප් කරලා දානවා. ඒකත් අර ප්ලාස්මා මෙම්බ්‍රේන් SCR අපි දන්නවා SCR වල කැල්සියම් ස්ටෝ කරනවා කියලා. ඒකයි මයිටොකොන්ඩ්‍රියම් වල තමයි ගොඩක් තියෙන්නේ. H+ATA පම්ප් වලින් උත් කියන්නේ එක ATP එකක් උදා කරනවා H+ එක පම්ප් කරනවා. ගෑස්ට්‍රික් ග්ලෑන්ඩ් එක ඔයකට නම් ගෑස්ට්‍රික් pH එක ඇසිඩික්. ওই කිඩ්නි එකත් අපි යූරින් වලට පම්ප් කරනවා ගොඩක් වෙලාවට. ඒකින්ද ඒකට ඕනේ මේ H+ATPS. සෙකන්ඩරි ස්පීඩ් ට්‍රාන්ස්පෝර්ට් උත් මම ඩිෆයින් කරා කලින්ම. එකෙනා along concentration gradient previously established by a primary active transport using ATP. ඒක කෝ ට්‍රාන්ස්පෝර්ට් වල අපි සෝඩියම් ග්ලූකෝස් ඒක ගොඩක් ඉන්ටෙස්ටයින් එකේ තියෙනවා සෝඩියම් අමයිනෝ ඇසිඩ් සෝඩියම් බයිල් සෝල්ට්ස් ගොඩක් කලේ කියන්නේ සෝඩියම් පොටෑසියම් පම්ප් එකෙන් සෛලයක් තුල තියෙන සෝඩියම් කන්සන්ට්‍රේෂන් එක වෙනස් වෙනවා. ඒක හින්දා වෙන මෙකනිසම්ස් ඇක්ටිවේට් වෙනවා. ඒ වෙන මෙකනිසම්ස් හින්දා ඒකත් එක්කම ඒ කියන්නේ හිච් හයික් කරනවා කියලා කියන්නේ වෙන අණුවකුත් සෝඩියම් එක ප්ලග් වෙලා යනවා. මේවා ගොඩක් අර කින්නි එකේ අර අවිදුර සංගලිත නාලිකාවෙන් බලන්න පුළුවන්. කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට හිතෙන් විෂුවලයිස් කරන්නේ හොග් වීල් එකක් කරිමක් කරගෙන මේක එක පැත්තකට කැරකෙනකොට උඩ චේන් එක එක පැත්තකට යන්නේ පල්ලෙහා චේන් එක විරුද්ධ පැත්තට යන්නේ. ඒ වගේ සෝඩියම් එකක් යනවා නම් කැල්සියම් එක විරුද්ධ වෙනවා. මේක ගොඩක් වෙලාවට ක්ලිනිකලි ඉම්පෝර්ටන්ට් වෙන සෝඩියම් හයිඩ්‍රජන් කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් එක අපිට කිඩ්නිස් වල හොඳට පේනවා. තව සෝඩියම් මීට අමතරව එක්සැම්පල් එකක් වුණා සෝඩියම් ඇමෝනියා කවුන්ටර් ට්‍රාන්ස්පෝර්ට් එක ගැන ලියන වෙසිකල් ට්‍රාන්ස්ෆර් ආශේක. මම ගොඩක් කරලා මෙම්බ්‍රේන් එක කස්සේ රැප් වෙලා තියලා තමයි යන්නේ පැකේජ් කරන. you either send it out of the cell or you send it into the cell. මේක ඇක්ටිව් එකක් ATP යොදා ගන්නවා. මේ තියෙන මේ තමයි ඩෙෆිනිෂන්. ෆැගෝසයිටෝසිස් you usually call it cell eating. පිනෝසයිටෝසිස් you call it cell drinking. ඒවල තියෙන අර විසිකල් එක අස්සේ තියෙන එකේ සංයුතය වෙනස්කම් අනුව මේ දෙක බෙදෙනවා. එක්සෝසයිටෝසිස් එක්ස්ක්‍රීෂන් සෙල් වල අවුට්සයිඩ් ඔෆ් ද සෙල්. මතකනේ අර මේ ප්‍රී සයිනැප්ටික් නියුරෝන් එක. ඒ කියන්නේ මොකද පූර්ව උපාගම පටලෙන් එළියට ඇසිටයිල් කෝලින් දානවාදී. රිසෙප්ටර් මීඩියට ඉන්ඩෝසයිටෝසිස් කියන්නේ මේක වගේම එකක්. සෙල් මෙම්බ්‍රේන් එක තියෙනවා. සෙල් මෙම්බ්‍රේන් එකේ ප්‍රෝටීන් රිසෙප්ටර්ස් තියෙනවා. නැත්නම් ග්ලයිකෝප්‍රෝටීන් රිසෙප්ටර්ස් කියලා අපි කියන්නේ. මේකට මොකක් හරි අණුවක් වැදුනට පස්සේ මේවා ඇක්ටිවේට් වෙලා ගොඩක් වෙලාවට ඇක්ටින් මයසින් නොවේ සහ ක්ලැත්‍රින් කියලා ෆිලමෙන්ට් තියෙනවා. ගොඩක් වෙලාවට මයෝ ෆිලමෙන්ට්ස් කියලා කියන්නේ. ඒව සංකෝචනය වෙලා පොඩි ඉන්වැජිනේෂන් එකක් වෙනවා. ඉන්වැජිනේෂන් එකක් කියන්නේ මෙන්න මෙතන තියෙන සෙල් මෙම්බ්‍රේන් එක අස්සන් නෙරලා තියෙන්නේ. ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඒකෙන් අන්තිර සෙල් මෙම්බ්‍රේන් එක මේ කැරි දෙක ෆියුස් වෙලා මෙන්න මේ වගේ ෆිසිකල් එකක් හැදෙනවා. ඊට පස්සේ අපි යනවා පොඩි කැලලා ෆ්ලුයිඩ් ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් ඇන් pH. මේක ගොඩක් මෙයා වෙන්නේ 3rd semester එකේ excretion වලට තමයි. දැන්ට ඔයාලා දැනගන්න ඕනේ ෆ්ලුයිඩ් බැලන්ස් එක කියලා දෙයක් වෙනවා. හැමතිස්සම නියත මට්ටමක අපි පාත් කරනවා. ඉන්ටේක් එක සමානයි අවුට්පුට් එකට. නැත්තම් වෙන වෙනසක් තියෙනවා නම් ඇඟේ බරත් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ෆ්ලුයිඩ් ඉන්ටේක් එක අපිට වෙන්නේ අපි බොන වතුර. ඒක තමයි මේන් එක 2100. මෙටබලිසම් වලත් මතකනේ කාබෝහයිඩ්‍රේට් එකක් අපි බ්‍රේක් ඩවුන් කරනකොට ඒක වෙන කාබන් ඩයොක්සයිඩ් උයි H2O වලට තමයි බ්‍රේක් ඩවුන්. ඒ H2O පොඩි ගණක් යනවා. අවුට්පුට් එක කියනකොට ඉන්සෙන්සිබල් වෝටර් ලොස් කියලා තියෙනවා. ඉන්සෙන්සිබල් වෝටර් ලොස් කියන්නේ අපිට රෙගුලේට් කරන්න බෑ, අපිට කන්ට්‍රෝල් කරන්න බෑ කොච්චර ප්‍රමාණයක් යනවාද කියලා.
ගොඩක් වෙලාට අපි ප්‍රාශ්වාස කරන ඒ කියන්නේ හුස්මෙත් පොඩි වෝටර් වේපර් මවුන්ට් එකක් යනවා. අපිට කවදාවත් නවත්තන්න බෑ. අපි නිදාගෙන ඉන්නකොට ගොඩක් වෙලාට බර අඩු වෙන්නේ ඉන්සෙන්සිබල් වෝටර් ලොස් එකකින්ද. ස්වෙට් වලින් අඩු වෙනවා, ෆීසීස් වල, තව යූරින් වලින් තමයි ගොඩක්ම මෙයා වෙන්නේ. ඉන්ටේක් එක අවුට්පුට් එකට වඩා අඩු වුණොත් ඇඟේ වතුර ප්‍රමාණය අඩු වෙනවා, ඩීහයිඩ්‍රේෂන්, හෙවි එක්සර්සයිස් කරනකොට ස්වෙටින් වෙනවා, බර්න්, හෙමරේජ්, සර්ජරි වල ගොඩක් වෙලාට වෙන්නේ අභ්‍යන්තර අපේ එන්වයරන්මන්ට් එක, අභ්‍යන්තර පරිසරයේ තරලේ රුධිරයේ එහෙම බාහිර වාතයට එක්ස්පෝස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හැම කෙරටීනමය මේකකින් මෙහෙලා තියෙන්නේ. ඒක අපාරගම්‍යයි ජලයට. ඒක මෙතන වෙන්නේ අධික වාෂ්පීකරණයක් වෙන හින්දා ඇඟේ දේහයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. ඒක අපි සර්ජිකල් ඩීහයිඩ්‍රේෂන් සර්ජ මේ කියන ගොඩක් වෙලාවට බර්න් වික්ටිම්ස් ලගේ අපි ඉස්සෙල්ලම කරන්න වරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඩීහයිඩ්‍රේෂන් වළක්වන එක. බර්න් වුණාම මේ කෙරටින් ස්තරය පිච්චිලා යනවා. එතකොට ඉක්මනට වෝටර් ඉවපරේට් වෙනවා. ඕවර් හයිඩ්‍රේෂන් වෙනවා. ඉන්ටේක් එක අවුට්පුට් එකට වඩා වැඩි වුණාම ඊට පස්සේ මේක වෙන්නේ ගොඩක් එක්සෙසිව් ඉන්ජෙෂන් ඔෆ් ෆ්ලුයිඩ්ස්. ඒ කියන්නේ තර්සෙන්ට් එකේ මේකක් වුණාම ලීෂන් එකක් වුණාම ගොඩක් වෙලාවට තවයි ඔය මේ ටෝචර් ටෙක්නික්ස් වලට ගොඩක් වෙලාවට CIA වලින් එහෙම කරන්නේ වෝටර් ඉන්ජෙෂන් එහෙම කරනවා. එතකොටත් එන්නේ බ්ලඩ් එකේ තියෙන කන්සන්ට්‍රේෂන් එක තියෙන කන්සන්ට්‍රේෂන් එක ගොඩක් අඩු වෙනවා. C සමානයි N බෙදීම B. P කියන එක ගොඩක් වැඩි වුණාම කන්සන්ට්‍රේෂන් එක අඩු වෙලා එතකොට මරණයට පත් වෙනවා. රීනල් ෆේලියර් වලත් එනවා. හරියට ෆිල්ටර් කරන්න බෑ නම් ඇඟින් පිට වෙන යූරින් අවුට්පුට් එක අඩුයි. ඉලෙක්ට්‍රෝලයිට් බැලන්ස් කියන එකත් මම අර ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ රේන්ජ් එකේ 275 290යි ඔස්මෝල් මම උඩට කරා. ඒ රේන්ජ් එකේ බොඩි එක තියන්න හදනවා. ඇස මේකත් මේ කැලණ ගොඩක් තර්ඩ් සිම් ඩීහයිඩ්‍රේට් වෙන විදිහ තියෙනවා. මේ ඩීහයිඩ්‍රේට් වෙන විදිහ තුන හයිපර්ටොනික්, හයිපර්ටොනික්, ඓසොටොනික් ඩීහයිඩ්‍රේෂන්. මේ වචන තියෙන්නේ මම ඉස්සෙල්ල වලට එක්ස්ප්ලেইন කරන්නේ හයිපොටොනික්, හයිපර්ටොනික් කියන්නේ මොකද්ද කියලා. ඩීහයිඩ්‍රේට් වුණාට පස්සේ ඇඟේ තියෙන තරලයට මොකද්ද වෙන්නේ කියන එකෙන් තමයි මේ පළවෙනි වචනෙන් කියන්නේ. ඩීහයිඩ්‍රේෂන් එකට කලින් ඩීහයිඩ්‍රේට් වුණාට පස්සේ ඇඟේ සොලියුට් ප්‍රමාණය, ඒ කියන්නේ සෝඩියම්, පොටෑසියම් අණු ප්‍රමාණයට සාපේක්ෂව ජල ප්‍රමාණය වැඩි නම් ඒක අපි හයිපොටොනික් ඩීහයිඩ්‍රේෂන් කියනවා. මොකද ඩීහයිඩ්‍රේට් වෙනකොට ගොඩක් වෙලාවට රීනල් ෆේලියර් වල එහෙම වතුරත් එක්කම සොලියුට්ස්, ඒ කියන්නේ සෝඩියම්, පොටෑසියම්, ග්ලූකෝස් එහෙම ඒව යන ප්‍රමාණය වැඩි ජලයට වඩා. එතකොට හයිපොටොනික් වෙනවා. ඕකේ අනිත් පැත්ත හයිපර්ටොනික් වෙනවා. pH pH නම් මෙන්න මේ normal body pH එක දැනගෙන ඉන්න ඕනේ. 7.35 7.45. ඔයාලා හිතන්න පුළුවන් අර normal body pH කියන එක වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට gastric pH එක අපි 1.2 කියලා කියනවා. අපි ඒක ගන්නෙ නෑ මොකද gastric cavity එක අපි ගන්නෙ internal body environment එක කියලා. internal body environment එක කියන්නේ external environment අත් එක්ක සම්බන්ධයක් නැති total tissue fluid වලින්ම immerse වෙලා තියෙන environment එකක්. ඊට පස්සේ එනවා ඊළඟ කැලේ RMP වලට, resting membrane potential. And for RMP you should know what excitable tissues are. මේකේ main points දෙක tissues which are capable of generating and transmitting an electrochemical impulse along a membrane. ඒ කියන්නේ muscles උත් එහෙමයි. muscles වලත් පුළුවන් ට්‍රාන්ස්මිට් කරන්න. සමහර මසල් සිස්සේ නෝඩ් එක එහෙම ජෙනරේට් උත් කරනවා. ඒක තමයි මේ ඔටෝ රිද්මික් සෙල්ස් කියලා කියන්නේ. රෙස්ටිං මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක මසල් එක රෙස්ටිං ස්ටේට් එකේදී, ඒ කියන්නේ මොකක්ද ඇක්ෂන් පොටෙන්ෂල් එක මේ කරා ට්‍රාන්ස්මිට් කරන්නේ නැති වෙලාවේ තියෙන විභව, විභවයේ තියෙන වෙනස්සට තමයි කියන්නේ රෙස්ටිං මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක කියලා. අපි ගොඩක් වෙලාවට ගන්නේ රින 70 කියලා. ඒ සමහර මසල් සෙල්ස් වල රින 90 කියලා ගන්නවා. දැන්ට ස්ටෑන්ඩඩ් එක හැටියට ඔයාලා ගන්න -70 කියලා. RMP of non-excitable tissues. So we come to the factors that are crucial in determining RMF, the resting membrane potential.
මේකේ තුනක් තියෙනවා. පළවෙනික අයනික් කම්පර්ෂන් across the membrane. දෙවැනි එක the selective permeability of the membrane to different ions. තුන්වෙනි එක sodium potassium pump එක. අයනික් කම්පර්ෂන් එක ගත්තොත් ඔය පළවෙනිම කෑල්ලෙත් කිව්වා අයනික් කම්පර්ෂන් එක වෙනස් අස්සේ එළියේ. සෝඩියම් එළියේ වැඩි, අස්සේ පොටෑසියම් වැඩි. ඊටසේ මේක එක තියරි එකක් තියෙනවා නර්න්ස් පොටෙන්ෂියල් කියලා. The diffusion potential across a membrane that exactly opposes the net diffusion of a particular ion. මේක important කියලා තමා exactly opposes the net diffusion. ඒ කියන්නේ දැන් හිතන්න පොටෑසියම් කියලා මෙම සෙල් මෙම්බ්‍රේන් එක අදිනවා. පොටෑසියම් අස්සේ වැඩි, එළිය අඩුයි. කොහෙට යන්නේ? කෙමිකල් ග්‍රේඩියන්ට් එක. කෙමිකල් ග්‍රේඩියන්ට් එක යන්නේ ඉන්සයිඩ් ටු අවුට්සයිඩ්, සයිඩ් ටු අවුට්සයිඩ්. තොර ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එක අපි ගමුකෝ. ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එක සෝරි වෙන පාටකින් එක ගන්න. ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එක අස්සේ නෙගටිව් ඩිචාර්ජ්, එළිය පොසිටිව් ඩිචාර්ජ්. එතකොට ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එක කියන්නේ අස්සට මේ මේක පොටෑසියම් කියන්නේ පොසිටිව් ඩිචාර්ජ් එන්නේ, පොසිටිව් නෙගටිව් ඇට්‍රැක්ටර් ඉන්ද. අන්තිමට මේ දෙකේ අපි සම් එක බලනවා. සම් එක ගත්තට පස්සේ 94 මිලිවෝල්ට් කියලා එකක් එනවා. ඒ කියන්නේ පොටෑසියම් එක පැත්තකට ඩිෆියුස් වෙන්න හදනවා. ඒ කියන්නේ අපි පොටෑසියම් ගත්තොත් ඇත්තටම ගත්තොත් අවුට්සයිඩ් ඔෆ් ද සෙල් තමයි. ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එකට වඩා කෙමිකල් ග්‍රේඩියන්ට් එකේ මෙතන බලය වැඩි. මම මේකත් වෙන පාටකින් දාන්න. කොළ පාටින් දැම්මේ නෙට් ග්‍රේඩියන්ට් එක. ඒක එළියට යන්නේ. ඊට පස්සේ මේක අපෝස් කරන්න. මේක කිසිම නෙට් චලනය, ඒ කියන්නේ දල චලනයේ බිඳුවක් කරන්න අපි බලෙන් ඉලෙක්ට්‍රිකල් ග්‍රේඩියන්ට් එකක් දාන්න ඕනේ. ඒකට ඔපොසිට් පැත්තට, විරුද්ධ පැත්තට මේක විරුද්ධ කළා. නැත්නම් ඉන්නේ සාමාන්‍ය පොටෑසියම් ගේට් එක ඇරියට පස්සේ පොටෑසියම් ඉෆ්ලක්ස් එකක් වෙනවා එළියට. ඒ ඉෆ්ලක්ස් එක නවත්තන්න තමයි අපි මේ නර්න්ස් පොටෙන්ෂියල් කියන එක දාන්නේ. නර්න්ස් පොටෙන්ෂියල් එක කරන්නේ මේකට අපෝසින් පොටෙන්ෂියල් එකක් දානවා. අපෝසින් පොටෙන්ෂියල් එක දැම්මට පස්සේ මේක සීරු කරනවා. මේක බිඳුවයි අන්තිමට. ඊට පස්සේ නර්න්ස් පොටෙන්ෂියල් එකෙන්ද ඉක්විලිබ්‍රියම් පොටෙන්ෂියල් කියලා තියෙනවා තව සංකල්පයක්. ද මෙම්බ්‍රේන් පොටෙන්ෂියල් වෙයා නෝ අයන් ෆ්ලක්ස් ඔකර්ස්. ඒ කියන්නේ දැන් අපි තියෙනනේ මේකත් අර රිනහත් එක, ඔකට ඔපෝසින් එකක් දුන්නොත් there will be no ion flux occurring. The electric potential යන්නේ ඒකෙන්ද එක බිඳුව වෙලා තියෙන්නේ. ඔව්, ඒක කියන්නේ due to the distribution of ions in ECF and ICF there is a potential difference across the cell membrane created by the electrochemical gradient. මේ තමයි අනිත් important එකක්. permeability of the membrane to different ions. permeability එක ගත්ත පාරගම්‍යතාවය, පාරගම්‍යතාවය වෙනස් එක අයන් එකකින් තවත් අයන් එකකට. පොටෑසියම් අයන්ස් තමයි අපි වැඩිම පාරගම්‍යයි කියලා කියන්නේ. ඒ කියන්නේ සෝඩියම් වලටත් වඩා ඒ පොටෑසියම් ඉෆ්ලක්ස් එකක් මම අර කලින් කියවන උදාහරණෙත් වෙනවා කියලා. ඒ පොටෑසියම් ඉෆ්ලක්ස් එක හින්දා අර නෙගටිවිටි එක ගොඩක් වැඩි වෙනවා මේකේ. තව සෝඩියම් ක්ලෝරයිඩ් උත් තියෙනවා. ඒ පොටෑසියම් තමයි ප්‍රෝටීනේට් අයන්ස් ගත්තොත් නෙගටිව් ප්‍රෝටීනේට් අයන්ස් ආ ඉම්පර්මියබල් ටු ප්ලාස්මා මෙම්බ්‍රේන්. දැන් ප්‍රෝටීන කියන්නේ ලොකු මහාවයවය පොලිම එකක්. ඒවල චාර්ජ් එකක් තිබ්බට සයිස් එක වැඩි හින්දා ප්ලාස්මා පටලය හරහා යන්න බෑ. ඒකෙන්ද ඒව අස්සෙමයි තියෙන්නේ. ඒක මේ ඉම්පර්මියබිලිටි එක RMP එක හදන එකේ ලොකු ඉම්පෝර්ටන්ස් එකක් තියෙනවා. මොකද මේවා නෙගටිව් ඩිචාර්ජ් එළියට යන්න බෑ. ඒකෙන්ද පස්සේ ගිබ්ස් ඩොනන් ඉෆෙක්ට් එක ගැන මම කියන්නම්. නෙගටිව් ඩිචාර්ජ් නේනවා. Gibbs Donnan effect එක කියලා කියන්නේ the presence of non diffusible ions on one side of the membrane
affects the distribution of diffusible lines. ඒක මෙන්න මෙහෙම scene එකක් වගේ තියෙන්නේ. දැන් proteins negatively charged අස්සේ තියනවා මේ cell එක අස්සේ. ඒ osmolarity එකට පොඩි මේකක් දෙනවා proteins වලින්. දැන් protein negatively charged නේ negatively charged molecules වලට attract වෙන positively charged molecules. positively charged molecules අපිට මොනවද තියෙන සමනේ? potassium තියෙනවා sodium තියෙනවා. ඒත් මේ දෙකෙන් වැඩියම permeability එක තියෙන potassium වලට. ඒකින්ද potassium යනවා protein එකට අයන් එක හොයාගෙන. ඒකින්ද cell එක අස්සේ ගොඩක් වෙලාවට potassium වැඩි sodium අඩුයි. ඒකින්ද වෙන්නේ අර charge distribution එක වෙනස්. අර impermeable අයන් එක අස්සේ තිනකොට. ඊට පස්සේ sodium potassium pump එක. මේක energy use කරලා කරන එකක්. සාමාන්‍යයෙන් කියනවා 2 to 3 2/3 of a energy of a resting cell is used for the sodium potassium pump කියලා. ඒ කියන්නේ අර නිදාගෙන ඉන්නකොටත් මේක තමයි ගොඩක් වෙලාවට active වෙන්නේ sodium potassium pump එක. මොකද ඔක්කොම membrane distribution වෙන ionic distribution වෙනස් වෙන sodium potassium pump එක inactive වුණා. මේකෙන් අර negativity එක maintain කරනවා. මම ඉස්සෙල්ලා කියන්නේ sodium 3ක් එළියට දානවා, potassium 2ක් අස්සට යනවා. net movement එක 1 positive charge එළියට දාන එක. අර electrical charge of each type of ion ඒක ලොකු factor එකක් නේ. ප්‍රධාන factors තුන නම් අර ඉස්සෙල්ල තුන. So these four factors determine the RMP of the cells where inside the cell is negatively more negative. Goldman equation එක කියන්නේ මෙහෙමයි. දැන් ගයිටන් එක බැලුවොත් ලොකු මේකක් තියෙනවා. අර කොහොමද දැන් අර charge distribution එක ගණන් කරන්නේ කියලා. Z2O2 ඒස permeability එක charge එක වැඩි කළා. මෙහෙමයි මේකේ summary එක. එක එක අයන් එකට එක එක charges තියෙනවා, එක එක permeabilities තියෙනවා. proteins එකම ගත්තොත් permeability ගොඩක් අඩුයි, potassium ගත්තොත් permeability ගොඩක් වැඩි. මේ ඔක්කොම net effect එක එකතු කරාම -70 වගේ value එකක් එනවා. ඒක calculate කරන Goldman equation. Goldman equation එක මේ stage එකේදී ඔයාලට කටපාඩම් කරගන්න සමීකරණ දැනගන්න නම් ඕනේ. ඒතර ගෝල්මාන් ඉක්වේෂන් එකට අවශ්‍ය නර්න්ස් පොටෙන්ෂල් ගැන මම කලින් කරානේ. නර්න්ස් පොටෙන්ෂල් ඔක්කොගේම සම් එක එකතු කරාම එක එක අර වෙක්ටර්ස් උත් බැලුවම ගෝල්මාන් ඉක්වේෂන් එකෙන් වැලියු එකක් එනවා. ෆැක්ටර්ස් ඩිටර්මයින් ඉන් ද ඩිෆියුෂන් පොටෙන්ෂල් නෑ එක අයන් එකක් ගැන කියන්නේ ඩිෆියුෂන් පොටෙන්ෂල් කියන්නේ ෆෝ වන් අයන් නේ. පර්මියබිලිටි එක අපි ඩිපෙන්ඩ් වෙනවා. පෝලරිටි ඔෆ් ද ඉලෙක්ට්‍රික් චාර්ජ් පොසිටිව් ද නෙගටිව් ද කියන එක මොන පැත්තද අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දෙන්න ඕනේ කියන එක ඩිපෙන්ඩ් වෙනවා. තව රිලටිව් කන්සන්ට්‍රේෂන් අක්‍රොස් ද මෙම්බ්‍රේන්. මොකද ඩිෆියුෂන් පොටෙන්ෂල් කියන එක ඉලෙක්ට්‍රික් විතරක් නෙමෙයි, ඒකට කිමිකල් ග්‍රේඩියන්ට් එකකුත් ඕනේ. මේ දෙකේ එකතුවේ හින්දා තමයි අපිට ඩිෆියුෂන් පොටෙන්ෂල් එක හදන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ RMP එකේ ෆන්ක්ෂනල් ඇස්පෙක්ට් එක, ජෙනරේෂන් ඇන්ඩ් ප්‍රොපගේෂන් ඔෆ් ඇන් ඇක්ෂන් පොටෙන්ෂල්. මේක ගොඩකට essay කියවලා එන්න පුළුවන්. define what is an action potential. අත ක්‍රියා විභවයක් කියලා අපි කියනවා. ක්‍රියා විභවයක් කියන්නේ දැන් කියන්නේ පටලයක දෙපැත්තේ විභවান্তරයක් තියෙනවා. ඒ විභවান্তරයේ වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වීම එක පටලය හරහා move කරන. ඒ කියන්නේ axon-යක් හරහා අපි ගොඩක් වෙලාවට කියන්නේ that rapidly spread along a nerve or a muscle fiber. ඒ කියන්නේ පේශිගත පේශියක අර මේ සාකොලෙම කියලා තියෙන පටලේ හරහා වුණත් මේක යන්න පුළුවන්. ගොඩක් cardiac muscles එහෙම conductivity එක තියෙනවා මේ electricity වලට. මේක duration එක මේ සාමාන්‍ය nerve fiber එකක් ගැන කියන්නේ. cardiac muscles වල මෙයා වෙනස්. 1 millisecond 2 to 4 millisecond වෙන්න පුළුවන්. මේක හරහා තමයි ආවේග සන්නයනය වෙන්නේ. mode of transmission of impulses. When impulses are not transmitted, the membrane potential is at RMP. RMP කියන්නේ resting stage එක. action potential එකක් යන්නේ නැති වෙලාවේ. ඍණ 70 වෙන්න පුළුවන් නැත්නම් කියන්නේ muscle එක ඍණ 90 වෙන්න පුළුවන්. ඒතර cardiac muscle එක වල පේන නැති cardiac muscle එක ටිකක් ලොකුයි. ඒක second sem එකේ මෙයා ගන්න පුළුවන්. මේ graph එක මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා A level කාලෙත් කරා. ඕනම action potential එක stages තුනක් තියෙනවා. depolarization, repolarization, ui hyperpolarization. hyperpolarization ayala apau resting state එක නේ, ඒක fourth stage එක කියලා කියනවා.
අපි ඉස්සෙල්ලම මේක එක්ස්ප්ලේන් කරගමු. මේ ස්ටේජස් හතර ඩීපෝලරයිස්ේෂන් ස්ටේජ් එක කියන්නේ මේකයි. මම මේක ෆෝකස් කරලා තියෙන ග්‍රාෆ් එක. ඉස්සෙල්ලම එළියේ සෝඩියම් වැඩි, ඇතුලේ සෝඩියම් අඩුයි. ඇස්සේ දැන් ඇක්ෂන් පොටෙන්ෂල් එක කරේ මොකක් කරේ හින්දා ස්ටිමියුලේෂන් එක, ස්ටිමියුලස් එක හින්දා මේක එකපාරට සෙල් එක අස්සේ ධන පැත්තට යන්න පටන් ගන්නවා. ඒක රිසෙප්ටර් පොටෙන්ෂල් කියලා කියනවා. ඇක්ෂන් පොටෙන්ෂල් එක එන හින්දා නැත්නම් ප්‍රතිග්‍රාහකයක් උත්තේජනය වුණාම පොඩි මේක ධන 15ක් වගේ, ඒ කියන්නේ ඍණ 70ට අපි තව 15ක් ධන පැත්තට 15ක් ඇඩ් කරාම මෙන්න මෙතන ඍණ 55 ගානට වගේ එනවා. මේක අපි කියනවා ත්‍රෙෂෝල් පොටෙන්ෂල් කියලා. කියන උත්තේජනය වෙන්න නම් මේක ඍණ 55ට පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. ඍණ 55ට වැඩි වුණාට පස්සේ මෙතන තියෙනවා අපේ වෝල්ටේජ් ඍණ සෝඩියම් ගේට්ස්. ඊට පස්සේ මේ වෝල්ටේජ් එකට ආවට පස්සේ මේ ගේට්ස් ඇරෙනවා. ගේට්ස් ඇරුණාට පස්සේ අපි ඉස්සෙල්ලම දන්නේ සෝඩියම් එළියේ වැඩි කියලා. ඒ කියන්නේ සෝඩියම් ඉන්ෆ්ලක්ස් එකක් වෙනවා අස්සට. සෝඩියම් ඉන්ෆ්ලක්ස් එක වෙනකොට දැන් ධනායනයක් අස්සට එනවනේ. ධන වෙන තව මේක වැඩි වෙනවා. ඕවර්ෂූට් එකක් කියලා කියන්නේ. මේක +30 වගේ පීක් එකකට එනවා. පීක් එකකට ආවට පස්සේ රීපෝලරයිසේෂන් කියලා මේක වෙනවා. රීපෝලරයිසේෂන් වෙන්නේ පොටෑසියම් ගේට්ස් ඇරෙනවා. පොටෑසියම් අස්සේ වැඩි එළිය අඩුයිනේ. පොටෑසියම් එළියට යනවා. ධනායනයක් එළියට යනවා කියන්නේ ඍණ වෙනවා. ඊපස්සේ මේක අඩු වේගෙන ගිහිල්ලා ඍණ 70ට මෙනවා RMP value එක. ඒත් පොටෑසියම් වල permeability එක සාමාන්‍යයෙන් වැඩි. පොටෑසියම් තවර gradient එකත් ගොඩක් වෙලාවට වැඩි. පොටෑසියම් එළියට යන ගාන සෝඩියම් මේකට වඩා වැඩි ගොඩක්. ඒකෙන්ද මේ limit එක පන්නලා hyperpolarization state එකට යනවා. hyperpolarization state එක එක පොත්වල එක එක values තියෙනවා. සමහර වල -85, -90 ඒ වගේ values වලට යනවා. ඊට පස්සේ එක එක channels වලින් මේක ආපහු RMP value එකට එනවා. දැන් ගොඩක් කටට තියෙන ප්‍රශ්නයක් තමයි මේ sodium potassium pumping කරන්නේ එකක් එළියට දාන එකනේ. එක positive charge එකක් එළියට දානවා +1. ඒකට අස්සේ negative වේගෙන එනවා. අස්සේ negative වේගෙන එනවා නම් මේක තව negative උනේ යන්න ඕනේ. sodium potassium pump එක මෙන්න මේ stage එකේ inactive වෙන්නේ. ඔකට උත්තරේ මේකයි. මේ වලට අමතරව leaky channels කියලා leaky LAKY කියලා වෙන channels වර්ගයක් තියෙනවා. මේ channels වර්ගයෙන් හින්ද එක එක ion displacement ආපහු වෙනවා. ඒ leaky channels වල effect එක හින්ද hyperpolarization එක ආපහු RMP වලට එනවා. ඒ sodium potassium pump එකෙන් කරන්නේ එක ප්ලස් චාර්ජ් එකක් එළියට දාන එක. මේක එක්ස්ප්ලේන් කරලා තියෙන්නේ ඉනිෂියලි ස්ලෝ ඩීපෝලරයිසේෂන්. ඒ ස්ලෝ ඩීපෝලරයිසේෂන් අර කොහොමත් ලීක් වෙනවා සෝඩියම් අස්සට. ඒකයි ගොඩක් වෙලාට අර වෙන ඇක්ෂන් පොටෙන්ෂල් එකක් හරි වෙන රිසෙප්ටර් පොටෙන්ෂල් එකක් හරි හින්දා ඍණ 55ට පස්සේ මේ තියෙන වෝල්ටේජ් ගේටඩ් සෝඩියම් චැනල්ස් ඇරෙනවා අස්සට එනවා. ඕවර්ෂූට් එකක් වෙනවා +35 වලට. මෙන්න මේ ගේට් මෙකනිසම් එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඒකයි සෝඩියම් ගේට් එකක් ගත්තම ඇක්ටිවේෂන් ගේට්, ඉනැක්ටිවේෂන් ගේට් කියලා දෙකක් තියෙනවා. පොටෑසියම් ගත්තොත් එක ගේට් එකයි තියෙන්නේ. RMP වෙලාවේ අර උඩම පින්තූරේ තියෙන විදිහට ඒ විදිහට තියෙනවා. ඇක්ටිවේෂන් ගේට් එක closed, ඉනැක්ටිවේෂන් ගේට් එක open. ඍණ 55ක් වුණා. ඍණ 55 මේක වෝල්ටේජ් එක ඇක්ටිවේට් වෙන්නේ. යස ඇක්ටිවේෂන් ගේට් එක ඒ වෙලාවේ ඇරුණා. ඇක්ටිවේෂන් ගේට් එක ඇරුණා කියන්නේ මෙතන පාර ක්ලියර් සෝඩියම් ඉන්ෆ්ලක්ස් එකට එන්න පුළුවන්. +30 වල අපි කියන්නේ සෝඩියම් ගේට්ස් ඉනැක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ ඒ වචනෙත් එක්කම ඉනැක්ටිවේෂන් ගේට් එක ක්ලෝස් වෙනවා. ඉනැක්ටිවේෂන් ගේට් එක ක්ලෝස් වුණා කියන්නේ ආපහු සෝඩියම් වලට අස්සට එන්න බෑ. රීපෝලරයිසේෂන් වෙනකොට ඍණ 55 තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්ව ත්‍රිෂෝල් පොටෙන්ෂල් එක ඍණ 55. ගේට්ස් දෙකම වැහෙනවා. ගේට්ස් දෙකම වැහිලා ආපහු හයිපර් පෝලරයිසේෂන් වලට කලින් හරි ඉස්සෙල්ලා හරි RMP value එකට එනවනේ. RMP value එක එනකොට ආපහු ඉනැක්ටිවේෂන් ගේට් එක ඇරෙනවා.
නව රීපෝලරයිසේෂන් කියන එක තියෙන පොටෑසියම් ඉෆ්ලක්ස් එක නිසා වෙන්නේ ඩික්‍රීස් සෝඩියම් ඉන්ෆ්ලක්ස්. හයිපර්පෝලරයිසේෂන් ඇන් එක්සස් ඩික්‍රීස් ඔෆ් මෙම්බ්‍රේන් පොටෙන්ෂියල් රීන 90 රීන 85 කියලා තියෙන. ඒකෙත් වෙන්නේ එතන එක්සස් මේ එක්සස් පොටෑසියම් ඉෆ්ලක්ස් එකෙන් තමයි වෙන්නේ ඒක. ඒ කියන්නේ සෝඩියම් අසටාව ප්‍රමාණයට වඩා ප්‍රමාණය පොටෑසියම් එළියට ගිහිල්ලා. රීපෝලරයිසේෂන් හයිපර්පෝලරයිසේෂන් අර මම ඉස්සෙල්ලා කිව්වා සෝඩියම් ගේට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ගේට්ස් දෙකක් තියෙනවා, ඇක්ටිවේෂන් ගේට් ඉනැක්ටිවේෂන් ගේට්. මේකේ ඉට් හස් ජස්ට් ඔන්ලි වන් ගේට්, අර ස්ලෝ ටු ඕපන් ස්ලෝ ටු ක්ලෝස්. මේ ස්ලෝ ටු ක්ලෝස් කතාව හින්දා තමයි ගොඩක් වෙලාවට පොටෑසියම් වැඩියෙන් යන්නේ. අර හිමින් වැහෙන හින්දා ඒ වහන වෙලාවේ පොටෑසියම් එළියට ලීක් වෙනවා. මේකත් තියෙනවා confirmation change in the gate of potassium starts to occur near threshold rina 55 දී ඇරෙන්න පටන් ගන්නවා. ඒ හරියට ඕපන් වෙන්නේ අර ඕවර්ෂූට් වෙලාවේ, peak එක වෙලාවේ +30 වෙලාවේ. ඒ වෙලාවේ ඕපන් වෙනවා causing the potassium efflux. මේ වෙලාවෙම තමයි sodium gate එක වැහෙන්නේ. sorry ඊටසේ රිනා 90 දී තමා සම්පූර්ණයෙන් වෙන්නේ. රිනා 90 වැහෙන්නේ අර හයිපර්පෝලරයිසේෂන් නොත් වලින් නොත් පස්සේ, ඒ කියන්නේ උපරිම රින මට්ටමකට ගිහිල්ලා. action of the sodium potassium pump restores the ionic balance. දැන් රීපෝලරයිසේෂන් උයි ඩීපෝලරයිසේෂන් වලින් පස්සේ වෙන්නේ සෝඩියම් අස්සට ඇවිල්ලා පොටෑසියම් එළියට ගිහිල්ලා. මේක අපව යථා තත්ත්වයට පත් කරන්න ඕනේ හින්දා සෝඩියම් පොටෑසියම් pump එකෙන් exchange වෙනවා. ඒත් මං අර ඉස්සෙල්ලා කතා කිව්වා අයන්ස් එක්ස්චේන්ජ් කරාට ඉලෙක්ට්‍රිකල් බැලන්ස් එක කරන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා ලීකි චැනල්ස් වලින්. ඕලෝ නන් ලෝ කියලා එකක් තියෙනවා. ඒක මෙහෙමයි වැඩ කරන්නේ. මං ඉස්සෙල්ලා කිව්වනේ රින 55ට ගියාට පස්සේ තමයි වෝල්ටේජ් ගේටඩ් සෝඩියම් චැනල්ස් ඇරෙන්නේ. රින 55න් උඩ ගියොත් විතරයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ රින 55 නැතුව රින 62 වගේ ගියා කියලා. ස්ටිමියුලස් එකක් වෙනවා. ස්ටිමියුලස් එකක් වෙනවා ඒත් රින 62 වගේ තමයි. ඒත් අර ගේට් එක රින 55 දි ඇරෙන හින්දා you don't have an action potential occurring. රින 55ට වඩා 10ක් වැඩි වුණත් 100ක් වැඩි වුණත් එකම විදියට ගේට් එක ඇරෙන්නේ. The amplitude of the action potential is not dependent on the magnitude of the impulse initiating it. ඒ කියන්නේ සමහර කට්ටිය හිතනවා, ඒ කියන්නේ impulse receptor එකේ එන signal එක ගොඩක් powerful නම් amplitude එක AP එක වැඩි වෙනවා. ඒත් maximum එක හැමතිස්සෙම යන්නේ +30ම තමයි. මේක වෙනස් වෙන්නේ impulse එක impulse එක නෙවෙයි, stimulus එක strong වෙන impulse එක frequency එක තමයි වැඩි වෙන්නේ, amplitude එක නෙවෙයි. The muscle fiber of the nerve will give a complete response or otherwise no response at all. රින 55ට වැඩි නම් complete එකක් දෙනවා, අඩු නම් දෙන්නෙම නැහැ. refractory period වර්ග දෙකක් තියෙනවා. මේ graph එකෙන් පෙන්නන absolute refractory period, relative refractory period. absolute refractory period එක කියන්නේ මේ වෙලාවේ nerve fiber එක stimulate ඉස්සෙල්ලා රින 55 දි ස්ටිමියුලේෂන් එකක් වෙනානේ. ස්ටිමියුලේෂන් එකක් වුණාට පස්සේ මෙතන පීක් එකට ඇවිල්ලා ආපහු පස්සට බහිනවා. මේක වෙන වෙලාවෙ ආපහු ස්ටිමියුලේට් වෙන්න බෑ. ඇබ්සලියුට් රිෆ්‍රැක්ටර් පීරියඩ් එක, ඒ කියන්නේ මෙන්න මේ පීරියඩ් එක වෙලාවේ ආපහු මොනම හේතුවක් ඉදවත් ස්ටිමියුලේට් වෙලා මෙයා යන්නේ. ඒ රිලටිව් රිෆ්‍රැක්ටර් පීරියඩ් සුප්‍ර ත්‍රෙෂෝල් ස්ටිමියුලස්, ඒ කියන්නේ ගොඩක් පවර්ෆුල් ස්ටිමියුලස් එකක් වෙලාවේදී ආපහු action potential එක stimulate කරන plan. දැන් මෙහෙම ගිහලා ඒක stimulate වුණාම මෙහෙම යන්නේ ආපහු. මේ period එක ඇතුළේදී වෙන්න පුළුවන්, මේ වෙලාවේදී වෙන්න පුළුවන් ඒ වගේ. ඒකේ inactivation gates close වෙන හින්දා තමයි. propagation of action potential. මේක අපි ගමු පටලේ කියලා. ඉස්සෙල්ලා normal එකක අස්සේ රින එළියේ ධන
ඒත් අර ඇක්ෂන් පොටෙන්ස් ඩීපෝලරයිසේෂන්යක් වෙනකොට අස්සේ දන වෙනවා එළියේ රින වෙනවා. මේ මෙම්බ්‍රේන් එක එක පැත්තට ඩීපෝලරයිස් වෙලා අනිත් පැත්ත නෝමල් තියෙනවා. දැන් මෙතන බලන්න ධන ආරෝපණය ඍණ ආරෝපණය කියන ධන ආරෝපණය ඍණ ආරෝපණය මේ දෙක අතර ධාරාවක් එනවා. ඒ ධාරාව කෙන එකට අපි කියනවා ලෝකල් සර්කිට් එකක් කියලා. ලෝකල් සර්කිට් ඉස් ඉනිෂියේටඩ් බිට්වීන් දීස් ටූ සයිට්ස්. ඒකේ වෙන දැන් මෙතන ධන ආරෝපිත මේ පැත්තට යනවනේ. මේ මෙතන ඍණ 70යි තියෙන්නේ. ඍණ 70ට ලෝකල් සර්කිට් එකෙන් ධන ආරෝපණය යනවා. ඕක ගිහිල්ලා ගිහිල්ලා මේකත් ඍණ 55 වෙනවා. ඍණ 55 වුණා මොකද්ද වෙන්නේ? ආපහු මෙතන සෝඩියම් ගේට් එක ඇරිලා මේ කැල ඩීපෝලරයිස් වෙනවා. ඒතකොට මේ දෙක මාරු වෙලා තින්නේ. මාරුනාම මේක මේ පැත්තට යනවා. ඒ කියන්නේ මේ පැත්තට ඇක්ෂන් පොටෙන්ෂියල් එක ප්‍රොපගේට් වෙනවා. ඒතර රිෆ්‍රැක්ටර් පීරියඩ් එකේ හින්දා කවදාවත් පිටිපස්සට යන්නේ නැහැ. මොකද අර කලින් ඩීපෝලරයිස් වුණු එක රීපෝලරයි කලින් ඩීපෝලරයිස් වුණු සයිට් එක ඇබ්සලියුට් රිෆ්‍රැක්ටර් පීරියඩ් එකේ තියෙන්නේ. තියෙන ත්‍රෙෂෝල්ඩ් සෝරි සේෆ්ටි ෆැක්ටර්. සේෆ්ටි ෆැක්ටර් කියල කියන්නේ මෙහෙමයි. සේෆ්ටි ෆැක්ටර් කියන එකේ සමීකරණය ඇක්ෂන් පොටෙන්ෂියල් ඩිවයිඩඩ් බයි ත්‍රෙෂෝල්ඩ්. එසෙ මේක 1 වලට වඩා වැඩි වෙන්න ඕනේ සේෆ් ප්‍රොපගේෂන් එකක් තියෙන්න. ඒකට හේතුව මෙන්න මේකයි. දැන් මෙතන මෙම්බ්‍රේන් එකක් ඇද්දා. මේක අන්පෝලරයිස් ස්ටේජ් එක. අන්පෝලරයිස් නෑ, ඒ කියන්නේ මේ ඩීපෝලරයිසේෂන් එකට ලක් වෙලා නෑ. පොසිටිව් මෙතන නෙගටිව්. මෙතන ඇක්ෂන් පොටෙන්ෂියල් එකක් වෙලා තියෙනවා. ඇක්ෂන් පොටෙන්ෂියල් එක වෙලා මෙතන ඩීපෝලරයිස් වෙලා ප්ලස් චාර්ජස් අස්සේ. දැන් මේක ලෝකල් සර්කිට් එක වෙන හින්දානේ මේ ප්ලස් චාර්ජස් මේ පැත්තට යන්නේ. මේ ප්ලස් චාර්ජස් මේ පැත්තට යන එක හින්දා මෙතන මයිනස් 72 55ට වැඩි වෙලා. ඒකෙන් ත්‍රෙෂෝල්ඩ් එකක් දෙන්නේ මෙතන තිබ්බ ඇක්ෂන් පොටෙන්ෂියල් එක හින්දා. හිතන්නකෝ ඇක්ෂන් පොටෙන්ෂියල් එකයි ත්‍රෙෂෝල්ඩ් එකේ වැල්‍යූ එක ගොඩක් සමානයි කියලා. ඒ කියන්නේ ඇක්ෂන් පොටෙන්ෂියල් එකේ පවර් එක මදි ඍණ 55ට මෙතන ගේන්නේ. හිතන්නකෝ ඇක්ෂන් පොටෙන්ෂියල් එක ත්‍රෙෂෝල්ඩ් එකට වඩා අඩු වැල්‍යූ එකක්. ඒ කියන්නේ මේක less than 1 වැල්‍යූ එකක් කියලා. මේකෙන් කවදාවත් මේක less මේ දෙක අතර අනුපාතයකට වඩා අඩුයි නම් මේ ලෝකල් සර්කිට් එකෙන් මේක ඍණ 55 ගානකට ගේන්න බෑ. ඒකෙන්ද සේෆ් ප්‍රොපගේෂන් වලට සේෆ්ලි මේක මේ පැත්තර යන්න නම් ඇක්ෂන් පොටෙන්ෂියල් ඔව ත්‍රෙෂෝල්ඩ් වැලියු එක එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඇක්ෂන් පොටෙන්ෂියල් එක බැක්වර්ඩ්ස් වෙන්නත් පුළුවන්, කැන් බී ඉන් එනි ඩිරෙක්ෂන්. මං ඉස්සෙල්ල කිව්වනේ අර නෙගටිව් සෝරි ඇබ්සලියුට් රිෆ්‍රැක්ටිව් පීරියඩ් එකෙන්ද බැක්වර්ඩ් එක වෙන්නේ නැහැ කියලා. ඒත් මෙහෙම ඒවා එක්ස්පෙරිමෙන්ට්ලි වෙලා තියෙනවා. මේක නර්ව් ෆයිබර් එකක්. මෙතනින් ස්ටිමියුලේට් කරා කියලා හිතන්න. මේ පැත්තට එකක් යනවා, මේ පැත්තට තව එකක් යනවා. ඒ වගේ ඒවත් එනවා. ඒකෙන්ද රිෆ්‍රැක්ටරි පීරියඩ් එක වෙන්නේ මූවිං ඉම්පල්ස් එකක් අනිත් පැත්ත 180ක් ගහලා යන්නේ. ඒ නර්ව් ෆයිබර් එකක් දිගේ පිටිපස්සටත් ඉස්සරහටත් යන්න පුළුවන්. ඩයමීට් එක මේකත් අර ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් යනවා වගේ තමයි. ඩයමීට් එක වැඩි වෙන ස්පීඩ් එක වැඩි. මයලිනේෂන් හෙවත් සෝල්ටරි කන්ඩක්ෂන් වලිනුත් මේක වැඩි වෙනවා. මයලිනේෂන් කියන්නේ ශ්වාන් සෛල. ශ්වාන් සෛලය මයලින් ෂීට් එකකින් වහලා තියෙන මේක ඉන්සියුලේෂන් එක. මේකෙන් වෙන්නේ එක රන්විය නෝඩ් එකක් නේද, තව රන්විය නෝඩ් එකකට ලෝකල් සර්කිට් එක පනිනවා. මේ දෙක අතර දුර වැඩි වෙන්න වැඩි වෙන්න අර මේ එක පිම්මක දුර වැඩි. ඒ කියන්නේ එක පිම්මකෙන් ලොකු දුරක් මේකෙන් කවර් කරන්න පුළුවන්. එන්ද මයලිනේෂන් වැඩියෙන් වැඩියෙන් අපි කියන්නේ නර්ව් ෆයිබර් එකේ ස්පීඩ් එක වැඩි කියලා. සාමාන්‍ය ෆාස්ටස්ම නර්ව් ෆයිබර්ස් ඒ ඇල්ෆා ටයිප් ඒවා highly myelinated. මේක ඇඩ්වාන්ටේජස් තමයි. ඇර මයිසල කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. අනිත් එක අයන් ෆ්ලක්ස් එක අඩුයි. අයන් ෆ්ලක්ස් එක අඩුයි කියන්නේ දැන් මෙතනයි රන්විය නෝඩ් දෙකක් කියලා හිතන්නකෝ. සෝඩියම් පොටෑසියම් පම්ප් එක අර යථා තත්ත්වයක මෙම්බ්‍රේන් එක ගේන්න වැඩ කරන්න ඕනේ මෙන්න මේ පොයින්ට් දෙකේ විතරයි. දැන් එක ළඟ ගොඩක් තිබ්බනම් මේ පොයින්ට් හැම එකම සෝඩියම් පොටෑසියම් පම්ප් එක වර්ක් කරන්න ඕනේ. අර ඩීපෝලරයිසේෂන් රීපෝලරයිසේෂන් වලින් පස්සේ
අයනික් ඩිස්ට්‍රබියෂන් එක යථා තත්ත්වයට ගේන්න. ඒක එනර්ජි කන්සියුමින් හින්දා මේවා අඩුවෙන් අඩුවෙන්න මෙන්න මේ වගේ එනර්ජි කන්සම්ෂන් එක අඩුයි. ඩිස්ඇඩ්වාන්ටේජ සමා මයිලින් කියන ලිපිඩය, ලිපිඩයක් කියන්නේ ඇසිටල් කෝය වලින් සංස්ලේෂණය වෙනවා. ඉතින් ඒකට එනර්ජි ගොඩක් ඕනි, රෝ මැටීරියල්ස් වල. ස්කෙලිටල් මසල්ස් උදේ නර්වස් වලට වඩා එක වගේ තමයි. ඇක්ෂන් පොටෙන්ෂල් මසල්ස් වලට යන්නේ නියුරෝ මස්කියුලර් ජංක්ෂන් NMJ වලින් තමයි. තව ග්‍රාෆ් එක ඇන්දෝ තනිස කන්ට්‍රක්ෂන් ඔෆ් මසල්. මසල් කන්ට්‍රක්ෂන් කියන මෙකැනිකල් ඉවෙන්ට් එක. ඩිපෝලරයිසේෂන් කියන ඉලෙක්ට්‍රිකල් ඉවෙන්ට් එක. ඉලෙක්ට්‍රිකල් ඉවෙන්ට් එක හැමතිස්සම මෙකැනිකල් ඉවෙන්ට් එකට කලින් එන්නේ. ඉලෙක්ට්‍රිකල් ඉවෙන්ට් එක නිසා තමයි මෙකැනිකල් ඉවෙන්ට් එක වෙන්නේ. මෙම්බ්‍රේන් ස්ටේබිලයිසස්, මෙම්බ්‍රේන් ඩිස්ටේබිලයිසස් හොඳට දැනගෙන ඉන්න ඕනේ. කැල්සියම් කියන්නේ මේවා මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක මෙහෙමයි. ඒක මෙම්බ්‍රේන් ප්‍රෝටීන්ස් එක ඉන්ටරැක් කරලා ස්ටැබිලිටි එක කැල්සියම් වලින් වැඩි කරනවා. ඒ කියන්නේ ලේසියෙන් එක්සයිට් වෙන්නේ නැහැ. මෙම්බ්‍රේන් ස්ටෙබිලයිසර්ස් ඉම්පෝර්ටඩ්. තියෙන හැම ස්ටිමියුලස් එකකටම එක්සයිටේෂන් එකක් වුණොත් මසල් එක ඇක්ටිවිටි එක වැඩි. මසල් එකේ නර්ව් එකේ ඇක්ටිවිටි එක අන්නෙසෙසරි ඇක්ෂන් පොටෙන්ෂල් ජෙනරේට් වෙනවා. මෙන්න මේවා හින්දා වෙන්නේ. ඉන්ක්‍රීස් සීරම් කැල්සියම්, ඩික්‍රීස් සීරම් පොටෑසියම්. ඇනස්තටික්ස්, ඇනස්තටික්ස් වල තේ මෝඩ් ඔෆ් ඇක්ෂන් එකමයි. ඇසිඩෝසිස්, හයිපොක්සියා. මේකෙන් සේෆ්ටි ෆැක්ට් එක වැඩි වෙනවා. සේෆ්ටි ෆැක්ට් එක වැඩි වුණු හින්දා අන්නෙසරි ඇක්ටිවේෂන් පොටෙන්ෂල් එන්නේ. ඒ කියන්නේ එක්සයිටබිලිටි එක අඩු. ඒ මෙම්බ්‍රේන් ඩී ස්ටේබිලයිසස්. අරක ඔපොසිට් එකමයි. අරක ඇසිඩෝසිස් නේ තිබ්බේ. මේක ඇල්කලෝසිස්. ඩික්‍රීස් සීරම් කැල්සියම්, ඉන්ක්‍රීස් සීරම් පොටෑසියම්. මේක හින්දා එක්සයිටබිලිටි එක වැඩි. පොඩි පොඩි මේකට වුණත් එක්සයිට් වෙන්න පුළුවන්. එයර ගොඩක් කාලවට කැල්සියම් අඩු වුනම හයිපෝ කැල්සීමියා වල අපි තියෙනවා චොස්ටෙක් සයින් කියලා එකක්. ඒ කියන්නේ මූණේ මසල්ස් අන්නෙසරි මූවමන්ට් වෙනවා ගොඩක් කාලවට. මේ දෙක ගොඩක්ම ස්ටේබිලයිස් වෙන්නත් ඕනේ, ගොඩක්ම ඩිස්ටේබිලයිස් වෙන්නත් ඕනේ. මේ දෙක අතර බැලන්ස් එකක් තමයි ඕනේ. ෆන්ක්ෂනල් නියුරෝඇන්ටමි නම් මම හිතන්නේ ඒ ලෙවල් කාලේ ගොඩක් කරලා තියෙනවා. මේවත් හොඳයි. මේ ටයිප් A ෆයිබර්ස්, ටයිප් B ෆයිබර්ස්, මයිලිනේෂන් එක අනුව මේවා වෙන් කරලා තියෙන කොට ඩයමීට එකයි මයිලිනේෂන්. සාමාන්‍ය ටයිප් A ෆයිබර්ස් තමයි ෆාස්ටස් කියලා කියන්නේ. ටයිප් C ෆයිබර්ස් නොන් මයිලිනේටඩ් ඇන් තව ගොඩක් ඩයමීට එකත් අඩුයි. නර්වස් සිස්ටම් එකේ නියුරෝන්ස් කියලා තියෙනවා, නියුරෝග්ලියා කියලා තියෙනවා. නියුරෝන්ස් තමයි ඒ කියන්නේ ෆන්ක්ෂනල් සෙල් එක. නියුරෝග්ලියා කියන්නේ සපෝටික් එකක්. නියුරෝන්ස් බයිපෝලා, යුනිපෝලා මෙතන මැකිලා තින්නේ මල්ටිපෝලා කියන එක එලා තිනා. මෙයලින් සපෝටිං ඒවා නියුරෝග්ලියාවත් මැක්‍රෝග්ලියා මයික්‍රෝග්ලියා වලට වෙන කරනවා. ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් ශ්වාන් සෙල්ස් වල තමයි වගේ තමයි. ශ්වාන් සෙල්ස් පෙරිෆෙරල් නර්වස් සිස්ටම්. ඔලිගොඩෙන්ඩ්‍රොසයිට්ස් ගොඩක් වෙලාවට සෙන්ට්‍රල් නර්වස් සිස්ටම්. ඇස්ට්‍රොසයිට්ස් උත් නියුට්‍රිෂන්. මයික්‍රෝග්ලියා නම් ඉමියුන් සෙල්ස් වර්ගයාගේ ප්‍රොටෙක්ෂන් වලට ඕනේ. සයිනැප්ටික් ට්‍රාන්ස්මිෂන්. සයිනැප් සයිනැප් එක කියන්නේ උපාගමයක්. උපාගමයක් කියන්නේ ඉට්ස් අ ජංක්ෂනල් පොයින්ට් බිට්වීන් ටූ එක්සයිටබල් ටිෂුස්. ජංක්ෂනල් පොයින්ට් එක කියනවා මෙතන ගොඩක් වැදගත්. මෙතන ෆන්ක්ෂනල් කියන එක උනේ. මෙතන මේක වෙනස් කළා. මේ ෆන්ක්ෂනල් කියන කෑල්ල ෆන්ක්ෂනල් ජංක්ෂන් කිව්වත් කමන්නේ. මොකද උපාගමයක් කියන්නේ ස්ට්‍රක්චරල් විතරක් නෙවෙයි, ඒකෙන් ට්‍රාන්ස්මිෂන් වෙන හින්දා ෆන්ක්ෂනල් උනේ. ඔයාලා ඒ ලෙවල් වල ගොඩක් කරේ මේක හරහා ඉම්පල්ස් එක ට්‍රාන්ස්මිට් කරනවා කියලා තමයි. ඒත් මේ වෙලාවේ සිනැප්ස් කියන ගොඩක් කම්ප්ලෙක්ස් එකක්. ඒ කියන්නේ ගොඩක් නියුරෝඇන්ටමි වල කග්නිෂන් හයර් ෆන්ක්ෂන් ගොඩක් වෙන්නේ සිනැප්ස් නිසා තමයි. ඉන්ටෙලිජන්ස් ගොඩක් වැඩි, සිනැප්සස් වැඩි වෙනවා. සමහර සිනැප්සස් තියෙනවා බ්ලොක් කරනවා ඉම්පල්ස්. ඒක සා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙනවා. නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් උත් එක්සයිටේටර් කියලා වෙන් කරනවා, ඉන්හිබිටර් කියලා වෙන් කරනවා. ඊට අමතරව එක ඉම්පල්ස් එක කොපීස් ගොඩක් අය රෙපටටිව් ඉම්පල්සස් කියලා කරනවා. අනිත් එක සමහර වෙලාවට මේක නර්ව් එකක් කියලා හිතන්න. මේක සෙල් බොඩි එක. මේකට ඉම්පල්සස් ගොඩක් එනවා. මේ ඉම්පල්සස් ගොඩ එකතු කළා අර ෆිසික්ස් වල කර ලොජික් ගේට්ස් වගේ සර්කිට්ස් හදනවා. එකන මේ දෙක එකතු කරලා එක වැලියුවක් එනවා, මේ දෙක එකතු කරලා එක ඉම්පල්ස් එකක් එනවා. ඒව ඉන්ටග්‍රේෂන්
ইন দ্য ইন্ট্রিকেট প্যাটার্ন সাজানো, এখানে নিউরনস গুডা একে তো করলা অন্তর কমপ্লেক্স মেয়েকা কেমন ওটা খায় ফাংশন সলটা মেয়ে কমনি মেয়ে ফাংশনস তুনাম সামান্য গনে সিনাপস একটা ফাংশনস মেয়ে করো নট জাস্ট ট্রান্সমিশন অফ অ্যান ইম্পালস সিনাপটিক ট্রান্সমিশন ফিজিওলজিক্যাল বেসিস এগে মেয়েকাল গোডা কে লেভেল কালে করা ইসলাম মানে অ্যাকশন পোটেন্সিয়াল কিনা পোস্ট সাইনাপটিক মেমব্রেন নিকট পোস্ট সাইনাপটিক মেমব্রেন নিয়ে কাওয়াটা পাশে ক্যালসিয়াম চ্যানেলস ক্যালসিয়াম চ্যানেলস হলে ক্যালসিয়াম ইনফ্লাক্স কষ্ট এনা মেয়েক স্টিমুলেট কেন নিউরো ট্রান্সমিটার ভেসিকলস মেমব্রেন নিকট ইল্ল মেমব্রেন নিয়ে এক ফিউজ এলা অন্তর রিলিজ কেন নিউরো ট্রান্সমিটার সিনাপস এগুলো মেয়েক গেলা মিথান তিন রিসেপ্ট এক বাইন্ড এলা మీకు లైగన్ గేటెడ్ రిసెప్టేగా లైగన్ గేటెడ్ ఛానల్గా సారీ లైగన్ గేటెడ్ ఛానల్గా ఏక హింద పోస్ట్ సైనాప్టిక్ మెంబ్రెయిన్కే పర్మియబిలిటీ వినాస్ కన్న మిథని సోడియం ఆప వస్సట అవిల్ల సోడియం వస్సట అవిల్ల డీపోలరైజేషన్ కాపవు కన్న తోడు యాక్షన్ పొటెన్షియల్ మే ఆపవు పోస్ట్ సైనాప్టిక్ న్యూరోన్గా హరాత్తేన మిథన్ తిన రిసెప్టర్స్ వర్గ దేఖాత్తిన అయనోట్రోపిక్ మెటబోట్రోపిక్ ఐనోట్రోపిక్ కీలకి అన్ని రిసెప్టే కత్తి అనవా ఏ రిసెప్టే కేమ తమా ఛానల్లే కత్తి అన్ని తను అక్కడి న్యూరో ట్రాన్స్మిటే కత్తినా మేక మేకట బైండునా బైండునుగా మేకేమ గేట్టే కారిన సో మేక హరహమ వ్యాఖ్యాన మెటబోట్రోపిక్ కలు ఎన్ని ఇస్సెల్లమ తీయనవా ఇక సర్పెంటైన్ రిసెప్టర్స్ కీల తప్పికేనా మీకట రిసెప్టర్గా మీద మీకట కానీ సెవెన్ హీలిక్స్ ట్రాన్స్ మెంబ్రేన్ రిసెప్టర్ కీల ఇక దంట అలాగే మట్టమట ఉండే జీ ప్రోటీన్ అసోసియేటెడ్ కీల తిన మిథన తిన జీ ప్రోటీన్ కీలక జీ ప్రోటీన్ సబ్ యూనిట్ తిన మిథెంటి హితెన్నో పార్టికల్ ఎక్క ఆవా కీల రిసెప్ట్ ఎక్కడ ఆవా మేకింగ్ జీ ప్రోటీన్ ఎక హరహ సిగ్నల్ ఎక తిన వెనే ఎక్కట సిగ్నల్ ఎక్క దేన్ని గుడగలాడ మీ క్యాంప్ వెళ్ళిన తమ క్యాంప్ కానీ సైక్లిక్ కేఎంపి ఏకే బయోకెమిస్ట్రీ ఒకటి గుడక్కులాట కరాయి హరి మెకానిజం మీక అసలు అవన్నీ ఏ రిసెప్ట్ ఎక్కడ బైండ్ లైగండ్ లైగండ్ ఎక్క బైండ్ ఉన్నాడు బాస్ జీ ప్రోటీన్ ఎక్క యాక్టివేట్ జీ ప్రోటీన్ ఎక్క తవ రియాక్షన్ టీకా ఖరహా క్యాంప్ సింథసైజ్ కన్నా క్యాంప్ వలి వెనుక వత్తిన ఛానల్ లేక ఓపెన్ కన్నా ఏ కాదు కూడా కాదు సోడియం ఛానల్ వగే తమ మీక రిసెప్టికాయ ఛానల్ లేక ఎక్కం మీకు ఏందా ఫాస్ట్ కెటాయనిక్ ఫ్లక్స్ అనాయనిక్ ఫ్లక్స్ కూడా కలాట కెటాయనిక్ ఫ్లక్స్ ఎక్కడ మెమ్రీని కాస్త కెటాయన్స్ అనవా కెటాయన్స్ ఆపు ఆమె డీపోలరైజేషన్ వెండి ఇక ఎక్సైటెడ్ ఈపిఎస్పి కానీ ఎక్సైటెడ్ పోస్ట్ సైనాప్టిక్ పొటెన్షియల్ కీల ఐపిఎస్పి కానీ ఇన్హిబిటరీ పోస్ట్ సైనాప్టిక్ పొటెన్షియల్ అరే ఏకైక న్యూరో ట్రాన్స్మిటర్గా అను ఏకైక విద్యటే అండి ఇన్హిబిటరీ న్యూరో ట్రాన్స్మిటర్ కాకును ఏక పోస్ట్ సైనాప్టిక్ మెమ్రీ నేడ బెల్ల ఉడక కానీ క్లోరైడ్ ఛానల్స్ పొటాషియం ఛానల్స్ ఓపెన్ కన్నా క్లోరైడ్ ఛానల్స్ ఓపెన్ కరాగే అండి అస్సట సిఎల్ మైనస్ని మైనస్ అస్సటనా పొటాషియం ఛానల్స్ ఓపెన్ కరాకి అని ప్లస్ ఎలియట్ అయినా ఇంట్రాసెల్యులర్ ఎన్వైరన్మెంట్గా నెగిటివ్ వినవా ఇంట్రాసెల్యులర్ ఎన్వైరన్మెంట్గా నెగిటివ్ వినవాకి అన్నీ సామాన్యనే మేమని డీపోలరైజేషన్ యాక్షన్ పొటెన్షియల్గా మేము ఉడ్డటే అన్నీనే ఉడ్డటే అన్నతో మీరు తవ పల్లె హటే అనే కదమ్మా అవన్నీ ఇది ఒకటే ఎక్సైటేషన్ కరన్న మారు జీ ప్రోటీన్ గత్తో ఏక స్లో మా రిసెలకొని మెత్తనిట్ట గీళ్ళ ఏకే పాసే జీ ప్రోటీన్స్ మీ యాక్షన్ ఎక్కల ఇక్కడ పాసే క్యాంప్ సింథసైజ్ కల క్యాంప్ ఇక ఆపవుకనే హిందా గుడక్కలవట స్లో మేక హింద మీ మెటబోట్రోపిక్ రిసెప్టర్స్ కింద గైటన్కి తీయన హొంద ఎక్స్ప్లెయిన్ కల్లా స్పెసిఫిక్ అయన్ ఛానల్స్ ఓపెన్ కన్నా క్యాంపు సిజిఎంపి కానీ సైక్లిక్ గ్వనల్ మోనోఫాస్ఫేట్ ఏవా సింథసైజ్ కన్నా ఇంట్రాసెల్యులర్ ఎన్జైమ్స్ జీన్ ట్రాన్స్క్రిప్షన్ ఫస్ట్ ఇంట్రాసెల్యులర్ సిగ్నల్ ఇంకా కూడా హొందరం ఏమో కనపడం మీ క్యాంప్కి అనే సెకండ్ మెసెంజర్ సిస్టమ్
ඒක ගේල පස්සේ එන්සයිම් ඇක්ටිවේට් කරන්න පුළන් එන්සයිම් තන් බයෝකෙමිස්ට්‍රට වලකන්න ඉන්න නෝපිනෙෆ්‍රින් නොයි ග්ලූක ගන්න ොයි ගොඩක් කළට මේක දැනගන්න ඕනේ අයින ට්‍රොපික් රිසප්ට යුලි ෆාස්ටස් මෙටබ ටොපික් රිසප්ට චැනල් ඇන්ද රිසප්ටා යුෂලි සෙපරට් ඒකෙන්ද ටිකක් ස්ලෝ නිියර ට්‍රන්ස්මිට සුත්මක එක්සයිටේටර කළ තින ඉන්හිපිටරයත් තින ඇසිටයිල් කෝලීනුත් නිකටනික් රිසප්ටස් කියන්නේ අයින ට්‍රොපික් කියවා ඔන්න ලියා ගන්න මස්කන්රික් රිසප්ටසා මෙටබ ට්‍රොපික් නිකොටිනේ ක්‍රිසප්ටස් වලින් එක්සයිටේටරි මස්කරණ ක්‍රිසප්ටස් ගොඩක්කාට M2M4 කියනව ඉන්හිබිටරි වෙන්නේ නෝපිනෙෆ්‍රීන් හම දන්න ෆයිට ෝ ෆ්ලයිට්වලට ඕනේ බ්ලඩ් ප්‍රශයි හාට්‍රෙට් අඩි කන්නා ගලූටමේටු ඇස්පාටේටුයි ස්පේෂණ මගතයක නොන මේන් එක්සයිටේර නිියරු ට්‍රන්ස්මිට සම සෙන්ට්‍රල් නර්ව සිිස්ටම් එක ඒ හැම එකම් මේ රිසප්ට සුත් මත තියක නොන්න ඒත් එපිනෙෆ්‍රීනු නෝ එපිනෙෆ්‍රීන් වලයි ඇල්ෆයි බීටයි කර මේව කරන්නවට ලටමට ඇනස් පාටේ අද මේ එක්ට නිියරු ට්‍රන්ස්මිටස් මේකේ ඉන්හිබිට නිියරු ට්‍රන්ස්විටස් වල නෝපිනෙෆ්‍රින් දන්න අර ඩබල්ලා තින නෝපිරෙෆ්‍රින් එතන නෝපිරෙෆ්‍රින් ගොඩක් කලාට එක්සයිටේට එකක් වෙරි ස්ලයිට් තම ඉහිපිටර මේකත් තියන්නේ බද හැම නිියරු ට්‍රන්ස්පිටකම 100% එක්සයිටේටේ 100% ඉහිපිටර කියන්නත් බෑ මෙතන ඕනන් නොය ප්‍රෆීන් මේ වෙලාවේ කැපුවත් කමන්න අරග පීඩF එක තියෙනවා මේ නිියරු ට්‍රන්ස්මිටක් ගන්න ඉහිපිටර එකට ගැබා ගැමා ඇමයිනෝ බියුට්‍රික් ඇසිල් CNS එක ස්ලීප් ෆංක්ෂන් ස්ලීප් ඇනස්තිීසියාව ගොඩක් කට එකන ගැබා ස්ටිමියලේට් කරන එක ගලයිසිීන් ඉස් මේ ඉන්හිබිටරි වන්නේද ස්පයිනල් කෝඩ් සෙරටනෙන් නොත්තේ ත සමාරලාට ඉන්හිබිටරි ෆංක්ෂන්ස් තින සමාර තැන්වල ආර්ගම් ස්ලිප්වල එහෙම එක්සයිටේටරි ෆංක්ෂන් සුත්තින ඉස්ටමීන් සබස්ටන්ස් පී ඒවත් වෙනස්න ගොඩකට හිස්ටමින් නොත් එක්සයිටේටරි වෙනවා සබස්ටන්ස් පියුත් එක්සයිටේටරි නිියරුපෙප්ටයිට් බයිබයි කැන එච රියලි පෝටෙන් ගොඩ පවෆුල් එක ඔපෝයිඩස් ඉන්හිබිටරේ නයිට්‍රික් ඔක්සයිඩ් ගොඩක් කලාට ඉන්හිපිටරි ගොඩක් කලාට නිවරෝ මොඩියුලේටස් කියන්නේ වෙන මොලිකුල එක නිියරු ට්‍රන්ස්මිටයක් කියන ප්‍රීසයින් ප්ටික් මෙම්ප්‍රරිෙන් එකට පෝසයින් ප්ටික් මෙම්ප්‍රරිනට යනකර නිවරු මොඩියලේටස් ලින් කන මේකට හරස් වෙන සමල්ලාට මේ ෆංක්ෂන් එක ඉංක්‍රීස් කරනවා ඩික්්‍රීස් කරනවා ඩෙෆිනිෂන් එක් ගත්තොත් ඒකන ගොඩක් මේ වයිටස්න් නිියරෝ ෆිසිලෝජි කඇල්ල දේශුඩයිට එන්හන්ස් ලිමිට් ප්‍රෝලෝ ඕ ඉන්හිබිට් ද ඉනිශියල් ප්‍රින්සිපල් නිියරු ට්‍රන්ස්මිට ඔ සයින්ස් මේ ගොඩක් මෙකනිසම නිියරෝ ෆිසිලෝජි වයිටස්න් ලම කරන්න සිනප්ටික් ට්‍රන්ස්මිෂන් මෙකැනිසම් එක මංහිතන්නේ ඒ ලෙවල් මේකට ලොකු මේ කන්නේ බයින්ඩ of නිියර ට්‍රන්ස්මිට රිසප්ට ඔ පෝසයින් ප්ටික් මම්ප්‍රේෂන් එක සමේෂන් කියලගත් තියෙනවා සමේෂන් මං ඉස්සරාට කරන්න මසල් මෙය කරන්නකොට ටෙම්පරල් සමේෂන් කියන්නේ එක චැනල් එක්කින් හරවක් හරි අර ඉන්පුට්ස් ගන්න නත ඩීපෝලරයිසේෂන් එකකින් කරන්න ගාන වැඩි කරනවා ස්පේෂල් සමේෂන් කියන්නේ මල්ටිපල් ඉම්පුල්ස් මල්ටිපල් ඉන්පුල්ස් කියන අපි චැනල්ස් ගොඩක් එක වෙලාවි රෙක්රුට් කරනවා ටෙම්පරල් කියන එකම එකෙන් ගොඩ පාරක් කන්නවා ස්පේෂල් කියන චැනල්ස් ගොඩක් කරන්නේ තින එක්සයිටේටරි කරන්න සෝඩියම් ඉන් ෆලක්ස එක වැඩිය ඕන පොටෑසිය මඩු කරන්න ඕනේ ඉන්හිබිෂන් කරන්න කලෝරයිඩ පොටෑසියම් චැනල්ස් ඕපන් කරාම ඉන්ට්‍රසැලියවල නෙගටවලි චාර්ජ් වෙන්න මේ ඇරිස්සලක වගේ එක්සයිටේට පෝස්සයිනටි පොටන්සිල් ත්‍රේශෝල් එක වැඩ වැඩි නම් පොටන්සල් ෆෝම් වෙනවා ටර්මිනේෂනොත් රියප්ටෙක් මේක ඒකන්නේ ආපව් ගොඩකට ඇසිටයිල් කෝලින් ස්ට්‍රේස් කියෙන එන්සයිම් එක මේක බ්‍රේක් ඩවන් කරනවා ඇසිටයිල්
ඇසිටේටුයිකෝලීන් වලටයි ගොඩක් කළ අඩ කරන්නේ. ඊට පස්සේ ඒවා සෝඩියම් ඩිපෙන්ඩන් ට්‍රන්ස්පෝර්ට් වලින් ගොඩක් කරලා රීඅප්ටේක් කරනවා. ඒ කියන්නේ ආපහු රීජෙනරේට් කරන්න. ඊට පස්සේ අපි යනවා න්‍යූරෝ මස්කියුලර් ට්‍රාන්ස්මිෂන් NMJ. ඒකත් සයිනැප්ස් එකම තමයි. එකම වෙනස තමයි මේක මෝටර් නියුරෝන් එකයි මසල් ෆයිබර් එකයි අතර තමයි මෙයා වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ඒ ඇල්ෆා මෝටර් නියුරෝන් එක තමයි ටයිප් එක. මේකෙත් ෆන්ක්ෂනල් මේක අර වගේම තමයි සයිනැප්ස් එකම තියෙන පෝස්ට් සයිනැප්ටික් මෙම්බ්‍රේන් එක එක්ස්ටෙන්සිව් ගොඩක්. ඒකයි සයිනැප්ටික් ගටර්ස් කියලා හැදෙනවා ට්‍රෆුයි. අරකට අපි මෝටර් එන් ප්ලේට් කියලා කියනවා. ඔයාලා පින්තූර බැලුවා මෙහෙම ලොකු මෝටර් එන් ප්ලේට් එකක් හැදිලා තමයි මසල් එකත් එක්ක යන්නේ. අර නෝමල් සයිනැප්ස් එක වගේ නෙවෙයි. මෙකැනිසම් එක සයිනැප්ස් එක වගේ එකමයි. ගොඩක් වෙනස් කරන්න ඕනේ. ඒත් මේක ලොකු වෙනසක් තියෙන්නේ අර වෝල්ටේජ් ගේටඩ් කැල්සියම් නෑ නෑ සෝරි සෝරි ඒ එකම තමයි. ස්මූත් මසල්ස් මේක ගැන ලොකු මේකක් දැනගන්න ඕනේ නෑ ඔයාලා. ඒත් ඒ වල වෙනස තමයි ගොඩක් වෙලාවට මෝටර් එන් ප්ලේට් නෑ. මෝටර් එන් ප්ලේට් නෑ. අනිත් එක වැරිකොසිටිස් කියලා තියෙනවා. ඒ කියන්නේ ස්මූත් මසල්ස් ගොඩක් වෙලාවට ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් කරන්නේ. ඒව මේ වගේ නර්ව් ෆයිබර් එක බ්‍රාන්ච් වෙලා තියෙනවා. පින්තූරෙත් තියෙනවා. ඒවල පොඩි ඉදිමුණු කැලි තියෙනවා. පිම්බුණු කැලි තියෙනවා. ඒකට වැරිකොසිටිස් කියලා තියෙනවා. ඒව වලින් අර න්‍යූරෝ ට්‍රාන්ස්මිටර් එක රිලීස් කරනවා. ඒව රිලීස් කරලා ඩිෆියුෂන් හරහා යනවා ස්මූත් මසල් එකට. ඊට අමතරව එක එක ස්මූත් මසල් එක හරහත් ජංක්ෂන් තියෙනවා. ඒ එක වැරිකොසිටි එකකින් සාමාන්‍යයෙන් ස්මූත් මසල් ෆයිබර්ස් ගොඩක් මේ කරනවා. අරක නම් වෙන්නේ මෝටර් එන් ප්ලේට් එකයි එක ස්කෙලිටල් මසල් ෆයිබර් එකයි. ගොඩක් ගයිටන් එක කියවම අර තරෝ කියවන්න පුළුවන්. සානේ කාඩියක් මසල්ලුයි ස්කෙලිටල් මසල්ලුයි ෆන්ක්ෂනලි සිමිලර් බට් ස්මූත් මසල් වෙනස්. ක්ලිනිකල් මෙයාවල ගොඩක් කලාවට මස්කියුල බ්ලොකස් කරන දැනගෙන ඉන්න ඕනේ. ඇනස්තීසියා කරන්න අපි සර්ජරි කරද්දි සමලාට අන්නෙස්සරි මසල් කන්ට්‍රක්ස් කරාම ඒක ඔබස්ට්‍රක්ෂන් එකක් අපිට. ඒකෙන්ද මෙන්න මේ වගේ දාන අපිට මේ මසල් ඇක්ෂන් එක බ්ලොක් කරන්න න්‍යූරෝ මස්කියුල ජංක්ෂන් එක බ්ලොක් කරා නම් හරි. සිග්නල් එක යන්නේ නැහැ නම් මසල් එක කන්ට්‍රැක්ට් වෙන්නේත් නැහැ. අපි බ්ලොක් කරන පොයින්ට්ස් එක එක තියෙනවා. ප්‍රී සයිනැප්ටික් එකේ බ්ලොක් කරන්න පුළුවන් බොටියුලිනම් ටොක්සින් කියලා තියෙනවා. ටෙටනස් ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි ක්ලොස්ට්‍රිඩියම් බොටියුලිනම් මයික්‍රෝබයොලොජි වලට ඒ ලෙවල් කල් කරා. ඒෙන් කරන්නේ අර පූර්ව උපාගමයේ න්‍යූරෝ ට්‍රාන්ස්මිටර් එක එක්සෝසයිටෝසිස් කරන එක අඩු කරනවා. ඇසිටල් කෝලින් රිලීස් එක බ්ලොක් කරනවා. අනිත් එක පෝස්ට් සයිනැප්ටික් මෙම්බ්‍රේන් එක. ඒක මසල් රිලැක්සේෂන් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක නොන් ඩීපෝලරයිසින් අනිත් එක ඩීපෝලරයිසින්. මම දැන් එන්සයිම් වල කම්පිටිටිව් ඉන්හිබිටර්ස් කන ඉගෙනගෙන ඇති. ටර්බෝ කියුරාරින් කියන්නේ සානි සවුත් ඇමරිකන් නර තරලසින් ඒජන්ට් එක. ඒ කියන්නේ ඇසිටල් කෝලින් රිසෙප්ට් එකට බයින් කරන ඇසිටල් කෝලින් වගේ ඇසිටල් කෝලින් වගේ රිසෙප්ට් එකට බයින් කරන ඇසිටල් කෝලින් වල රිසෙප්ට් එකට බයින් වුණාට පස්සේ channel එකක් ඇරෙනවනේ. ඒ ටර්බෝ කියුරාරින් වලින් channel එකක් ඇරෙන්නේ නැහැ. මේක අර රිවර්ස් කරන ඇසිටල් කෝලින් එස්ටරේස් ඉන්හිබිටර්ස් වලින් එන්සයිම් එකෙන් කරන ඇසිටල් කෝලින් කඩන එකනේ. නියෝ ස්ටිග්මින් එඩ්‍රෝෆෝඩියම් ඕගනෝෆොස්ෆේට් වගේ දැම්මම කඩන එන්සයිම් එක ඉන්හිබිට් වෙනවා. ඒ කියන්නේ ඇසිටල් කෝලින් කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වැඩි. ඇසිටල් කෝලින් කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වෙලා වැඩි කියන්නේ ටර්බෝ කියුරේන් වලට සාපේක්ෂව බැලුවම ඇසිටල් කෝලින් ප්‍රතිශතය වැඩි. ඒකෙන් ද අර රිසෙප්ට් එකට බයින්ඩර සම්භාව්‍යතාවය ඇසිටයිල් කෝලින් වලින් වැඩි. ඩීපෝලරයිසින් නොන් කම්පිටිටිව් ඉන්හිබිටර් සක්සිනයිල් කෝලින් ගොඩක් වෙලාවට කියන්නේ අර ඇසිටයිල් කෝලින් එස්ටරේස් වලින් මෙයා කරන්න බෑ. මේකෙන් වැඩේ වෙන්නේ අරකින් කරේ අර ඇක්ටිවිටි එකක් කරන්නේ නැහැ නේ ටර්බෝ කියුරාරින් වලින්. ඒ කියන්නේ channel එක අරින්නේ නැහැ නේ. මේකෙන් ඩීපෝලරයිසේෂන් වැඩි කරනවා. තව වැඩි කරනවා. ගොඩක් වෙලාවට වැඩි කරනවා. වැඩි කරලා බර්න් අවුට් එකක් කරනවා channel එකේ. ප්‍රොලොං ඩීපෝලරයිසේෂන් ඔෆ් මසල් ඉස්සලා ෆැසිකියුලේෂන් කියලා තියෙනවා. නියම් අර වෙවුලන වගේ. කියන්නේ ෆැසිකියු මසල් ෆැසිකියුලේෂන්. එසේ මෙයා වෙලා මේක අර ඕවර්වර්ක් කරලා channel එක damage කරනවා අන්තිමට.
තිර ඒක මෙය වුණාම මේක්ස් මසල් නෝලෝග රෙස්පන්සිට ඇසටයිල් කෝලින් පුළුවන්තරන් ඩීපෝල් රයිස් කල කන්ෆර්මේශනල් චේන්ජස් කරන රිසප් එක මෙතන ඩිෆරන්සස්ටයක් කියෙන ස්මූත් මසල් එන්නම් ජේක ස්කෙල්ල් මසල් එන්නම් ජේගේ අරකේ වැරිකොසිටස් තියෙනවා මේක ගොඩක් නිවරුම මෝටන් ප්ලේට් එක තමා තියෙන්නේ අරකෙත්තු ගොඩක් කලාට පැරාසිම්පතරික් නව සිිස්ටම් අනුවේගේ ප්‍රත්‍යයනුවේගේ ස්නායු පද්ධති තියෙනනි සමාලාට ස්ටිමිලේට්න්න පුළ සමාලාට ඉන්හිබිට්න්න පුළා එක ස්මූත් මසල් එකේ ස්ටිමිලේටරි ඉම්පල්සස්යි ඉන්හිබිට ඉම්පල්සසරි දෙකම යනවා එන්පලේට් පොටෙන්ශල් එක් කියල කියන්නේ ඉන්පලේට් එක තියෙන මෙතන මසල් ෆයිබර් එක තියෙන මෙන මේ මසල් ෆයිබර් එකේ පොටෙන්ශල් එක ක්ෂන් පොටෙන්ශල් එක කියන සාමාන්‍ය නර්ව් ටුන නදන මේක තියෙන වෙනස්කම් තමා ඔතන තියෙන කන්ට්‍රක්ෂන් of මසල් මේකත් ලොකු වෙනසන්න ඒලෙවෙල් එක මසල් එක ෆංක්ෂනල් ඇන්ටමික මෙහෙමයි ඇන්ටමියල්ට කරයි අසෙම මසල් ෆයිබ්‍රිල්ස් තියෙනවා මයෝ ෆිල්මන්ස් තියෙනවා එව ෙන්ඩුමයිසම් එන්ඩමයිසම් සරවඩ බයිද පිරිමයිසියම් පිරිමයිසියම් සරඩ බයිද එපමයිසියම් මේක ෆංක්ෂනල් ඇන්ටමික මේ දෙන්න වෙලාවනය කියන්න දැනගන්න ඇක්ටන් මයිසින් කෝම්ද රෙන්ජලා තියනෙ ඩිෆර ලයින් එ්බන් අයිබන් ඒබන්ඩ මේ ඇඩිෂනල් පෝටීන්ස් ටිකත් දැනගෙන ඉන්නවේ ඇක්ටන් ඉන්න ලින් කරන්නේ එතන ඉසෙඩ් ලයින ඇක්ටන් තියෙනවා ඒක බයින් කරන්න ඉසෙඩ් ලයින් එකට ටයිටන් කැන ලොකු පෝටීන්ය one of the largest proteins in the body තන තියෙන කල ඒක ඉසෙඩ් ලයින් එක එම් ලයින් එකට කනෙක් කන්න මැද තින එම් ලයින් එකට අයින තින ඉසෙඩ් ලයින් ඩෙස්මින් කියන එක ඩෙස්මින් කෙනෙන ඇංකරින් පෝටීන්ය වගේ මෙතන ඉසෙඩ් පටිය තියෙනනේ ඒක ප්ලාස්ම පට්ලට කනෙක් කන්න එලි මේක ෆංක්ෂනල් ඇන්ට මේක මෙතන මේක තින්නේ මසල් ෆැසිකල්ලස් කෙන මසල් එක අස්සේ තියෙන බඩු ගරුප්ස් වගේ බඩගස ෆයිබ ගරුප් එක ෆයිබර්සල්ට ෆයිබ එක මයෝ ෆයිබ්‍රල් සැන්දෙන් මයෝ ෆිල්මන්ස් දිවැඩනු ඇක්ටිනල් මයසින් ඔවු මයෝ ෆිලමන්ස් කියන්නේ පෝටීන් ෆිල්මස් රචා ප්‍රසන්ට ඉන්සයිද සාකුමිය ඇක්ටන් ෆිල්මන්ස් කියලා තින තින් ෆිල්මස් මයසින් ෆිල්මන්ස් කෙන තික් ෆිල්මස් ඇක්ටන් ෆිල්මන්ස් එකත් සවන්නේ ඇක්ටන් තමා මේන් පෝටීන් එක ඩබල් ස්ටන්ඩ ඇක්ටන් මොල්කල් තින ඊට අමතර ට්‍රෝප මයසින් ට්‍රෝපෝ නීන් කියලා තියෙන ට්‍රෝප මයසින් වලින් කරන මයසින් ඇක්ටන් අර බයින්ඩිං සයිට්ය දෙන්නේ ඒක බ්ලොක් කරන එක බයින්ඩන්න දෙන්නේ ්‍රෝපනින්නොත් වර්ග තුනත් තින ්‍රපනින්නයි ්‍රපනින්ට ්‍රපනින් ්‍රෝපනින් ගුඩකට කැල්සියම් එක බයින් කරන්න කැල්සියම් නිසා තම මසල් කන්ට්‍රක්ෂන් ඉනිශේට් වන ්‍රෝපනින් ඒකර මතු තියම්පල ටකරට ්‍රෝපමයිසින් ටවලින් පටගන්නේ ඒකෙන් බයින්ඩෙන ්‍රෝපනින් කැල්සියම් කැල්සියම් සවලින් පටන්ගන්නේ ්‍රෝපනින් අයි ක්න් මොලිකල් ඉසකන ක්ටන් මයසින් ඉන්ටරක්ෂණයක් ඉන්හිබිට් කරන්න ත්‍රෝපනය නයිවලින් මයසින් ෆිල්ම සාමානය තික් එක මයසින් චේන්ස් හවි චේන්ස් ලයි් චේන්ස් කළ කියන්නේ හවි චේන්න් 4 ලයි් චේන්ස් 2 4 ඉ්ෂේ
এবেলাত আর মায়োসিন বাইন্ডিং সাইট চালতে না থাকবে আগে অ্যাক্টিন বাইন্ডিং সাইট চেয়ে নেওয়া, এটিপি বাইন্ডিং সাইট সত্যি না, এটিপি বাইন্ড নিলাম টু প্রোভাইড দ্য মাসল ফর টু প্রোভাইড দ্য এনার্জি ফর দ্য মাসল কন্ট্রাকশন। సాకులేమా కానీ ఇది ప్లాస్మా మెంబ్రేన్ టీట్యూబ్యూల్స్ కిలకి అన్ని ఇక్కడ తీన మెకానిజం ఎక్కువ ప్లాస్మా మెంబ్రేన్ ఇక అస్సట ఇన్వెజినేటర్ తిన ఎక్కడ అస్సట నెర్ల తీన టీక షేప్ ఎక్కడ ఎస్సే మేక వేరే మేక తమా సిగ్నల్ లెక్క దెన్ని మసల్ లేక కంట్రాక్ట్ కరాని ఇలా దెన్ మసల్ ఆ పిసలకి మోట ఎన్ ప్లేట్ టేకింగ్ డీపోలరైజేషన్ అయినవా డీపోలరైజేషన్ యాక్షన్ పొటెన్షియల్ హరహా అనవా యాక్షన్ పొటెన్షియల్ హరహా మెమరీకి దిగి అనవా ఏ మేక సాకో మీ ఏకటే అన్న పైన కంట్రాక్షన్ ఎక్కువన్నీ ఏకట మీ స్పెషలైజ్డ్ తినో స్పెషలైజ్డ్ ఎండోప్లాస్మిక్ రెటిక్యులం ఇక సాకు ప్లాస్మిక్ రెటిక్యులం కలిగింది కాల్సియం అయన్స్ తినో రైనోడైన్ రిసెప్టర్స్ తినవా అండ్ ఎక్స్టెన్సివ్ ఇన్ రపిలీ కంట్రాక్టింగ్ ఫైబర్స్ ఇంకా మేమకి మీ అస్సలు నెరల తిన టీట్యూబ్యూల్స్కి అని మేకడైంది ట్రాన్సెస్టిబ్యూల్స్ అరే దెన్ అవి కథా కన్నా ఎక్సైటేషన్ మెకానిజం మీకు వాటి మేక కార్డియక్ మసల్ వల్ట వినాయి స్కెల్టల్ మసల్ వల్ట వెళ్ళాయి అంగిస్తా కానీ స్కెల్టల్ మసల్ వల్ట ఇసెల్లో తీయనవా అవి ప్లాస్మా మెంబ్రేన్ కదా దసాకో లేమా ఇక మసల్కే ప్లాస్మా మెమరీ ఇక ఇట్ వస్తే మేక ఇసెల్ల రెస్టింగ్ మెమరీ పొటెన్షియల్కే తీయండి అస్సిరిన ఎలియే దన ఏ మిన్న మే వగే వెళ్ళాడు ఎక్సైట్ ఉన్నాము మీ దగ్గర మారుయినా అస్సే ధనైనా ఎలియే రిన అయినా మేక డిటెక్ట్ అన్నవా డైహైడ్రోపిరిడిన్ రిసెప్ట్ ఇక డిహెచ్పి రిసెప్ట్ డిహెచ్పి రిసెప్ట్ తవ రిసెప్ట్ ఎక్కడ సిగ్నల్ తినా మీకు రయానోడైన్ రిసెప్ట్ రయానోడైన్ రిసెప్ట్ కానీ స్ప్రింగ్ ఎక్కువ ఇసెల్లా మీకు మీ ఫిక్స్ ఎలా తీయండి మీ సాకు ప్లస్ మీకు రెటిక్యులం మీకు మీ స్ప్రింగ్ ఇక కంట్రాక్ట్ ఎలా లొక్క కెరెనవ్వగి ఇవన్నీ సాకు ప్లాస్మిక్ రెటిక్యులం సాకు ప్లాస్మిక్ రెటిక్యులం కానీ కాల్సియం స్టోరేజ్ మీకు అసలు కాల్సియం ఇక పాటమే ఎలియట్ అయినా కాల్సియం ఇక కాల్సియం నిసా స్టిమ్యులేట్ అయినా మసల్ కంట్రాక్షన్ మనకి ఏపుదే మిత డిస్క్రైబ్ కలతీనా రిలీజ్ కాల్సియం ఇంటూ సాకోప్లాస్మ్ ఇక్కడికి నమ్మతమ ఎక్సైటేషన్ కంట్రాక్షన్ కప్లింగ్ ఇలా స్లైడింగ్ ఫిలమెంట్ మెకానిజం మీకు ఏ లెవెల్ తీయనవా ఇక గుడాక్ ఫిజియోలాజీలో గుడాక్ వినసన్నే పొడ్డాక్ కాంప్లెక్స్ కన్నా ఈ టైన్ గుడాక్ ఎకరన్నే యాక్షన్ పొటెన్షియల్కైనా మోటినవి కరా ఎక్సైటేషన్ కంట్రాక్షన్ కప్లింగ్ మైసలకు మీద కరా కాల్సియం రిలీజ్ అయినా ఎక్సైటేషన్ కంట్రాక్షన్ కప్లింగ్ ఏంద ట్రోపోనిన్ సీవెల్ట్ బైండ్నా ఏకైంద ట్రోపో మయోసిన్ ఇస్తారు బైండింగ్ సైట్ కవర్ కరాన్ని ఇలాసే ఏక యాక్టివ్ సైట్గా ఎక్స్పోజ్ కరణ యాక్టిన్ మోలిక్యూల్స్ ఇలాసే ఏకైంద క్రాస్ బ్రిడ్జ్ ఏకనే కింద కంటాక్ట్ ఉన్నా మయోసిన్ హెడ్గా యాక్టిన్ పవర్ స్ట్రోక్ అక్కలకి అన్నీ ఇక మేము స్విచ్ కరాము ఇంకా మేము గైట్ అన్నీ తీయనా మీక ఇస్సెల్లమా మీ మేక ఎలవెలా తీయండి మేక కొక్కెలాగిలకి అన్ని మీ మయోసిన్ హెడ్కే తీయనవా ఏడిపి ప్లస్ ఫాస్ఫేట్ ఇక ఏడిపి ప్లస్ ఫాస్ఫేట్ ఎలా తిని కాలిన తిబ్బి ఏటీపీగా క్లీవ్ వెళ్ళ అసలు మీకు స్ప్రింగ్ ఎక్కువగా మీ పెద్దట మీ కళ్ళ తీయండి మీకు ఏడిపి ఫాస్ఫేట్ రిలీజ్ కరాకనే స్ప్రింగ్ కా తెరవగే తమ్మా మిన్న మిహం మిహట తల్లు వినా మిహట తల్లు ఉన్నాగి అన్ని యాక్టిన్ మొలక్యూల్గా మీ పెద్దట మూవ్ వినా స్లైడింగ్ ఫిలమెంట్కి ఏదైనా ఓకలం కిలగే మీకు అవి ఇప్పుడు డిస్క్రైబ్ కరం పవర్ స్ట్రోక్ ది హెడ్ ఆఫ్ మైసిన్ మొలక ఈజ్ టిల్టెడ్ అండ్ రిలీజ్ ఏడిపి ఏక రాప టిల్ట్ కల్లా ఏడిపి రిలీజ్ కల్లా యాక్టిన్ ఇక తేతెక్కం ఎద్దకి నేను పుల్ ఆన్ దగ్గర పులింగ్ ఇట్ టువర్డ్స్ ది సెంటర్ ఆఫ్ ద సాకో మేము ఏ పెత్తని దెప్పెత్తని తీయను ద హెడ్స్ దిగత్తీయను అని
ఎల్సీ దగ్గర మెదడ గన్ అమెరికాలో యాక్టిన్ స్లైడ్స్ ఆఫ్ ఐ సీన్ ప్రోటీన్ ఫైబర్ మెదడైనా మసల్ మాలిక్యూల్ దగ్గర షార్ట్ అయినా ఎస్ఏ ఏడిపి ఈ ఫస్ఫేట్ రిలీజ్ రిలీజ్ ఉన్నాట పస్సే డీటాచ్ అని డీటాచ్ ఉన్నాట పస్సే అలుత్ ఏటీపీ కాక్ మైసిన్ హెడ్ దగ్గర బెద్దిన మైసిన్ హెడ్ దగ్గర బెంద ఆపవు ఏటీపీఎస్ అని ఏడిపి ఫస్ఫేట్ వినవా ఏక ఉండుగమ మీకు ఆపవు నెమెనవా నెమెన్నే అర కొక్ పొజిషన్ ఎక్కలేక స్ప్రింగ్ ఇక ఆపవు కంప్రెస్ కన్నావాకి ఏక ఆపవు ఏడిపి ఇక రిలీజ్ కన్నాట పస్సే స్ప్రింగ్ ఇక రిలీజ్ అయినవాకి తల్లు కన్నా అని పెద్దట మిత్ర మే క్లాకింగ్ నేమే ఇట్ షుడ్ బి వాకింగ్ బ్యాక్ ఆఫ్ ద మైసిన్ హెడ్ టు రెస్టింగ్ పొజిషన్ కాల్సియం తీయనక మీ సైకిల్కి అన అనివార్యం ఇసెడ్ లైన్ దగ్గర ఎక్కినక్కడ లంగనో హెచ్ బ్యాండ్ ఎక్కిలకి అన్నీ మైసిన్ వితరాత్ తీయనే కదా ఏక యాక్టిన్ లంగునా పాస్ హెచ్ బ్యాండ్కి షార్ట్ అయినా ఐ బ్యాండ్ ఎక్కిల తిన యాక్టిన్ వితరాత్ తీయనే కదా ఏక షార్ట్ నేనా ఎం లైన్ దగ్గర మెద్దమై తీయండి ఏ కీలకైనా యాక్టిన్ మయోసిన్ ఓవర్లాప్ వినేక ఏకే వినసక్కున్నే ఇదిగ కోమల్ మయోసిన్ కాయ యాక్టిన్ కాయ ప్రోటీన్ కాయ దిగ కొట్టు ఏంటనే దిగ ఎక్కలాగట ఏనాక విత్తరని మసల్ రిలాక్సేషన్ కానీ నర్వ్ ఇంపాల్స్ ఎక్క దెన్ స్టిమ్యులేటింగ్ నర్వ్ ఇంపాల్స్ ఎక్కనా ఇక నెల తినవు ఏక ఆపవు దెన్ నర్వ్ ఇంపాల్స్ స్లైడింగ్ ఫిలమెంట్కి స్లైడింగ్ ఫిలమెంట్కి స్టిమ్యులేట్ కానీ కాల్సియం సైటోప్లాస్మిక్కే తినకూడ మా ఇస్సెలకి సామాన్య కాల్సియం ఐసీఎఫ్ కాసే బిందు అయి మేక విధి దిక్కరహా ఎలియటదానా కాల్సియం ఏటీపీఎస్ ఛానల్స్ వలిన్ ఆపవు మేక పంప్ కన్నా పురోణం ఆపవు అంత ప్లాస్మియ జాలి కావాలి ఎండోప్లాస్మిక్ రెటిక్యులమే సోడియం కాల్సియం ఎక్స్చేంజ్ కను తెలియట దాన దెన్ గొడక్ ప్రశ్నార్థమా మేము ఎలా గొడక్కలాట కాల్సియం రిలీజ్ ఫ్రమ్ ద సార్కోప్లాస్మిక్ రెటిక్యులర్ ఇస్ అన్ యాక్టివ్ ఓ ప్యాసివ్ ప్రాసెస్కి రానా యాక్టివ్ దగ్గర లానా ప్యాసివ్ దగ్గర లానా ఎలియట రిలీజ్ కరనే కదా ప్యాసివ్ ఏత్ కరని నికంగా బెలూన్ నిక డిఫ్లేట్ కన్నా వగేతమా బెలూన్ నిక పుంబల అతారిన కొట వాతే ఎలియట అన్ని అది కలిం పుంబపోయే శక్తి అయిందమ్మా రిలీజ్ ఇక ప్యాసివ్ సార్కోప్లాస్మిక్ రెటిక్యులమ్ మీద అస్సట దానిక అనివార్యం యాక్టివ్ ఇక ఏటీపీ డిపెండెంట్గా కాల్సియం నేకైన ట్రోపోనిన్ సివలింగ్ కాల్సియం ఏమైనావా ఆపవు బైండింగ్ సైట్ టెక్ కవర్ అయినావా ఏకింద యాక్టివ్ మైసిన్ క్రాస్ లింక్ విన్నే కంట్రాక్షన్ వర్గ దిగత్తినా ఐసోటోనిక్ కంట్రాక్షన్ ఐసోమెట్రిక్ కంట్రాక్షన్ ఐసోటోనిక్ కంట్రాక్షన్కి అన్నీ టెన్షన్గా ఎక్కాయి మసల్గా షార్ట్ తినా సానే డంబల్ లేక కూర్చున్న కొట ఏకనే బైసెప్ షార్ట్ వినని ఏదో మసల్గా టెన్షన్ ఏకమాయి ఏ టెన్షన్గా లోడ్ ఎక్కడ వెడి ఏదో మసల్గా షార్ట్ వినా ఐసోమెట్రిక్ కంట్రాక్షన్కి అయినా గుడక్కిలాడ మీ జిమ్మింగ్ ప్లాంక్ ఎగ్గహన వగి ప్లాంక్ ఎగ్గహద్ది మూమెంట్ అన్నే ఏ వినాడి ఎగ్గాడ పాస్ ఇన్న బరితరం రిద్దిన ఏవిలా లోడ్ ఎగ వెడి టెన్షన్ ఎగటవాడ మసల్ ఫైబర్కి టెన్షన్ ఎగ వెడిన లెంత్ ఎక సేమ్ మోటర్ యూనిట్కి గుడక్ పెద్దగత్తెక తని మోటర్ న్యూరాన్ కాయ ఏకర మసల్ ఫైబర్స్ గుడక్ కింద పెట్టుకున్నా మీ మోటర్ ఇన్ప్లేట్ గుడక్ తీయనవా ఏ తెక న్యూరో ఉండే కాయ తీయండి ముఖద యాక్సన్ ఎక ఎక్సన్ని మేము బ్రాంచ్ అని మీకు ఎక్క మసల్ ఫైబర్ ఎక్కటదేనా మీకు ఎక్క మసల్ ఫైబర్ ఎక్కటదేనా ఫంక్షనలీ మసల్ ట్విచ్ కీనక యూ షుడ్ నో ద డెఫినేషన్
response to of a skeletal muscle to a single stimulation. මෙතන තියලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් එලිමෙන්ට් එක. මෙතන ඇක්ෂන් පොටෙන්ෂියල් කියලා තියෙන්නේ මේ කන්ට්‍රැක්ෂන් එක. කන්ට්‍රැක්ෂන් එක මෙකැනිකල් ඉවෙන්ට් එක. හැමදෙස්සම මම කලිනුත් කිව්වා මෙකැනිකල් ඉවෙන්ට් එක වෙන්නේ ඉලෙක්ට්‍රිකල් ඉවෙන්ට් එකට පස්සේ. මේක වෙන්නේ කන්ට්‍රැක්ෂන් එක. මෙතන මේ y අක්ෂය තමයි ෆෝස් ඔෆ් කන්ට්‍රැක්ෂන්. මෙතන ඉඳන් මෙතෙන්ට කන්ට්‍රැක්ෂන් එකක් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට රිලැක්සේෂන් එකක්. ලේටන්ට් ෆේස්, කන්ට්‍රැක්ෂන් ෆේස්, රිලැක්සේෂන් ෆේස්. ලේටන්ට් ෆේස් කියලා කියන්නේ මාසල් එක සිග්නල් එක නිකන් මේක බලාපොරොත්තු වෙන ඉන අවස්ථාව. ඊට පස්සේ තියරීස් තුනකට ඉම්පෝර්ටන්ට් තියෙනවා. සමේෂන්, සමේෂන්, ට්‍රෙපේ ඇන් ටෙටනස්. සමේෂන් කියලා කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් සමේෂන් එන්න පුළුවන් දෙකක් තියෙනවා. ෆ්‍රීකවෙන්සි සමේෂන්, ස්පේෂල් සමේෂන්. මෙතන ග්‍රාෆ් එකේ වලට පේනවා ඇති. මේක නෝමල් මසල් ට්විච්. ඒත් මේකේ කම්ප්ලීට් රිලැක්සේෂන් වෙන්න කලින් තව එකක් වෙලා තියෙනවා. ඒක තමයි සමේෂන් කියන්නේ. රිපීටඩ් ස්ටිමියුලේෂන් බිෆෝර් කම්ප්ලීට් රිලැක්සේෂන් has occurred and produces additional activation of the contractile element. මේක අර මම ඉස්සෙල්ලා කියන refractory period එක. මේ period එක relative refractory period එක වෙන්න ඇති වෙන්නේ. tension develop is greater than of a single twitch. මේක බලන්න amplitude එක peak එක වැඩි වෙන single එකකට වඩා. අර මම ඉස්සෙල්ලත් කිව්වේ spatial summation කියලා. multiple fiber summation කියන්නේ motor unit ගොඩක් recruit කරනවා. ඒක අර warm up වල ගොඩක් වෙලාට එන්නේ. අර warm up අනේ සමහර ටෙනිස් වල පළවෙනි serve එකේ motor unit කීපයක් පාවිච්චි කරනවා. පස්සේ පස්සේ use කරන motor units ගන්න වැඩි. ඒ කියන්නේ පළවෙනි සර්ව් එකට වඩා ගොඩක් වෙලාවට පස්සේ තියෙන සර්ව්ස් වල තමයි පවර් එක තියෙන්නේ. ෆ්‍රීකවෙන්සි සමේෂන් කියන්නේ මේ උඩ තියනා වගේ එකක ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙවි යනවා. ටෙටනස් වල රිලැක්සේෂන් එක වෙනවා අඩුයි. මේක මෙය වෙලා තියෙන්නේ අර සමේෂන් වල ගන්නේ මෙහෙම කියලා බාගෙට ගිලා අපා උඩට යනනේ. මෙතන පොඩ්ඩක්වත් රිලැක්සේෂන් වෙන්නේ නැතුව මේක කෙලින්ම උඩට යනවා. උඩට කියලා මේ ප්ලැටියු ෆේස් එක කන්ට්‍රැක්ෂන් ටෙන්ෂන් එක තියාගෙනම ඉන්නවා. මසල් එක ෂෝර්ටන් වෙලාම තියෙනවා. ඒ කියන්නේ ද කන්ට්‍රැක්ටයිල් රෙස්පොන්ස් ඔකර්ස් රිපීටඩ්ලි බිෆෝර් එනි රිලැක්සේෂන්. ඒක මේ වැලියු එක ඕනේ 4 times greater than the single muscle twitch. මේ උස වගේ 4 ගුණයක් වෙයි. ස්ටයාකේස් ෆිනොමිනොන් එක තමයි ට්‍රිපේ කියලා කියන්නේ. මේකේ වෙන්නේ වැඩි වෙනවා අඩු වෙනවා. කම්ප්ලීට් රිලැක්සේෂන් වෙනවා, තව වැඩි වෙනවා, තව අඩු වෙනවා. අරක වෙන්නේ රිලැක්සේෂන් උනේම නැහනේ. මේක රිලැක්සේෂන් වෙලා ආපහු වැඩි වෙනවා. මේක පස්සේ පස්සේ යන කන්ට්‍රැක්ෂන් වල පවර් එක වැඩි කලින් ඒවලට. ඒක තමයි වෝම් අප් වල තියෙන කන්සෙප්ට් එක. මේ ටර්ම් සාමාන්‍යයෙන් උනේ මසල් ස්ට්‍රෙන්ත් කියන්නේ මැක්සිමල් කන්ට්‍රැක්ටයිල් ෆෝස්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මසල් ලෙන්ත් එක නෙවෙයි, ක්‍රොස් සෙක්ෂනල් ඒරියා එක. මසල් පවර් කියන්නේ ටෝටල් අමවුන්ට් ඔෆ් වර්ක්. මේක අර ෆිසික්ස් වල මේක මගේ තමයි වර්ක් ඩන් පර් යුනිට් ටයිම්. මේ ෆෝස් ඉන්ටු ඩිස්ටන්ස් ඩිවයිඩඩ් බයි ඩියුරේෂන්. ෆෝස් ඉන්ටු වෙලොසිටි. endurance කියන්නේ කොච්චර වෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ability of muscle or group to repeatedly exert force against resistance. ඒක nutrition support එක ගන්න. ඒ කියන්නේ හොඳ oxygen, හොඳ ATP, හොඳ glucose supply එකක් තියනවා නම් muscle metabolic system එකට විදි තුනකින් එනවා energy. the phosphagen system, the glycogen lactic acid system and the aerobic system. phosphagen system එක ගත්තොත් muscle එක අස්සේ
ඉස්සෙල්ලා ATP stored ATP තියෙනවා. සාමාන්‍ය 100 meter dash එක වගේ use කරන්නේ ATP වේ phosphocreatine ඉන්නයි. සය creatine phosphate කියලා stored molecule එකක් තියෙනවා. මේක ගොඩක් high energy molecule එක. කියන්නේ creatine supplements ගොඩක් කලාටත් තියෙනවා. 10,300 calories per molecule. මේ creatine phosphate creatine වලට regenerate කරලා AMP පුළුවන් තරමට ATP බවට පත් කරනවා. මේක 100 meters rowing වගේ මෙහෙම තියෙනවා. මේක ගොඩක් කලාවට 6 seconds වලින් වගේ use up වෙනවා. biochemistry වල meter ද තියෙනවා. glycogen lactic acid system short sprinting වලට ගන්න 400 meters වගේ medium power events වලට ගන්න. glycogen breakdown වෙන glucose වලට glucose anaerobic oxidation ගිහිල්ලා lactic acid බවට පත් වෙනවා. මේක ඔක්සිජන් අඩු වෙලාවකට ATP ගොඩක් ඕන වෙලාවට පොඩි වෙලාවකින් glycogen lactic acid system එනවා. මේකත් about 30 seconds to 2 minutes විතර time frame එක තියෙන්නේ. 1.5 minutes. aerobic system එක marathon runners ලට 10,000 meters test cricket ඒ වගේ. මේක අර normal survival session එකෙන් වෙන්නේ oxidation of glucose මේවත් එක්ක. මේක slow ගොඩක් වෙලාවට slow වුණාට ගොඩක් වෙලා ඒ කියන්නේ glucose තියෙනකම් මේක වෙනවා. මේක ට්‍රේන්ඩ් ඇත්ලීට්ස් ලගේ ඉස්සෙල්ලම රෙස්ටිං වෙලාවේ ග්ලූකෝස් තියෙන්නේ. ඒ ට්‍රේන් වෙන හොඳ ඇත්ලීට් කෙනෙක්ගේ නෝමල් මෙටබලිසම් වල ඉස්සෙල්ලම තියෙන ෆැටි ඇසිඩ්. ඊට පස්සේ ෆැටි ඇසිඩ් නෝමල් වෙලා කරලා එක්සර්සයිස් වෙලාවේදී ග්ලූකෝස් වලට මාරු වෙනවා. මේ තියෙන්නේ ටේබල් එක බලන්න. රේට් ඔෆ් ATP ප්‍රොඩක්ෂන් ෆොස්ෆොජන් සිස්ටම් එකේ ඉක්මනට හැදෙනවා. ඒ ඩියුරේෂන් එක අඩුයි. ඉක්මනට එක්සෝස්ට් වෙනවා. recovery of the muscle metabolism system දැන් මේ තුනම මෙය වුණාට පස්සේ creatine muscle ATP stores බිඳුවයි creatine phosphate උත් නැහැ ඊසේ lactic acid accumulate වෙලා තියෙන්නේ glycogen lactic acid දර system එකෙන්ද ඊසේ ඒකෙන් තමයි warm down කියලා කියන්නේ warm down එකක් කියලා කියන්නේ පස්සේ තියෙන අපි workout එකක් කරි sport එකක් කරි කරාට පස්සේ stretching වගේ එකක් කරනවා physical activity එක lactic acid aerobic oxidation වලින් අයින් කළා නේද ඒ පළවෙනි කියලා තියෙන pyruvate metabolize oxidatively නැත්තම් gluconeogenesis හරහා ආපහු glucose produce කරනවා liver එකේ muscle fibers වර්ග දෙකක් තියෙනවා slow twitch fast twitch fast twitch type 1 fast twitch type 2a type 2b කියලා තියෙනවා slow twitch සාමාන්‍යයෙන් white muscle fibers red මේව තමයි නෑ sorry slow twitch තමයි red type fast twitch තමයි white type slow twitch ඒවත ගොඩක් තියෙන marathon runners ලගේ ඒ කියන්නේ කෙන්යාවේ එලියුඩ් කිප්චෝගේ fast twitch එම උසේන් බෝල්ට් ටයිසන් ගේ වගේ කට් එක තමයි ගොඩක් කියලාට ඒක මේ muscle type muscle fiber type එක determine වෙන්නේ ගොඩක් කරලා training වලට වඩා genetic factors වලින් තමයි. ඒ training වලින් type 1A type 2B interconversion එකක් වෙනවා. ඒ type 1 කවදාවත් type 2 muscle fiber එකක් වෙන්නේ නැහැ. glycolytic capacity ගොඩක් කරලාට ඕනේ anaerobic oxidation වල. ඒකෙන් type 2 වල වැඩි. mitochondria oxidative කරන්න ඕනේ හින්දා type 1 වල වැඩි. ඔක්සිජන් ඩෙෆිසිට් කියන්නේ මෙහෙමයි. දැන් මෙන්න මේ ග්‍රාෆ් එක බලන්න. එක්සර්සයිස් එක කරනකොට හරි ෆිසිකල් ඇක්ටිවිටි එක ඉන්නකොට හරි ඔක්සිජන් රික්වයර්මන්ට් එක ගොඩක් වැඩි නෝමල් එකට වඩා. ඒත් එක පාටම ඔක්සිජන් කන්සම්ප්ෂන් එකයි රික්වයර්මන්ට් එකයි මැච් වෙන්නේ. ඒ හෙමින් හෙමින් පටන් ගත්තට පස්සේ වෝම් අප් කරාට පස්සේ තමයි මැක්සිමම් ඔක්සිජන් කන්සම්ප්ෂන් එකට එන්නේ. එතකන් මෙන්න මේ ඒරියා එක ගොඩක් වෙලාවට anaerobic respiration වලින් තමයි මේක කරන්නේ. lactic acid මේක කළා phosphocreatine system එක.
the difference between the oxygen uptake and the oxygen need. ඊට පස්සේ මෙතන ගොඩක් කරලා ලැක්ටික් ඇසිඩ් ඇකියුමුලේට් වෙනවා මේ වෙලාවේ. ලැක්ටික් ඇසිඩ් මෙයා වෙලා දැන් ලැක්ටික් ඇසිඩ් ඔක්සිඩයිස් කරන්න ඕනේ. ඔක්සිඩයිස් කරන ග්ලූකනියෝසිස් කරන. මෙන්න මේ පොයින්ට් එකේදී වර්ක් අවුට් එක ඉවරයි. වර්ක් අවුට් එක මෙයා වුණාට ගොඩක් කරලා අපි බ්‍රීතින් රේට් එකක් දන්නවා. ඒ කියන්නේ 100 මීටර්ස් දුවලා ෆිනිෂ් ලයින් එක පහු කරාට පස්සේ හයිපර් වෙන්ටිලේෂන් අපි ගාව තියෙනවා පොඩි වෙලාවක් වෙනකම් මහන්සි ආරිනවා. ඒ වෙලාවේ කරන්නේ අර ලැක්ටික් ඇසිඩ් ස්ටෝස් බර්න් කරනවා. මේ දෙක පටලවන්න එපා. ඩෙෆිසිට් කියන්නේ ණය වගේ ගන්න. ඩෙෆිසිට් කියන්නේ අඩුවක්. ඩෙප්ට් කියන්නේ ණය. ඔක්සිජන් ඩෙප්ටෙන් කරන්නේ කලපු මේ තියෙන ණය ගෙවනවා. ඩෙෆිසිට් වලින් කරන්නේ පළවෙනි කාලේ තියෙන අඩුවක්. ගොඩක් වෙලාවට ඔක්සිජන් ඩෙප්ට් එක වැඩි හෝ සමානයි ඔක්සිජන් ඩෙෆිසිට් එක. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ ඉනිෂියල් වෙලාවේ මෙන්න මේ වෙලාවේ මසල්ස් වලත් ඔක්සිජන් ස්ටෝස් කියලා තියෙනවා. ඒ කියන්නේ මසල්ස් වල ඒ බ්ලඩ් එකේ මසල්ස් වල ටිෂුස් වල එහෙම ඒ ඔක්සිජන් ගොඩක් වෙලාවට යූස් අප් වෙනවා. ඒ ඔක්සිජන් මෙන්න මේ කන්සම්ප්ෂන් වල ගොඩක් වෙලාවට අදාළ නැහැ. මේ කන්සම්ප්ෂන් කියන්නේ අපි එළියෙන් අස්සට ගන්න මේක වගේ. ඒකින්ද මසල් ඔක්සිජන් ස්ටෝස් මෙයා කරන්නත් ඔක්සිජන් ඩෙප්ට් එක අවශ්‍යයි. ඒකින්ද ඔක්සිජන් ඩෙප්ට් is higher than the oxygen deficit because you need to burn up lactic acid and you also need to replenish the oxygen stores. ඊටමතර phosphocreatinine stores and ATP stores. ට්‍රේනිං වලින් වෙන්නේ මෙන්න මේ කියන එක. රීමොඩලින් ඔෆ් මසල්ස් ටු මීට් ද ෆන්ක්ෂනල් ඩිමාන්ඩ් ප්ලාස්ටිසිටි. මේක විදි දෙකකින් වෙන්න පුළුවන්. මසල් ඇඩප්ටේෂන් වලින් වෙන්න පුළුවන්. නියුරල් ඇඩප්ටේෂන් වලින් වෙන්න පුළුවන්. නියුරල් ඇඩප්ටේෂන් ගොඩක් වෙලාට කියන්නේ රෙසිස්ටන් ට්‍රේනිං වල. රෙසිස්ටන් ට්‍රේනිං කියන්නේ එන්ඩියුරන්ස් ට්‍රේනිං. සෝරි එන්ඩියුරන්ස් ට්‍රේනිං නෙවෙයි. ක්වික් ටයිප් ට්‍රේනිං වගේ. ඉස්සෙල්ල මේක නර්වස් සිස්ටම් එක තමයි අදාළ වෙන්නේ. ද ෆ්‍රීක්වෙන්සි ඔෆ් මෝටර් ඩිස්චාර්ජ් එක වැඩි, ගන්න මෝටර් යුනිට්ස් ගන්න වැඩි, ඉන්හිබිෂන් එකට තව නියුරෝමස්කියුලර් ජංක්ෂන් එකේ චේන්ජස් වෙනවා. මසල් ඇඩප්ටේෂන් රෙසිස්ටන්ස් ට්‍රේනිං උයි එන්ඩියුරන්ස් ට්‍රේනිං උයි දෙකේම වෙනවා. එන්ඩියුරන්ස් ට්‍රේනිං කියන්නේ මැරතන් වගේ එකක් දුවන්න ලොง ඩිස්ටන්ස් මේවයි. අර හයි නැන් ටයිම් එක ගොඩක් වැඩි ට්‍රේනිං වර්ක තමයි එන්ඩියුරන්ස් ට්‍රේනිං වල තියෙන්නේ. හයිපර්ට්‍රොෆි කියලා කියන්නේ එක මසල් සෙල් එක සයිස් එක වැඩි. ඒක වෙන බලා මයෝෆිබ්‍රිලර් හයිපර්ට්‍රොෆි, සාකෝප්ලාස්ම් එකේ හයිපර්ට්‍රොෆි වෙන්න පුළුවන්. හයිපර්ප්ලේසියා කියන්නේ සෙල්ස් ගාන වැඩි. නම්බර් ඔෆ් මසල් ෆයිබර්ස් ගොඩක් වෙලාවට ඇඩල්ට්ස් ලගේ නම් ගොඩක් වෙලාවට හයිපර්ට්‍රොෆි. ඒක නලු සෙල්ස් හැදෙන එක නම් අඩුයි. ෆයිබර් ටයිප් එකත් වෙනස් වෙනවා. ඉස්සෙල්ලා කිව්වා 2B to 2A වෙනවා. ඒ කවදාවත් 1 to 2 වෙනස් වෙන්නේ නැහැ. කැපිලරි මයෝග්ලොබින් මෙයා ගොඩක් වෙලාවට වෙන්නේ එන්ඩියුරන්ස් ට්‍රේනින්. ඉන්ක්‍රීස් මයිටොකොන්ඩ්‍රියන් ඔක්සිඩේටිව් එන්සයිම්ස් ඔත් ඉන්ක්‍රීස් ට්‍රේනින් මේ එන්ඩියුරන්ස් ට්‍රේනින් වල. මසල් ඩිස්ෆන්ක්ෂන් වර්ග හතරක් තියෙනවා. මසල් ෆැටීග්, මසල් ස්ට්‍රේන්ස්, මසල් ක්‍රෑම්ප්ස්, මසල් වීක්නස්. ෆැටීග් කියලා අපි සාමාන්‍ය කියන්නේ ටයර්ඩ්නස් වගේ. ඒකෙන්ද පර්ෆෝමන්ස් එක ඩික්ලයින් වෙනවා. ෆැටීග් වලින් ෆ්‍රීක්වෙන්සි එක මේ එක්සර්සයිස් එක කරන වැඩි වෙනවා. ඒ පවර් එක අඩු වෙනවා. මසල් ෆැටීග් එකේ චේන්ජස් වෙනවා. ECF compression, ICF compression, intracellular මේකේ. මේක මේ graph එක ගත්තොත් frequency වැඩි වෙනවා එක power එක අඩුයි. grip එකේ strength එක ඉස්සෙල්ලා මේක කළ peak එකට ගිහිල්ලා පස්සේ අඩු වෙගෙන යනවා. ඒක තියරිස් දෙකක් තියෙනවා. ඩිප්ලීෂන් හයිපොතීසිස්, ඇකියුමුලේෂන් හයිපොතීසිස්. ඩිප්ලීෂන් කියන්නේ අවශ්‍ය දේවල්
නැති වෙලා යනවා. ඇකියුමිලේෂන් කියන්නේ වේස් මැටීරියල් ටොක්සින්ස් එහෙම එකතු වෙනවා. ඩිප්ලීෂන් එක අපිට කැල්සියම් ඕනේ මසල් කන්ට්‍රක්ෂන් වලට, ඇසිටල් කෝලින් නැති වෙනවා, ග්ලයිකජන් මෙ වෙනවා, ෆොස්ෆජන් කියන්නේ ATP, ක්‍රියටින් ෆොස්ෆේට් නැති වෙනවා, ලැක්ටික් ඇසිඩ් අපිට ඇකියුමිලේට් වෙනවා, ගොඩක් කලාට ෆොස්ෆේට් ලෙවල්ස් H+ ලෙවල්ස් ලැක්ටික් ඇසිඩෝසිස් වෙනවා. ඒක ලැක්ටික් ඇසිඩ් කියන්නේ ඇසිඩික්, ඒකෙන් H+ ලෙවල් වැඩි වෙනවා, ක්ලෝරයිඩ් මේක වැඩි වෙනවා, ඒකෙන් තව පොටෑසියම් වැඩි වෙනවා. ඉන්ට්‍රසෙල් පොටෑසියම් සාමාන්‍යයෙන් ඉට්ස් නොට් ගුඩ් ෆෝ මසල් කන්ට්‍රක්ෂන්. තව ADP, මැග්නීසියම්, රියක්ටිව් ඔක්සිජන් ස්පීසීස් යාවෙන හින්දා රෙඩියස් ක්‍රොස් බ්‍රිජින්, රෙඩියස් කැල්සියම් රිලීස්, ඒ වගේ ඉවෙන්ට්ස් වෙනවා. මේ අර පල්ලෙහා තියෙන ඉවෙන්ට්ස් මෙයා තියෙන ෆොස්ෆේට් ලෙවල් එක වැඩි වුණාට පස්සේ, ෆ්‍රී ෆොස්ෆේට් ලෙවල්, ඉනෝගෙනික් ෆොස්ෆේට් PI කියලා තියෙනවා. අර මසල් ෆයිබර් එකේ තමයි ඇකියුමිලේෂන් ඩිප්ලීෂන් ෆැක්ටර්ස් වෙන්නේ. ඊට අමතරව නිවුරල් කම්පනන්ට් එකේ නර්වස්ුත් එක වෙලාවක හයි ෆ්‍රීකවන්සි සිග්නල් ලෙවල් එකට එනවා. ඒතේ ලෙවල් එක සස්ටේන් කරන්න බෑ. ද මසල් ඇබිලිටි ටු ජෙනරේට් ෆෝස් ඉස් ස්ට්‍රොන්ග්ලි ලිමිටඩ්. ඒ කියන්නේ හයි ෆ්‍රීකවන්සි ලෙවල් එක දිගට තියාගන්න බෑ නර්ව් එකේ තියෙන ප්‍රෝටීන්ස් වල. සෙන්ට්‍රල් කම්පෝනන්ට් කියන්නේ නිවුරල් ඩ්‍රයිව්. නිවුරල් ඩ්‍රයිව් කියලා කියන්නේ මොටිවේෂන් වගේ. මෝටිවේෂන් ඒකනේ අධිෂ්ඨානය. ඒ ගොඩක් කරලා ස්පෝර්ට්ස්මන් ලගේ ඒක තියෙනවා චියරින් වලින්. ඇත්තටම සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකත් ෆයරින් රේට් එක වැඩි වෙනවා. ඒක ෆිසියෝලොජිකල් ලිමිටේෂන්ස් නෙවෙයි, එතන ඉන්නවනේ සයිකලොජිකල් ලිමිටේෂන්ස්. මසල්ස් ක්‍රෑම්ප්ස් ඒක නම් ගොඩක් අයට හැදිලා තියෙනවා. ඒකනේ සඩන් පේන්ෆුල් ඉන්වලන්ටරි සස්ටේන් කන්ට්‍රක්ෂන්. ඒකනේ ක්‍රෑම්ප් එකක් වෙනකොට මසල් එක ඇල්ලුවම මසල් එක නිකන් විවුලනවා වගේ අපිට දැනෙනවා. ගොඩක් වෙලාවට ලෙග් එකේ කාෆ් මසල්ස් තමයි ක්‍රෑම්ප් වෙන්නේ කට්ටියගේ, ස්විමර්ස් ලාගේ, රග්බි ප්ලේයර්ස් ලාගේ. රිපීටඩ් කන්ට්‍රක්ෂන් වෙනවා ඇත්ලීට්ස් ලාගේ, රිස්ක් එක වැඩි වෙනකොට කලට. කෝසස් ගොඩක් තියෙනවා. එක්සයිටබිලිටි එක වැඩි වෙන එක, එක්සයිටබිලිටි වැඩි වෙන හින්දා කන්ට්‍රක්ෂන් ගන්න වැඩි, ස්ට්‍රෙනුවස් එක්සර්සයිස්, ඩිහයිඩ්‍රේෂන් වෙනවා, විශේෂයෙන් ලැක්ටික් ඇසිඩ් බිල්ඩ් අප් එකට මෙහෙම වෙනවා. මොකද අපි ක්‍රෑම්ප්ස් වලට ගොඩක් වෙලාවට කියනවා අයිසොටොනික් මොකක් හරි බොන්න කියලා, සෝල්ට් වගේ ගන්න කියලා. සෝල්ට් ගන්න කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝලයිට් ඩිස්ටර්බන්ස් එක ආපහු රෙක්ටිෆයි කරන්න. ඊට අමතරව අද ඩිසීසස් වෙනවා. ස්ට්‍රේන් එක කියන්නේ සම්පූර්ණ හෝ අර්ධ මසල් ෆයිබර් එකේ ටෙයා එකක්. ගොඩක් වෙලාවට මසල් ටෙන්ඩන් එකයි මසල් එකයි අතර තමයි වෙන්නේ. ටෙන්ඩන් කියන්නේ සාමාන්‍ය ෆයිබ්‍රස් ටිෂු, මසල් ටිෂු කියන්නේ වෙනම එකක්. මේ ටිෂුස් වර්ග දෙක ට්‍රාන්සිෂන් වෙන තැන ස්ට්‍රේන් වෙන ගොඩක් වෙලාවට. ඇකියුට් ස්ට්‍රේන් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ තනි මූවමෙන්ට් එකකින් මසල් එක ඉරිලා යනවා. සිංගල් වයලන්ට් එක්සෙසිව් ෆෝස්. ඇකිලිස්ට ආයක ගොඩක් කරට එකන් ලිස්සුවම එක වඩා නිියන් ගොඩක් ඇත්ලිටස් ලගේහෙම එක එක ස්ටෙප්පයක් තිබ්බට පස්ස කකුල අල්ලගෙන මෙම ඇටෙනවා. ඒකර ඇකිලිස්ට යක වෙන ක්‍රෝනික් ස්ට්‍රේන එකන ප්‍රෝලෝම් ඕව යස් ඔ මස ටෙනිස් සෙල්බෝ කියලා තියෙනවා එක්ස්ටෙන්න්ස ෝරිසින් එක වල ඇනටමික නොට අපලින්දගේ ෆෝරාම එක එක්ස්ටේන්ස මසල්ස් යස් කරලා යස් කල්ලා අර එක ස්ට්‍රෝක එකට පොඩි තයායක් හැර ඒවා එකතු වෙලා එකතු වෙලා ක්‍රොනික් ස්ට්‍රේනයක් වෙන. මසල් වීක්නස් එක කියන්නේ මසල් පව එක අඩු වෙනවා. ඒක මසල් පව එක කම්ප්ලීට්ලි නෑ කියන්නේ පැරලයිස් වෙනවා. මසල් ඉස් පැරලයිස් පාර්ෂල් රිඩක්ෂන් ඉන් මසල් පව පැරයිසිස් කියලා කියනවා. ඒකට ගොඩක් වෙලාවට මසල් වීක්නස් වල නර්වස් ඊටියොලොජි එකක් තියෙන්නේ. මසල් ඩිසෝඩර්ස් ඉට් කැන් බී ඇක්වයර්ඩ්. ඒ කියන්නේ තමන්ට ජෙනටික් වෙන්නේ නැතුව වෙන හේතුවක් හින්දා හැදෙන්න පුළුවන්, නැත්නම් කන්ජෙන්ටල් ඉපදුරගම තියෙනවා. මේ ඉන්වෙස්ටිගේෂන් තමයි ක්‍රියටින් කයිනේස් සීරම් මසල් එන්සයිම්. ක්‍රියටින් කයිනේස් වලින් කියන්නේ ක්‍රියටින් ෆොස්ෆේට් රෙප්ලිනිෂ් කරන එක.
ఎలక్ట్రోమయోగ్రాఫ్ మసల్స్ వల్ల ఎలక్ట్రిక్ సిగ్నల్ వల్ల మసల్ బయోప్సీ కన్నా మసల్ టిష్యూ శాంపిల్ కన్నా ఇక్కడ ఇన్వెస్టిగేషన్ కన్నా. పోలిమయోసైటిస్ అండ్ డెర్మటోమయోసైటిస్ సామాన్య క్లినికల్స్ వల్ల డిసీజ్ యాక్ ఐటిస్ స్వెలింగ్ ఎవరైనా కానీ ఇన్ఫ్లమేషన్ ఇలా ఇన్ఫ్లమేషన్ కానీ స్వెలింగ్ రెడ్నెస్ పెయిన్ ఏవగే కార్డినల్ ఏవ హతరత్తిన ఏవ తిబ్బమ తవ ఇన్ఫ్లమేషన్ కిలా కేనా నాన్ సపోర్టివ్ మసల్ ఇన్ఫ్లమేషన్ వీక్ అండ్ టెండర్ మసల్స్ వడ్లింగ్ కిలా కానీ నికన్ తారావ వగే ఎడిదిన ఏవెలాగే క్రియేటిన్ కైనేస్ లెవెల్స్ రెడీ మసల్ బయోప్సీ ఇన్ఫ్లమేటరీ చేంజెస్ తినా ఇక్కడ ఇన్ఫ్లమేషన్ కింద వల్ల పెథలజీ రావట పస్తే ఇక్కడ కన్నా పులువా సైటోకైన్స్ ఇంటర్లూకిన్స్ ఏమ వెడిన ఇకట ట్రీట్మెంట్ కదమ్మా ఇమ్యూన్ సప్రెషన్స్ కూడా అక్కలవాట ఇంకొక ఇన్ఫ్లమేషన్ కానీ ఇమ్యూన్ రియాక్షన్ ఇమ్యూన్ ఇక్కడ ఇమ్యూన్ సప్రెషన్ టేకింగ్ ఇమ్యూన్ రియాక్షన్ అడుగుకంప మెటబలిక్ ఎండోక్రైన్ మయోపతీస్ మయోపతీస్ కానీ మసల్ డిస్ఫంక్షన్ ఏకే ఎలియంగిన డ్రగ్స్ ఏందండి ప్లస్ స్టెరాయిడ్ ఇండ్యూస్ అని ప్లస్ థైరాయిడ్ సరిను థైరాయిడ్ హార్మోన్స్ థైరాక్సిన్ వెళ్ళిన మసల్ ఎక్సెస్ ఉన్నామా మసల్ డ్యామేజ్ అయినా ఆల్కహాల్ అబ్యూస్ డ్రగ్స్ వెళ్ళింగ్ రెబ్డోమయలైసిస్ కీలా దాని టర్మ్ ఎత్తేనా రెబ్డోమయలైసిస్ కానీ ద డిగ్రడేషన్ ఆఫ్ స్కెలిటల్ మసల్స్ దుషేన్ మస్క్యులర్ డిస్ట్రోఫీ ఇంపోర్టెడ్ మేఘా కన్జెంటల్ ఎక్స్ లింక్ రెసెసివ్ డిస్ట్రోఫిన్ కిలో హోమోన్ తీయన ఎంకర్ కన్న ఏకనే సెల్ మెంబ్రేన్ స్టెబిలైజ్ కన్నా సాకం ఏకట మేకే వీడియో కత్తిన గవర్స్ సైన్ ఓ మైందని వీడియోగా దెక్కం పోయినవా అర స్క్వాటిం పొజిషన్ ఇందగిన ఇదిలో నెగటివ్నా తనియమా మారు అప్పటేమో అప్పుడే సామాన్య అది కూడా కొండే అని కెలిమి కపులింపుల ఏ మే కట్టే నీ ఆ స్క్వాట్ కల్లా స్క్వాటిం పొజిషన్ ఇక్కడ అయిలో హిన అమారు అద్దెకి సపోర్ట్గా అరగిన తమా నెగటివ్ని ఏకే ఇన్వెస్టిగేషన్స్ తిన ట్రీట్మెంట్ కన్నా కూడా ఫిజియోథెరపీ ఇక మేక కింద బేకర్స్ మస్క్యులర్ డిస్ట్రోఫీ దుషేన్స్ వగే మై సిమ్టమ్స్ దుషేన్స్ వగే ఇది మైల్డ్ డిస్ట్రోఫిక మయోటోనికా టోసోమల్ డామినెంట్గా డిజిటల్ మసల్ వీక్నెస్ తన టోసిస్ కీలక తినా టోసిస్కి అన్ని ఐలిడ్సల ఇక మైస్థీనియా గ్రావిస్ పేనా ఛానెలోపతీస్ కూడా కొన్ని ప్రో ఎలక్ట్రోలైట్ ఛానల్స్ వల్ల సోడియం ఛానల్స్ పొటాషియం ఛానల్స్ వల్ల ఏవలే హైపో కెలీమిక్ పీరియోడిక్ పారలైసిస్ అయినా హైపర్ కెలీమిక్ హైపో కెలీమిక్కి అన్నీ పొటాషియం సంబంధం లాటిన్ వల్ల పొటాషియం వల్ల కానీ కెలియం కీల హైపోకి అనే అడుయింగ్ హైపర్కి అనే వెడింగ్ మెటబలిక్ మయోపతీస్ అన్ని ఎంజైమ్ డెఫిషియన్సీస్ కూడా కలడు మయోఫోస్ఫరైలేస్ ఇక గ్లైకజన్ మసల్ గ్లైకజన్ బ్రేక్ డౌన్ ఎంజైమ్ ఏక డెఫిషియెంట్ ఉన్నామా గ్లైకోజన్ లాక్టిక్ యాసిడ్ సిస్టమ్ మీకు ఇంపాక్ట్ ఏక ఈసీ ఫ్యాటీ మైటోకాండ్రియా అప్పుడు కూడా ఎనర్జీ అదండి మయస్థీనియా గ్రావిస్ కానీ ఆటో ఇమ్యూన్ డిసార్డర్ ఇక యాంటీబాడీస్ డెవలప్ అగెయిన్స్ అసిటైల్ కోలిన్ రిసెప్టర్స్ అర మా ఇస్సెల్లకి ఇవ్వని మోట ఎన్ ప్లేట్ కానీ ప్రీ సైనాప్టిక్ మెంబ్రేన్ ఇతను రిసెప్టర్స్ ఏనా మేమల్ట యాంటీబాడీస్ అదన అదిలా మేము బ్లాక్ కన్నా
මේක බ්ලොක් කරලාට පස්සේ ඉම්පල්ස් එකට යන්න අමාරුයි. මොකද රිසෙප්ට් එක බ්ලොක් කරලා තියෙන්නේ. less number of predators, end plate potential එකත් අඩුයි. muscles become progressively weaker during periods of activity and improve on periods of rest because the number of receptors are less. ptosis කියලා කියන්නේ inability to usually open the eyelids. මේක respiratory muscles වල දුන්නට පස්සේ breathing difficulties එනවා. drooling of eyelids is ptosis, wasting of muscles. wasting of muscles කියන්නේ disuse atrophy. අපි මසල් එකක් යූස් කරන්න workout කරන workout කරන මසල් එකේ structure එක improve වෙනවා. අපි gym යන්නේ ඒකනේ. එන ගොඩක් paralyze වෙලා ඉන්න patients ලාගේ මසල් එක use වෙන්නේ. ඒකද මසල් එක degenerate වෙනවා. ඒ එතකොට recover වුණාටත් පස්සේ ගොඩක් වෙලාවට මසල් එක use කරන්න බෑ. මොකද ෂීන වෙලා තියෙන්නේ. අපි investigate කරන acetylcholine antibodies බලනවා, electromyography එක බලනවා. එඩ්‍රෝෆෝනියම් ටෙස්ට් එකක් කියලා තියෙනවා. එඩ්‍රෝෆෝනියම් ටෙස්ට් එක මන්තාව ටික මෙයා ගන්න. ට්‍රීට්මන්ට් තමයි ඇසිටයිල් කොලින් එස්ටරේස් ඉන්හිබිටර්ස්. ඒකත් එඩ්‍රෝෆෝනියම් ටෙස්ට් එකමයි. ඉමියුනෝ සප්‍රෙසන්ස් මේක ඔටෝ ඉමියුන් ඩිසීස්. තයිමෙක්ටමිත් අපි තයිමස් එකත් රිමූව් කරනවා. මොකද තයිමස් එක ඉමියුන් සිස්ටම් එකේ ගොඩක් වැදගත් ඕගන් එකක්. දැන් මම එඩ්‍රෝෆෝනියම් ටෙස්ට් එක ඇසිටයිල් කොලින් එස්ටරේස් ඉන්හිබිටර්ස් ගැන කියන්න. මෙතන වෙලා තියෙන්නේ රිසෙප්ට් එක බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ රිසෙප්ටර්ස් ලෙස් වුණාට ජීරෝ වෙලා නැහැ. අපි මෙතන සර්කියුලේට් වෙලා තියෙන ඇසිටයිල් කොලින් ලෙවල් එක වැඩි කරොත් අර තියෙන රිසෙප්ටර්ස් වලින් හරි වැඩ කරන්න පුළුවන්. ඇසිටයිල් කොලින් එස්ටරේස් වලින් කියන්නේ ඇසිටයිල් කොලින් කඩනවා ඇසිටේට් වලටයි කොලින් වලටයි. මේක ඉන්හිබිට් කරාම ඇසිටයිල් කොලින් බ්‍රේක් ඩවුන් එක අඩුයි. බ්‍රේක් ඩවුන් එක අඩුයි කියන්නේ ඇසිටයිල් කොලින් සර්කියුලේට් වෙන ගාන වැඩි. ඒකින්ද මේව රිසෙප්ට් එකකට බයින්ඩ් වෙන සම්භාව්‍යතාවය වැඩි. ඒකින්ද යථා තත්ත්වයට පත් වෙනවා. මේක පොඩි ලැම්බර්ට් ඊටන් මයස්තිනික් සින්ඩ්‍රෝම්. ඒක වැඩ කරන්නේ අර ඉස්සෙල්ල වැඩ කරේ සෝඩියම් චැනල්ස් එක්කනේ මයස්තීනියා ග්‍රාවිස් වල. මේක කැල්සියම් චැනල්ස් වල මේක කරන්නේ. කැල්සියම් චැනල්ස් තියෙන ප්‍රී සයිනැප්ටික් මෙම්බ්‍රේන් එකේනේ. මෙහෙන කැල්සියම් චැනල්ස් කියන්නේ මේ එළියට දාන එකට. ඒකෙන්ද මේවා වලට ඔටෝ ඉමුන් ඇටැක් එකක් නැත්නම් ඇන්ටිබොඩිස් ඇටැක් කරන හින්දා රිලීස් වෙන එක අඩුයි. රිලීස් වෙන හින්දා මසල් රිෆ්ලෙක්ස් වල. මේකට ට්‍රීට්මන්ට් එක ඉමුනෝ සප්‍රෙසන්ස්. ඔටෝනොමික් නර්වස් සිස්ටම් එක ගැන කතා කරමු. නර්වස් සිස්ටම් එක ගත්තොත් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම්, පෙරිෆෙරල් නර්වස් සිස්ටම් කියලා දෙකක් තියෙනවා. සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් නම් බ්‍රේන් උන් ස්පයිනල් කෝඩ් වි. පෙරිෆෙරල් නර්වස් සිස්ටම් එකේ පෙරිෆෙරල් නර්වස් සිස්ටම් මෙතන තව පොඩි කැලක් ඇඩ් වෙන්න ඕනේ. මෙතන පල්ලෙහා සොමැටික් නර්වස් සිස්ටම් වයි ඇටෝනොමික් නර්වස් සිස්ටම් තියන්නේ. ඒකේ ටයිටල් එක වෙන්න ඕනේ එෆරන්ට් නර්වස්. ඊටස තව එකක් ඇෆරන්ට් කියලා. ඇෆරන්ට් කියන්නේ සෙන්සරි නර්වස් වගේ. එෆරන්ට් කියන්නේ මෝටර් ගොඩක් කලාවට. එෆරන්ට් එක දෙකට බෙදෙනවා සොමැටික් උයි ඔටෝනොමික් කියලා. ඔටෝනොමික් එක ආපහු දෙකට බෙදෙනවා සිම්පතටික් එකෙන් පැරාසිම්පතටික්. ඇනටොමිකලි මේක බෙදෙනවා ක්‍රේනියල් නර්වස් ස්පයිනල් නර්වස් වලට. ඔටෝනොමි නම් ඉන්වලන්ටරි රෙගුලේට්ස් ඉන්ටර්නල් ඕගන්ස් හෝමියෝස්ටේසිස්. සිම්පතටික් නර්වස් සිස්ටම් උයි පැරාසිම්පතික් නර්වස් සිස්ටම් උයි දෙන්නට දෙන්න ඔපොසිට් ඇක්ෂන් එකෙන් ක්‍රියා කරන්නේ ගොඩක් වෙලාවට. ඊට අමතරව තියෙනවා එන්ටරෙක් නර්වස් සිස්ටම් කියලා එකක් වෙනම GI ට්‍රැක් එකකට, ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් ට්‍රැක් එකට අනන්‍ය වුණු එකක්. ඒ ලෙවල් මතක ඇති අර
ආහාර මාර්ගයේ අවබාක් පලෙක්සස් මයිස්නස් පලෙක්සස් කියලම දෙයක් තිනා. ඒකෙන් කරන්නේ තමන්ට ඕන විදිහට ඉන්ඩිපෙන්ඩන්ට්ලි GI ට්‍රැක්ට් එක මෙයා වෙනවා. ලෝකල් රිෆ්ලෙක්සස් ඒක උඩ CNS එකේ එකක් නැතුව. ඒක සෙකන්ඩ් සෙම් ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටිනල් ෆිසියෝලොජි වලට එනවා. ඒවනම් ගොඩක් කේලවලටත් කරලා තියෙනවා. අපි දැන් ගමුකෝ ඔටෝනොමික් නර්වස් සිස්ටම් එක ගැංග්ලියන් දෙකක් තියෙනවා. ප්‍රී ගැංග්ලියනික් නියුරෝන්, පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන්. මේ ගැංග්ලියන් දෙක මැද සෝරි මේ නියුරෝන් දෙක මැද ගැංග්ලියන් එකක් තියෙනවා. සයිනැප්ස් එකක්. ප්‍රී ගැංග්ලියනික් නියුරෝන්ස් කොටයි සිම්පතටික් වල, දිගයි පැරා සිම්පතටික් වල. එහෙම කොට හින්ද තමා නියුරෝල ගත්තොත් මේක ස්පයිනල් කෝඩ් එක. ස්පයිනල් කෝඩ් එකද එහෙම සිම්පතටික් චේන් එකක් තියෙනවා. මේකට ජොයින් වෙලා තමයි අන්තිර යන්නේ. පැරාසිම්පතටික් ගත්තොත් පැරාසිම්පතටික් වල ගැංග්ලියන් එක ගොඩක් කරලා ටාකට් ඕගන් එක අස්සෙමයි තියෙන්නේ. මේක ස්මෝල් ඉන්ටෙස්ටයින් කියලා දන්න. මේක නියුරෝ ට්‍රාන්ස්මිටර් උත් වෙනස්. ප්‍රී ගැංගෙනික් නියුරෝන් එකේ හැමතිස්සම නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ඇසිටයිල් කෝලින් විද ඉට් ඉස් සිම්පතටික් හෝ පැරාසිම්පතටික්. පෝස්ට් ගැංග්ලියනික් එකේ සිම්පතටික් එකේ නෝ එපිනෙෆ්‍රින්, එපිනෙෆ්‍රින් නෙවෙයි නෝ එපිනෙෆ්‍රින්. උයි පැරාසිම්පතටික් එකේ ඇසිටයිල් කෝලින් උයි. සිම්පතටික් මේවා මතක තියාගෙන ඕනේ තොරකොළඹ අවුට්ෆ්ලෝ T1 to L2 අනිත් එක ක්‍රේනියෝ සේක්‍රල් එක. ක්‍රේනියෝ සේක්‍රල් වුණාට පැරාසිම්පතටික් ඇක්ටිවිටරින් 75% වෙන්නේ 10 වෙනි ක්‍රේනියල් නර්ව් එකේ, වේගස් නර්ව් එකේ. වේගස් නර්ව් එකේ ක්‍රේනියල් නර්ව් එකක් වුණාට ස්ටමක් එක ආවටම එනවා. ඒ කියන්නේ ඇබ්ඩොමෙන් එකට වුණත් එච්චර දිගයි ඉන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ගැන මම කිව්වා. සිම්පතටික් ඉෆෙක්ට් එකක් තමයි දාඩිය දාන එක, ස්වෙට් කරන එකයි. ඒත් මේකේ එක්සෙප්ෂන් එක තමයි සම් කෝලිනර්ජික් පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන්ස්. ස්වෙට් ග්ලෑන්ඩ්ස් වල පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන් එකට නියුරෝ ට්‍රාන්ස්මිටර් එක නෝ එපිනෙෆ්‍රින් නෙවෙයි ඇසිටයිල් කෝලින්. සිම්පතටික් ගැංග්ලියා නම් චේන් එකක් ගොඩක් වෙලාවට යන්නේ ඒ පැරාවර්ටිබ්‍රල් ගැංග්ලියා කියලා තියෙනවා. පැරාසිම්පතටික් ගැංග්ලියන් ගොඩක් වෙලාවට හෙඩ් එන්ඩ් රීජන් එකේ තියෙන්නේ. ඩීටේල් ස්ට්‍රක්චර්ස් තර්ඩ් සෙම් සීලියර් ගැංග්ලියන් ටෙඩිගෝ පැලටයින් සබ් මැන්ඩිබියුල ඕටික් තමා. එක එක්සෙප්ෂන් එක තමා අපි ඇඩ්‍රනල් මෙඩල් එක ගැන දන්නවා. ඔයාලා ඇඩ්‍රනල් ග්ලෑන්ස් කෙන ඉගෙනගෙන ඇති. ඇඩ්‍රනල් එකනේ අධිවෘක්ක බාහිකේ එකක් තියෙනවා. අධිවෘක්ක මජ්ජාව කියලා තියෙනවා. අධිවෘක්ක මජ්ජාව කියන්නේ මොඩිෆයිඩ් සිම්පතටික් ගැංග්ලියන්. ඒක අධිවෘක්ක මජ්ජාවෙන් ස්රාවය කරන හෝමෝන මොනවාද? ඇඩ්‍රනලින්, නෝ ඇඩ්‍රනලින්. සිම්පතටික් පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන් එකකින් සෙක්‍රීට් කරන නියුරෝ ට්‍රාන්ස්මිටර් මොනවාද? ඒකත් නෝ ඇඩ්‍රනලින්. නෝ ඇඩ්‍රනලින් එන්සයිම් එකකින් තමයි ඇඩ්‍රනලින් වලට කන්වර්ට් වෙන්නේ. ඒකෙන් හින්දා ඇඩ්‍රනල් මෙඩල් එකක් කියන්නේ මොඩිෆයිඩ් සිම්පතටික් ගැංග්ලියන්. මේ සෙල්ස් වර්ගයට කියනවා ක්‍රොමැෆින් සෙල්ස්. ඊට අමතරව සමහර ඒක ගැංග්ලියන් තුනක් විතර තියෙනවා. සීලියක් ගැංග්ලියන්, සුපීරියර් මීසෙන්ට්‍රික්, ඉන්ෆීරියර් මීසෙන්ට්‍රික් කියලා ගැංග්ලියන් එකක් තියෙනවා. රෙගුලේට් කරනවා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකයි කෝලොන් එකයි. මෙතන තියෙන රිසෙප්ටර්ස් වර්ග දැන ගැනීම ගොඩක් වැදගත්. ගොඩක් SAQ සාන්ප්ලා මේ පැත්තේ. එපිනෙෆ්‍රින් උයි නෝ එපිනෙෆ්‍රින් උයිනේ පෝස්ට් ගැංග්ලියනික් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක සිම්පතටික් වල. මේවා ටයිප් දෙකක් තියෙනවා. ඇල්ෆා, බීටා. ඇල්ෆා 1, ඇල්ෆා 2 කියලා තියෙනවා. බීටා 1, බීටා 2, බීටා 3. මේකේ ගොඩක් මස්කරනික් රිසෙප්ටර්ස් කියලා තියෙනවා. අර මෙටාබොට්‍රොපික් මේවා ගැන දැනගත්තේ. හොඳට මතක තියාගන්න. පැරාසිම්පතටික් වල රිසෙප්ට් එක මස්කරිනික්, මේක ඇඩ්‍රිනර්ජික්. මේ ඔටෝනොමික් නර්ව් එකක් හැදෙන හැටි
ఇస్సెల్లమ్ స్పైనల్ కోడ్ ఇంకేనా డోర్సల్ రూట్ వెంట్రల్ రూట్ మీకు మిక్స్ నర్వ్ ఎక్కినా మిక్స్ నర్వ్ ఏ వైట్ ట్రేమస్ కిలా తినా వైట్ ట్రేమస్ ఎక హరహా చేన్ నెగట గిహిల్ల చేన్ నెకే మోడిఫై వేలా గ్రే రేమస్ ఎక ఆపవు స్పైనల్ నర్వ్ ఎక్కడ సెట్ అయిన మీకు పాత్వేస్ కిహిపేయక్ అన్న పులువా ఇక పాత్వేగా కన్న పులువా మెహెమ గిహిల్ల මේ වටයක් ගහලා යන්න පුළුවන් එක කියලා දාමු නැත්නම් මෙහෙම ගිහිල්ලා උඩට ගිහිල්ලා උඩ තියෙනනේ වෙන මේක හිතන්නකෝ T1 කියලා T1 නම් උඩ C7 ක ඒකට ප්ලග් වෙලා යන්න පුළුවන් මෙහෙම නැත්නම් කෙලින්ම ගිහිල්ලා අර මං කිව්වේ ගැංග්ලියන් තුනක් ගැන සිම්පතටික් සිස්ටම් එකේ සීලියක් ගැංගලියන් ස්ටමක් එකට දෙනවා සුපීරිය එක ස්මෝල් ඉන්ටෙස්ටයින් අරක ලාර්ජ් ඉන්ටෙස්ටයින් උඩ කළාට මේක දෙවැනි පාත් එක මං ඉස්සලා කිව්වේ ගැංගලියන් එකට එළිය තියෙන එකට සෙට් වෙන එක තුන්වැනි පාත් එක මේ ඩයග්‍රම්ස් වලින් හොඳට පේනවා තොරකොළඹු අවුට්ෆ්ලෝ එකයි ක්‍රේනියෝ සේක්‍රල් අවුට්ෆ්ලෝ එකයි රිසෙප්ටර්ස් වර්ග දෙක මං කලිනුත් කිව්වා අයනෝට්‍රොපික්ව මෙටබෝට්‍රොපික්ව කොහොමද වැඩ කරන්න කියලා මෙටබෝට්‍රොපික් ඉන්හිබිටරි වෙන්න පුළුවන් ස්ටිමියුලේටරි වෙන්නත් පුළුවන් මස්කරණි ගොඩක් වෙලාවට ඉන්හිබිටරි ස්ටිමියුලේටරි ඒවත් තියෙනවා සමහර මෙන්න මේ ටේබල් එක ගොඩක් වැදගත් මේක ඇල්ෆා රිසෙප්ටර්ස් වලුයි බීටා රිසෙප්ටර්ස් වලිනුයි කරන වැඩ දෙක. දැන් මේක මන් තේරුම් කරන ලේසි දෙයක් කියන්නකෝ. සාමාන්‍යයෙන් බ්ලඩ් වෙසල්ස් තියෙනවා. බ්ලඩ් වෙසල්ස් උත් වර්ග දෙකක් තියෙනවා. බ්ලඩ් මසල්ස් වලට සප්ලයි කරන බ්ලඩ් වෙසල්ස් තියෙනවා. පෙරිෆෙරල් බ්ලඩ් වෙසල්ස් උත් තියෙනවා. එතකොට සමහර ෆයිට් ඕ ෆ්ලයිට් වෙලාවක ඒ වෙලාවනේ ඇඩ්‍රිනලිනුයි නෝ ඇඩ්‍රිනලිනුයි ස්රාවය කරන්නේ. හමට රුධිර සැපයම අඩු කරනවා ඒකින්ද සුදු මැලි වෙනවා ඒකින්ද අපි කියනවා පෙරිෆෙරල් වේසෝ කන්ස්ට්‍රික්ෂන් කියලා වේසෝ කියන්නේ බ්ලඩ් වෙසල්ස් කන්ස්ට්‍රික්ෂන් කියන්නේ සංකූචනය වෙනවා ඇල්ෆා රිසෙප්ටර්ස් තියෙනවා පෙරිෆෙරල් බ්ලඩ් වෙසල්ස් වල ඒකින්ද වේසෝ කන්ස්ට්‍රික්ෂන් වෙනවා ඊට අමතරව ෆයිට් ඕ ෆ්ලයිට් වේවේ ගහ ගන්න හරි දුවන්න හරි එනර්ජි ඕනේනේ ඒකින්ද බ්ලඩ් වෙසල්ස් වල බ්ලඩ් වෙසල්ස් නේ මසල්ස් වල බ්ලඩ් වෙසල්ස් වේසෝ ඩයිලේට් වෙනවා වේසෝ ඩයිලේට් වුණාම පේශි වලට තියෙන රුධිර රුධිර සැපයම වැඩි බ්ලඩ් වෙසල්ස් වල තියෙන මසල්ස් වල තියෙන්නේ බීටා 2 මේකේ තියෙන්නේ ඇල්ෆා පෙරිෆෙරල් වෙසල්ස් වල ස්කින් වෙසල්ස් කියුටේනියස් වෙසල්ස් කියලා කිව්වොත් ඇල්ෆා රිසෙප්ටර්ස් වල මෙන්න මේ ෆන්ක්ෂන්ස් කරනවා මේවල ගොඩක් ඒවා 3rd sem එකෙත් අර ඉන්ඩුක්‍රයින් මොඩියුල් එකෙන් කරගන්න පුළුවන් ස්ෆින්ක්ටර්ස් රිලැක්ස් ස්ෆින්ක්ටර්ස් කන්ට්‍රැක් කරනවා කියලා මතක තියාගන්න ඕනේ ඇල්ෆා වලින් ස්ෆින්ක්ටර් එක කන්ට්‍රැක් කරනවා ස්ෆින්ක්ටර් එක කන්ට්‍රැක් කරනවා කියන්නේ ගැස්ට්‍රික් මොටිලිටි එක හරි ඉන්ටෙස්ටිනල් මොටිලිටි එක අඩුයි ඒ කියන්නේ දොර වහනවා වගේ යන්න බෑ ඊට අමතරව ෆයිට් ඕ ෆ්ලයිට් වෙලාවක ගොඩක් වෙලාවට අර GI tract එක ඉන්හිබිට් වෙලා නැති ඉන්නේ ඒකෙන්ද ඉන්ටෙස්ටිනල් රිලැක්සේෂන් ඊට අමතරව හાર્ට් බීට් එක වැඩි කරන්න ඕනේ කාඩියෝ ඇක්සලරේෂන් ඉන්ක්‍රීස් මයෝකාඩියල් ස්ට්‍රෙන්ත් මේවා දැනගන්න ඕනේ මොන මොන රිසෙප්ට් එකෙන්ද මොන මොන ඇක්ෂන් එක කරන්නේ කියලා ගොඩක් වෙලාවට බීටා රිසෙප්ටර්ස් ගත්තොත් බීට රිසෙප්ටර්ස් ගත්ත ගොඩක් ඇෆිනිටි එක තියෙන්නේ එපිනෙෆ්‍රින් වලට ඇල්ෆා රිසෙප්ටර්ස් නෝ එපිනෙෆ්‍රින් වලට මෙන්න මේක ටේබල් එක දැනගෙන ඉන්න ඕනේ මේක ගයිටන් එකෙන් අරන් තියෙන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ග්ලෑන්ස් වල ගොඩක් වෙලාට සිම්පතටික් වලින් වෙන්නේ ස්වෙට් ග්ලෑන්ස් නැත්නම් මේ සලයිවරි ග්ලෑන්ස්
swelling slight secretion වෙනවා. ඒ කියන්නේ වල sympathetic secretion එක නැවතින්නේ. Sweat glands වලින් උනත් copious කියන්නේ වතුර වගේ. ඒ කියන්නේ හයි මේ එකක් වෙනවා. Apocrine වලින් thick odoriferous secretion. මෙතන මේ sweat glands කියලා මෙතන තියෙන්නේ apocrine කියන්නේ sweat glands වර්ගය. මෙතන sweat glands වලට acrine sweat glands තමයි මෙන්න මෙතන මේ තියෙන්නේ. ඊට parasympathetic වලත් copious secretion එකක් තමයි ගොඩක් salivary glands වල. ඒ කියන්නේ enzyme ගොඩක් ස්රාවය වෙන්නේ parasympathetic වලින්. sympathetic වලින් side secretion එකක් වෙනවා. ඒත් enzyme ස්රාවය වෙන්නේ parasympathetic වලින්. ඒකෙන්ද secretion 0 කිව්වොත් sympathetic වෙලාවේ ඒක වැරදි. මෙන්න මේ ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. මේ වෙසෝ කන්ස්ට්‍රක්ෂන්, ස්වෙටින්, තර්මෝජෙනසිස්, පයිලෝඉරෙක්ටර් මේවා වෙන්නේ සිම්පතටික්ස් වලින් විතරයි. ඒ කියන්නේ හිතන්නකෝ ස්වෙටින් ඉන්ක්‍රීසස් ස්වෙටින් ඉන්ක්‍රීසස් තියෙනනේ. ස්වෙටින් ඩික්‍රීසස් කියන එක පැරාසිම්පතටික් ඇක්ටිවිටී එක හින්දා නෙවෙයි වෙන්නේ. සිම්පතටික් ඇක්ටිවිටී එක නැති වුණාම තර්මෝජෙනසිස් නැත්නම් පයිලෝඉරෙක්ටර් මසල් කන්ට්‍රක්ෂන් කියන එක මේක ඔපොසිට් එක වෙන්නේ පැරාසිම්පතටික් වුණා කියලා. දැන් මෙතන තියෙනනේ සිම්පතටික්ස් කෝස් පයිලෝඉරෙක්ට මසල් කන්ට්‍රක්ෂන් කියලා. පයිලෝඉරෙක්ට මසල් රිලැක්සේෂන් ඩස් නොට් ඔකර් ඩියු ටු පැරාසිම්පතටික් ස්ටිමියුලේෂන්. ඒ ඔකර්ස් ඩියු ටු ද ඇබ්සන්ස් ඔෆ් සිම්පතටික් ස්ටිමියුලේෂන්. ඇඩ්‍රිනල් මෙඩල් එක අර මොඩිෆයිඩ් සිම්පතටික් ගැන්ග්ලියන් එක කියන එක. ඇඩ්‍රිනල් මෙඩල්ල ෆන්ක්ෂන් එකනොයි ගොඩකරලා සිම්පතටික් පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන් එක නෙවෙයි වෙන්නේ එකම ෆන්ක්ෂන් එක. ඒත් වෙනස තමා අරක එන්ඩොක්‍රයින් මේ එකක්, අරක නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක්. ඒ කියන්නේ එපිනෙෆ්‍රින් නෝ එපිනෙෆ්‍රින් ඔය හෝමෝන් හැටියටත් වෙනවා, නියුරෝ ට්‍රාන්ස්මිටර් එකත් වෙනවා. ඇඩ්‍රිනල් මෙඩල් එකෙන් කියන්නේ හෝමෝනල් ෆන්ක්ෂන් එකක්. ඒක ඇඩිෂනල් මීන්ස් ඔෆ් සිම්පතටික් ස්ටිමියුලේෂන්. ඒත් වෙන්නේ රුධිරය හරහානේ ඇඩ්‍රිනලින් නෝ ඇඩ්‍රිනලින් යන්නේ. අපි කලින් ඒ ලෙවල් වල කරා දන්නවා. ඒ කියන්නේ අන්තරාසර්ග පද්ධතියේ ස්නායු පද්ධතියේ ඒක අර තියෙන සංනිවේදනයේ අත තියෙන වෙනස්කම් හැමතිස්සම හෝමෝන හරහා පණිවිඩ ගියාම ඒ කියන්නේ ලොකු පරාසයකට වැදෙනවා. ඒ කියන්නේ රුධිර නිසා අර දේහය වටේටම යනවා. ඊට අමතරව තියෙන කාලය වැඩි දීර්ඝ කාලීනව ඉෆෙක්ට් එකක් දෙන්නේ. ප්‍රොලොง ඉෆෙක්ට් එකක් වෙන්නේ ඇඩ්‍රිනල් මෙඩල් එකේ. අරකින් ඉෆෙක්ට් එක අඩුයි. සාමාන්‍යයෙන් කියන්නේ 5 to 10 times as much as time adrenal medial එකේ epinephrine වලින් එනවා. මේක summary එකක් තියෙන activity වලින්. ඩක්කරට brain එකේ hypothalamus තමයි ප්‍රධාන relation එක autonomic nervous system එකේ. autonomic centers තියෙන medial එකේ pons එකේ මෙඩල් එකේ වැසෝ මෝටර් සෙන්ටර්, රෙස්පිරේටරි සෙන්ටර්, කෆින් සලු මේ සෙන්ටර්ස් ගැන පස්සේ නියුරෝමීටර් ගැන බලන. ඒ කෙලින්ම කරන්නේ බ්ලඩ් ප්‍රෙෂර්, රෙස්පිරේෂන් මේවා කන්ට්‍රෝල් කරන්නේ මෙඩල් එකේ තියෙන සෙන්ටර්ස් වලින්. පොන්ස් එක කියන්නේ වැරොලි සේතුව. වැරොලි සේතුවේ නියුමටැක්සික් සෙන්ටර් එක තියෙනවා. මිඩ් බ්‍රේන් එකට උඩින් මිච්චුරිසන් සෙන්ටර් එක, කියන්නේ මුත්‍රා කිරීම පිළිබඳ සෙන්ටර් එක, යූරින් අවුට්පුට් එක. හයිපොතලමසේ ඒ ලෙවල් ක්ලාසික් මේක ටෙම්පරේචර් රෙගුලේෂන් සෙන්ටර් එක. ඒ මොද සටයිටි, ඒ කියන්නේ කෑම කෑවට පස්සේ අර සැටිස්ෆැක්ෂන් එක කියන සෙන්ටර් එක. මෙතන තියෙන ඩ්‍රග්ස් ඇෆෙක්ටින් ANS කියලා. ගොඩක් වෙලාවට SAQ සහන. මෙහෙමයි දැනගන්න ඕනේ. ඉස්සෙල්ලම ඕනේ නිකොටිනික් මස්කරනික් රිසෙප්ටර්ස් වලින් මොන වගේ ඇක්ෂන්ද වෙන්නේ කියලා. නිකොටිනික් වලින් වෙන්නේ ගොඩක් වෙලාවට ස්ටිමියුලේටරි ඒවා. මස්කරනික් වලින් ඉන්හිබිටරි ඒවා. මොකද නිකොටිනික් ඒවා නියුරෝමස්කියුලර් මේ තියෙන N1 N2 නියුරෝමස්කියුලර් ජංක්ෂන් ඔටෝනොමික් ගැංග්ලියා. මස්කරනික් රිසෙප්ෂන් පැරාසිම්පතටික් පෝස්ට් ගැංග්ලියනික් නියුරෝන්. ඒ කියන්නේ පැරාසිම්පතටික් ඇක්ටිවිටි එක තමයි ගොඩක් කරලා කරන්නේ.
అడ్రినర్జిక్ క్వెలింగ్ కూడా కరెన్ హార్ట్ బీట్ వడి కరెన్ పెరిఫెరల్ వేసో కన్స్ట్రిక్షన్ నే హమే మిత్ర డ్రగ్స్ వర్గ దేకాతీన అగనిస్ట్ యాంటిగన్ అంటగనిస్ట్ అగనిస్ట్ స్వెలింగ్ కరండి దెన్ ఏ రిసెప్టెక్ ఫంక్షన్ ఎక దేనని రిసెప్టెక్ ఏ ఫంక్షన్ ఎక వడి కరెన అంటగనిస్ట్ స్వెలింగ్ కరండి రిసెప్టెక్ ఏ ఫంక్షన్ ఎక రిసెప్టెక్ ఏ ఫంక్షన్ ఎక ఆపోజిట్ యాక్షన్ ఎక గాని దాన్ని ఎన్ వన్ రిసెప్ట్ ఎక ఇంకా రన్ని పోస్ట్ సైనాప్టిక్ మెంబ్రేన్ ఎక ఎక్సైట్ కన్నా గేలా ఎనా మెతన టర్బో క్యూరారిన్ కిలా తినా టర్బో క్యూరారిన్ వల్ల ఇంకా రన్నోనేనా రిసెప్ట్ ఎక ఎక్సైట్ కనుక ఇన్హిబిట్ కన్నా మెతన ఇంపార్టెంట్ డ్రగ్ చేస్తామా మెతన అట్రోపిన్ కినిగ గుడక్ గ్రే సెంటమ్ అగే సర్జరీ బలనా తినా అర కార్డియక్ అరెస్ట్ నామే అట్రోపిన్ దిండి దెన్ మస్కరనిక్ రిసెప్టర్స్ లింక్ కరని పారాసింపథెటిక్ యాక్టివిటీకి ప్రమోట్ కరని కానీ పారాసింపథెటిక్ యాక్టివిటీ కాదమ్మా హార్ట్ ఎక్ స్లో డౌన్ కన్నా దెన్ అట్రోపిన్కి అన్ని పారాసింపథెటిక్ అంటగనిస్ట్ ఏకైనా పారాసింపథెటిక్ యాక్టివిటీకి అడు కన్నా ఏకైనా హార్ట్ ఎక్ స్లో డౌన్ కనుక అడు కల్లా కార్డియక్ అరెస్ట్ తిన కనెక్కి ఆపవు హార్ట్ రేట్ ఎక నార్మల్ కన్నా అడ్రినర్జిక్ మేము తీనా బీట వన్ బీట టూ గుడా కాక మెత్తన ప్రొపనలాల్లో ఎటనలాల్లో తీయనవా ప్రొపనలాల్కి అన్ని సామాన్య హైపర్ టెన్షన్ తీన మినిస్తుంట దేనేగా మేక బీట వన్ వల్ట ఎంటగనిస్ట్ కనుక బీట వన్ వల్ ఇంకా నెక్కత్తామా హార్ట్ రేట్ ఎక్క వెడి కన్నా తవా హార్ట్ ఎక్క కంట్రాక్షన్ ఫోర్స్ ఎక్క వెడి కన్నా హార్ట్ ఎక్ కంట్రాక్షన్ ఫోర్స్ ఎక్క వెడికి అన్ని సానే బ్లడ్ ప్రెషర్ ఎక్క వెడి హరి మెకానిజం మీకు సెకండ్ సేమ్ ఎక్కన్నావా ఇదొకటి ప్రపణలో ఎక్కడైనా హార్ట్ రేట్ ఎక్క ఇన్హిబిట్ కరణకి అన్ని బ్లడ్ ప్రెషర్ ఎక్క అడుగు కన్నా ఇటు అమ్మతర అపేనా హెంబిరిస్ స్టార్ట్ ఏమో సాల్బ్యూటమాల్ కీర బేతగాన సాల్బ్యూటమాల్కి అని బీటా టూ అగనిస్ కానీ అగనిస్ కానీ ప్రమోట్ కరణ ఈ రిసెప్టెక్ ఏమేక బీటా టూ లేక యాక్షన్ కదమ్మా బ్రోంకో డైలేషన్ లంగ్స్ వల్ట గేమ క్యాస్ తిన ఇలా గుడకలాడైనా మేము ప్లగ్ గినా మ్యూకస్ లింగేమో మేము డైలేట్ ఉన్నామో హుస్మ గన్న పులం మీకు అగనిస్ట్ కింద బీట టూ మేకేం సింపథటిక్ సిస్టమ్ మీకు యాక్టివేట్ కల్లా బీట టూ సిస్టమ్ మీకు యాక్టివేట్ కల్లా బ్రోంకో డైలేషన్ కన్నా ఇది కూడా హుస్మ గన్న లేసి ఇతను అహల తిన ప్రొపనోలో ఎట్రోపిన్ సల్బుటమోలో యాక్షన్స్ ఏతో అందరిని డిస్క్రైబ్ కరా వాళ్ళకి తెలియదు సింపథటోమిమెటిక్ డ్రగ్స్ ఐవి అడ్రలిన్ కానీ ఇంటర్వీనస్ ఇంట్రవీనస్ అడ్రలిన్ అమ్ఫెటమిన్ కానీ డ్రగ్ సామాన్య బ్రేకింగ్ బ్యాడ్ ఏమో టీవీ సిరీస్ బలన ఏ వోల్ట వైట్ అదని మెథామ్ఫెటమిన్ కానీ ఏ డ్రగ్ గెవ్వట పస్తే తిన సిమ్టమ్స్ సమానై సింపథటిక్ సిస్టమ్ యాక్టివేట్ కరావాగి హెక్సమెథోనియం సామాన్య ఒక్కమన వస్తానవా పారాసింపథటిక్ పైలో కాపీను మెతోకోలీన్ గుడక్కలాడ తీయన్నీ మేవకన్న ఒకటి ఇక్కడ సర్జరీ వల్ల అనస్థీసియా పెట్టదమ్మా గుడక్కలాడదాన్ని కోలీన్ ఎస్టరేస్ ఇన్హిబిటర్స్ అప్పుడు ఇస్సెల్లమ్మ కథగర మయస్థీనియా గ్రావిస్ కిలుగ మతకన యాంటీబాడీస్ కెళ్ళ మేము బ్లాక్ కన్నా మేము బ్లాక్ కరామె అసిటైల్ కోలిన్ ఎస్ట్రేస్ కెళ్ళ మిత్ర ఎంజైమ్ తినని అసిటైల్ కోలిన్ ఎస్ట్రేస్ తిని మిథంట అసిటైల్ కోలిన్ బెదినవా అసిటైల్ కోలిన్ బ్రేక్ డౌన్ కన్నా మేక ఇన్హిబిట్ కరామె కోలిన్ ఎస్ట్రేస్ ఇన్హిబిట్ కరామె సర్క్యులేటింగ్ అసిటైల్ కోలిన్ లెవెల్ లెక్క వెడి ఏకైంద మిథన కొచ్చర బ్లాక్ ఎలా తిబ్బ కుహమరి ఇంపల్సర్ క్రీమ్ కన్నా ఎడ్రోఫోనియం కానీ సామాన్య షార్ట్ యాక్టింగ్ డ్రగ్ నియోస్టిగ్మిన్ పిరిటోస్టిగ్మిన్ కానీ లాంగ్ టర్మ్ మేక ఇక లాంగ్ లాస్టిక్ ఇఫెక్ట్ తిన కెఫేన్ కోపియోలు తిన మేక సిఎన్ఎస్ స్టిమ్యులెంట్ ఇక్కడ గుడక్కలాట రాట పాడడం కన్నా కూడా కోపి బును అని ఏంకైనా పుల్లన తర్వాత సిఎన్ఎస్ ఇక స్టిమ్యులేట్ కన్నా ఇందనే నవత్తనం ఆటోనమిక్ రిఫ్లెక్సెస్ కీలా తిన రిఫ్లెక్స్ కిలకి అన్ని రెస్పాన్స్ టు స్టిమ్యులస్ యూజువల్లీ ఇన్వాలంటరీ రెస్పాన్స్ టు స్టిమ్యులస్ సరే
සීවස් මේවා නෙක්සම් එක ඉගෙනගන්න බ්ලඩ් ප්‍රශ කඩුනාම කොහොමද රෙගුලේට් කරන්නේ GIT කොහොමද රෙගුලේට් කරන්නේ තර්මෝ රෙගුලේෂන් මං ඊළඟ පාට් එක කරනවා මික්චුරේෂන් තර්ඩ් සෙම් ඔය ග්ලූකෝස් ලෙවල් සෙක්ෂුවල් ෆන්ක්ෂන්ස් මේන්ටේනන්ස් එක so that ends the first part of physiology.